දහවන්ත කිම්වත්නි සෑම දිනාටම තෙරුවන් සරණයි. ඉතින් දහවල් දානෙ ගත්තට පස්සේ මේ පින්වත් සෑම දිනාටම අපි මේ ධර්ම කරුණුවක් කියලා දෙනවා. දැන් ධර්ම සාකච්ඡාවක් පැවැත්වෙන විලාව මේ. ඉතින් අපි මේ කියලා දෙන ධර්ම කරුණු වලින් සෑම දිනාටම ඉතින් ලෞතර බුදුරජාණන් වහන්සේගේ ඒ නියම තථාගත ධර්මයේ තේරුම් ගන්නට වටහා ගන්නට ලැබේවා. ඉතින් මේ පින්වතුන් සෑම දිනාටම මේ ලබාගත් මනුෂ්‍ය ජීවිතයෙන් අපි හමු කරගෙන තිබෙන බුද්ධ ශාසනයේ නියම දහම් ඵල නෙලාගෙන චතුරාර්ය සත්‍ය ධර්මයන් අවබෝධ කරගෙන අමා මහ නිවනින් සැනසෙත් ලැබේවා කියලා අපි මෛත්‍රියෙන් ආශිර්වාද කරනවා, ප්‍රාර්ථනා කරනවා. මේ වෙලාවට මේ අපි කරන්නේ සූත්‍ර සාකච්ඡාවක් නේද? අපි එනම් සූත්‍ර සාකච්ඡාවයි ප්‍රශ්න සාකච්ඡායි දෙක එකට කරමු. එහෙනම් හොඳයි නේද? හොඳයි. සූත්‍ර මේ සාකච්ඡා කිරීමට මේ පින්වතුන්ට තියෙන ප්‍රශ්න ආනාපාන සතියට අනුකූලව ගත්තයින් පස්සේ භාවනාවට යොදලා ගත්තයින් පස්සේ ආස්වාස ප්‍රස්වාස තමයි කාය සංස්කාරය. ඒක කයට සම්බන්ධව කරන්නා වූ සියලුම දේවල් කාය සංස්කාරයි. ආනාපාන සතිය ඒක නිසා තමයි ආස්වාස ප්‍රස්වාස දෙක කාය සංස්කාරය කියලා කියන්නේ. කයට සම්බන්ධ දේවල්. प्रकाश करना प्रकाश करना प्रकाश कर ලෞතුරා බුදුරජාණන් වහන්සේගේ කාලෙත් එක එකාය ප්‍රකාශ කළා යන් යන් දේව ඊට පසු කාලිනවත් යන් යන් දේවල් ප්‍රකාශ කරා. අද කාලෙත් ප්‍රකාශ කරනවා, හිටත් ප්‍රකාශ වේවි. ඒක තමයි ස්වභාවය. ඉතින් බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයෝ හැටියට අපි ඒක ගැන මොකක් ඒ වගේ දෙයක් කිව්වම ප්‍රකාශ කළාම අපි ඒ දිහා බලන්න ඕනේ විදිහ අපිට බුදුරජාණන් වහන්සේ දේශනා කළා. අපි ඒ අනු ඒකට අනුගත වෙලා බලන ඇරෙන්න වෙන දෙයක් අපි කරන්න හොඳ නැහැ. හැබැයි ඒක මේ මට ඇහිච්ච හැටියට හරි තේරෙච්ච හැටි ඒකේ තියෙනවා. අපි එකපාරම අපි ඉස්සෙල්ලා යන්න ඕනේ බලන්න මේ ඒකට කලබල වෙන්නේ නැතුව ප්‍රශ්නේ ඇහෙන්න ඇති අපි ඉස්සෙල්ලා බලමු මේ
අපි කොතනද ඉන්නේ අපි මොකද්ද කරන්න ඕනේ කියලා. අපි කොතනද ඉන්නේ අපි මොකද්ද කරන්න ඕනේ කියලා. ඉස්සර වෙලාම මේ මං සූත්‍රයක් කියන්න හිතාගත්තා ඒක ප්‍රයෝජනවත් වෙයි මේ වෙලාවට ගත්තොත් කියලා හිතෙනවා. මං දැන් නැති තී දන්නේ මේ පින්වතුන් ඒ ප්‍රශ්නෙට උත්තරේ හොයාගන්න කලින් මේක ඊගා. කිසි තැනක අසරණ වෙන්න එපා, අනාථ වෙන්න එපා. බුදුරජාණන් වහන්සේගේ දේශනාව අපිට පිළිදෙන. බුදුරජාණන් මේ පළවෙනි සූත්‍ර දේශනාව මේ වෙලාවට අපි අර ප්‍රශ්න වුණ පස්සේ ගා. අපි নমස්කාරය කියලා මේ සූත්‍රය කියේ. නමෝ තස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස මේ සූත්‍ර දේශනාව මම මේ පින්වතුන්ට කියලා දෙන්නේ බොහොම කරුණු කීපයක් සලකලා බුදුරජාණන් වහන්සේගේ තථාගත ධර්මයේ රැකී රහතන් වහන්සේලා බුදුරජාණන් වහන්සේගේ තථාගත ධර්මයට ඇක්කේ ආරක්ෂා කරේ ගුණ කරේ රහතන් වහන්සේලා පළවෙනි ධර්ම සංඝායනාව පැවැත්වෙන්නේ බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාල මාස 3කින් කොහෙද සිද්ධ වෙන්නේ රජගහ නුවර මොකද ස්ථාන සත්තපරණි ගුහාව සත්තපරණි ගුහාවේ ප්‍රධාන ස්වාමීන් වහන්සේ තමයි මහා කාශ්‍යප මහ රහතන් වහන්සේ ඊට පස්සේ අනිකුත් රහතන් වහන්සේලා ආනන්ද ස්වාමීන් වහන්සේ උපාලි ස්වාමීන් වහන්සේ සරියුත් ස්වාමීන් වහන්සේලායි ගෝල්ඩ් බාලියෝ ඒ ආනන්ද ස්වාමීන් වහන්සේ ගෝල්ඩ් බාලිය ඒ රහතන් වහන්සේලා තමයි ප්‍රධාන උනේ රජතුමාගේ අනුග්‍රාහකත්වය හොඳට ලැබුණා කවුද රජතුමා අජාසත් රජතුමා අජාසත් රජතුමාගේ අනුග්‍රහය ලැබිලා අජාසත් රජතුමාට දැනුවත් කරලා සංඝ තීරණයක් අරගත්තා මේ රජගහ නුවර වස්වසන්ට ඕනෑ වෙන්නේ හාමුදුරුවෝ 500ක් විතරයි කියලා. දන්නවද මේක? රජගහ නුවර ගිහිල්ලා තියෙන කට්ටිය අත උස්සන්න බලන්න. රජගහ නුවර තියෙන්නේ කඳු වලල්ලකින් වට වෙලා. ගිහිල්ලා බලන්න ඒ කඳු වලල්ලේ තිබෙනවා මේ තැන් තැන් වලින් ඇතුල් වෙන්න පුළුවන්. කඳු දෙකක් මෙහෙම එක 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 හාවෙන තැනක ඒ කපොල්ලකින් තමයි ඇතුල් වෙන්නේ. ඒක ඇවිල්ලා හරියට බේසමක් වගේ. ඒ රජගහනුවර පිහිටි ආකාරය. පින්වන්ත අහලා තියෙන හැටියට පින්වන්ත ආයේ 15 වෙනි කාලයේ තමයි ඒක නාගරීකරණය වෙන්නේ. අනිත් කාලවල ඒක වනාන්තර. අදත් ඇවිල්ලා ඒක වනාන්තර. පොඩි කඩමණ්ඩි දෙක තුනක් තිබෙනවා. එච්චරයි තියෙන්නේ. ඒකේ තියෙනවා ඉඩට ගියාන් පස්සේ රජගහනුවර ගිජ්ජකූට පර්වතේ ඊට පස්සේ රජගහනුවර බිම්බිසාර රජතුමා වැඩ හිටුකේ මාලිගාවේ ඒ මොකද්ද ඉතුරු වෙලා තිබෙන නටබුන් ඊළඟට ඔය ඒ දේවල් තියෙනවා. හැබැයි පොළොව ආසේ තව තියෙනවා දේවල්. ඒවා හැම හොයලා එහෙම මතු කරලා නැහැ. ඔක්කොම කැළිය වෙලා තියෙන්නේ. සත්තපරණ ගුහාවටත් යන්න පුළුවන්. ඒ කඳු වලල්ලේ කඳු කන්දි උඩ බෝඩරේ තමයි සීමාව තියෙන්නේ. කන්දේ කඳු වලල්ලක් වටේන්න තියෙන්නේ. ඒ කන්දේ උඩ බෝඩරේ තමයි මේ ගල්බැමි ලොකු විශාල අර චීන මහා ප්‍රාකාරයේ ඒ සලකුණු වගේ බෝඩරේ ගල්බැම්මක් බඳලා තියෙනවා. කඳු උඩ පේනවා ඒක. හතර වටේ බැලුවන් පස්සේ ඉතුරු වෙච්ච ඒවා දැන් පේනවා. දැකලා තියෙනවද? ඒ බුදුරජාණන් වහන්සේ පිරිනවන් පෑවාට පස්සේ තීරණයක් ගත්තා රජගහනුවර ඕකට ඇතුල් වෙන්න තියෙනවා. දකුණින් ගේට්ටුවක් තියෙනවා, නැගෙනහිරින් ගේට්ටුවක් තියෙනවා, උතුරෙන් ගේට්ටුවක් තියෙනවා, බටහිරින් ගේට්ටුවක් තියෙනවා. ඔය ගේට්ටු වහනවා. ඒක හැන්දෑවේ වහනවා. දැන් එහෙම ගේට්ටු නැහැ. හැබැයි ගේට්ටු තිබ්බ තැන් වල ගල් කණු ගල් වැටි තියෙනවා. මේ
මේක දැනගන්න මේ සිද්ධිය උනේ කොහොමද කියලා. මහා කාශ්‍යප මහ රහතන් වහන්සේ සහ මහා සංඝයා තීරණය කරා බුදුරජාණන් වහන්සේ පිරිනවන් පාලා ඊට පස්සේ වස් කාලේ එනකොට ඒ වස්තු මාසේ රජගහනුවර නගර සීමාවේ ඇතුළත ඉන්න ඕන කවුද? මහරහතන් වහන්සේලා 500ක් විතරයි. ඒ මහරහතන් වහන්සේලා 500 දෙනාම සත්‍යපර්ණි ගුහාවේදී ධර්මයේ සත්‍යයනා කරනවා පිළිවෙලකට හේතුව රහතන් වහන්සේලා නිසාම නෙවෙයි ගත්තේ. රහතන් වහන්සේලා වගේම උන්වහන්සේලා ත්‍රිපිටකධාරී. ත්‍රිපිටකධාරී අනිත් එක තමයි බොරුවක් එක්කාසු වෙන්නේ නැහැ. කවදාකවත් රහතන් වහන්සේලා බොරු කියන්නේ නැහැ. අසත්‍ය දියක් ප්‍රකාශ කරන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේ දෙසූ දෙයක් අතහරින්නේ නැහැ. නොදෙසූ දෙයක් එක්කාසු කරන්නේ නැහැ. පනෝපු දෙයක් නොපනුවා කියන්නේ නැහැ. නොපනෝපු දෙයක් පනවවා කියලා කියන්නේ නැහැ. ඒක නිසා ධර්මයේ ස්ථාවරත්වයේ පිහිටියා වූ හිත ඇති සහ අර්ථේ ධර්මයේ නිරුක්ති ප්‍රතිභාණේ කියනා වූ පිළිසිඹියාපත් ඥාන ධර්මයන්ගෙන් යුක්ත වෙච්ච ත්‍රිපිටකධාරී රහතන් වහන්සේලා 500 දෙනෙක් තමයි ඒ ධම්ම සභාවට ගන්න. තේරුණාද? ඒ ස්වාමීන් වහන්සේලා ධර්මයයි විනයයි දෙක සජ්ජහායනා කරා මේ ටික තමයි බුදුරජාණන් වහන්සේගේ බුදුරජාණන් වහන්සේ අපිට දේශනා කළේ මෙන්න මෙතනදී තමයි දේශනා ආනන්ද ස්වාමීන් වහන්සේගෙන් අහනවා කොතනදී මේ කාරණේ දේශනා කළේ ආනන්ද හාමුදුරුව කියනවහල් පැත්තේ මොකක්ද අරමුණු කරගත්තේ කවුද සිද්ධිය ඊට පස්සේ කියනවා සිද්ධිය මෙයා මේ හාමුදුරුව මේ සිටුවරයා මේ රජතුමා කියලා ඊට පස්සේ මොකද්ද කියපු ධර්ම කාරණේ ඊට පස්සේ ප්‍රශ්නයක් ඇති වුණා මේකට උත්තරේ බුදුරජාණන් වහන්සේ මෙහෙම දේශනා කරා කියලා විස්තර කියනවා ඒ විදිහට දේශනා කරලා රැකපු සුරකපු ධර්මයක් තමයි අපිට තියෙන්නේ. එතකොට ඒ 500 දෙනා වහන්සේට අපි ඒ රහතන් වහන්සේලාට අපි අද වුණත් ගෞරව කරන්න ඉපායි. ඇත්තටම මම ගෞරව කරන්නේ ඒ ස්වාමීන් වහන්සේ ඒ රහතන් වහන්සේලාටයි. ඉතින් මම අදත් ගෞරව කරන්නේ වඳින්නේ නමස්කාර කරන්නේ ඒ ධර්මය සත්‍යයනා කළා වූ සහ ඒ ධර්මයේ රැකපු ඒ ගෞරවනීය මහරහතන් වහන්සේලා 500 දෙනා වහන්සේට පළමු කොට හේතුවේ ධර්මයේ අදට තිබෙන ධර්මයේ මූලික ආරම්භක ස්වාමීන් වහන්සේලා තමයි ඒ. ඒකට කියන 500ක් දෙනා වහන්සේලා එකතු වෙච්ච නිසා කියන පංචසතික සත්‍යයනාව කියලා. ඊට පස්සේ අවුරුදු 100ක් යන 100ක් යනකොට වෙනත් වෙනත් මති මතාරන්තර දරාපු අය ඉන්දියාව කියලා කියන්නේ බ්‍රාහ්මණයන්ගේ සහ වෙන වෙන ආජීවකයන්ගේ නිගණ්ඨයන්ගේ පිරිච්ච රටක් ලංකාවේ ඉන්නේ සාමාන්‍යයෙන් ලංකාවේ ඉන්නේ බොහොම ටික දෙනයි නිගණ්ඨයෝ ලංකාවේ නැහැ ආජීවකයෝ ලංකාවේ නැහැ ඉන්නේ අද කාලේ හැටියට ක්‍රිස්තියානි කතෝලික මුස්ලිම් ඒ වගේම ওই පොඩි පොඩි ඇදහිලි කරන්නා වයි ඉන්නේ ඉන්දියාවේ තරම් බහුලව නැහැ නිගණ්ඨයෝ ලංකාවේ කොහොමත්ම නැහැ. නමුත් ඉන්දියාවේ එහෙම නෙවෙයි. බ්‍රාහ්මණ දෘෂ්ටිය, බ්‍රාහ්මණ ධර්මය, වේදය, ඊට පස්සේ ආජීවක, ඊට පස්සේ ආත්මවාදී ඇදහිලි බුදුරජාණන් වහන්සේගේ කාලයේම හිටියා ශාස්ත්‍රුන් වහන්සේලා ප්‍රසිද්ධ 6 දෙනෙක් අහලා තියෙනවා ෂට් ශාස්ත්‍රුන් කියලා. ඒ ශාස්ත්‍රුන්ගේ ගෝල බාලයෝ ටිකක් ඉන්නවා තවත් දවසින් දවස එක එක දෘෂ්ටි බිහි වෙනවා. එවැනි පරිසරයක තමයි බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ මතුවේ. එතකොට ඒ බුදුරජාණන් වහන්සේ පිරිනවම් පාල මාස 3කින් ධර්මයේ සත්‍යයනා කරනවා. එතකොට අවුරුදු 100ක් යනකොට අර කට්ටියගෙන් නැවත දෘෂ්ටි එකතු වෙනවා මේකට. මහාන වෙන අයත් ඉන්නේ ඔක්කොම අර පරිසරයේ. ඔක්කොම සද්ධාවෙන් මහාන අයත් නෙවෙයි. පරීක්ෂා කරන්න මහාන වෙනවා, ඛණ්ඩ මහාන වෙනවා. ඊළඟට මේක ටෙස්ට් කරන්න මහාන වෙනවා, නිකන් ජීවන උපායයට මහාන වෙනවා, නිවන් දකින්න මහාන වෙනවා. නෑදෑකම් නිසා හිතවත්කමට මහාන වෙනවා. කොහොම නොඑක ආකාරයෙන් මහාන වෙනවා. අවුරුදු 100ක් විතර යනකොට කරුණු 10ක් එක්කාසු කරා. බුදුරජාන් වහන්සේ දේශනා කරපු නැති කරුණු 10ක් දසවස්තුවක් කියලා. ඊට පස්සේ කාලාශෝක කියන රජුරුවන්ගේ කාලේ නැවත ওই රේවත කියලා ස්වාමින් වහන්සේ නමක් එකතු වෙලා ස්වාමින් වහන්සේලා කීප නමක් හිටේ ඒකේ ප්‍රධාන ස්වාමීන් අතර දෙනමක් ඉන්න එක නමක් රේවත ස්වාමින් වහන්සේ මහරහතන් වහන්සේලා උන්වහන්සේලා විශාලා මහා නුවර වාලුකාරාමේදී
කාලාශෝක රජුරුවන්ගේ උදව් උපකාරය අරගෙන නැවත ධර්ම සජ්ජායනාවක් කරනවා. ඒ ධර්ම සජ්ජායනාවේදී ස්ථීර කරේ මොකද්ද? අර ඉස්සර වෙලා කරපු ධර්මයම වෙන ඒවා එකතු වෙන්න නොදී රැක්කස්. එච්චරයි කරේ. උන්වහන්සේලා විරුද්ධව ගියාද පළවෙනි එකට? නැහැ. ඒතිකම ආරක්ෂා කරලා තව ඒවා තියනවා නම් ඒකේ විස්තර කතනයක් විතරක් තියලා තියෙනවා. ඒ දෙවෙනි සජ්ජායනාව අවුරුදු 100කට පස්සේ දෙවෙනිද වෙන්නේ? අවුරුදු 100කට පස්සේ. එතනදී ස්වාමින් වහන්සේලා රහතන් වහන්සේලා විතරයි ගත්තේ. රහතන් වහන්සේලා ත්‍රිපිටකධාරී රහතන් වහන්සේලා 700 නමක් ගන්නවා ඒකට. ඒකට නිසා කියනවා සත්‍ය සතික සජ්ජායනාවේ කියලා. පළවෙනි එකට කීය දෙනෙක් ගත්තද? 500 ත්‍රිපිටකධාරී මහරහතන් වහන්සේලා 500 දෙනෙක් ගත්තා. දෙවෙනි ධර්ම සජ්ජායනාවට ගන්නවා ත්‍රිපිටකධාරී රහතන් වහන්සේලා 700 දෙනෙක් දෙනා වහන්සේ නමක්. ඉතින් අපි අද ගරු කරන්න ඕන නවදින්න ඕන උන්වහන්සේලාට ප්‍රමාණවත් ප්‍රණාමය දක්වන්න ඕන කුමක් නිසාද? මේ ධර්මය ආරක්ෂා කරා වෙන මිත්‍යා දෘෂ්ටික අදහසයකට එක්කාසු වෙන්න නොදී මේව රැකපු නිසා. උන්වහන්සේලාට තියෙනවා අර්ථයේ ධර්මයේ නිරුක්ති ප්‍රතිභාණී කියනා වූ පිරිසිඹියාපත් ඥාන ධර්ම ශක්ති හතර. ඒක නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරපු දේ අවුලක් නැතුව තේරුම් ගන්නට උන්වහන්සේලාට පුළුවන්. ඊළඟට අවුරුදු බුදුරජාණන් වහන්සේ පිරිනම් පාලා අවුරුදු 236ක් විතර යනවා. අවුරුදු 236ක් ගියාට පස්සේ අශෝක රජුරුවන්ගේ කාලේ තුන්වෙනි ධර්ම සජ්ජායනාව සිද්ධ වෙනවා. ඒකට මොග්ගලීපුත්ත තිස්ස කියන මහරහතන් වහන්සේ ප්‍රධාන කරගෙන රහතන් වහන්සේලා දහසක් වඩිනවා. රහතන් වහන්සේලා දහසක්. ඒ ත්‍රිපිටකධාරී රහතන් වහන්සේලා දහස දෙනා වහන්සේ තමයි මේ පාටලීපුත්ත නගරේ අශෝකාරාමයේ වැඩ ඉඳගෙන උන්වහන්සේලා ධර්ම සජ්ජායනාවක් කරනවා. ඒත් අර පළවෙනි ධර්ම සජ්ජායනා දෙකට විරුද්ධ වෙන්නේ නැහැ. ඒවත් ආරක්ෂා කරගෙන උන්වහන්සේලා එක මේකාර කතාවත්තු ප්‍රකරණයේ විතරක් පරණ ධර්ම න්‍යායකට අනුකූලව මොග්ගලීපුත්ත තිස්ස ස්වාමීන් වහන්සේ විස්තර කතනයක් කරනවා. අනිත් එක ඔක්කොම ආරක්ෂා කරනවා. මේ ධර්ම සජ්ජායනා තුනේදීම රහතන් වහන්සේලාගේ ඉදිරිපත් වීම තියෙනවා. අනිත් එක ඒ කාලේ කෙනෙකුට එහෙම සූත්‍රයක් එහෙම පාඩම් කරලා පුරුදු වෙන්නේ නැතුව උච්චාරණ ශක්තිය හදා ගන්න නැතුව කියන්න දෙන්නේ නැහැ. ඒක ගුරුවරයෙක්ගේ තියෙන කාර්යය. සූත්‍රයක් උගන්වන්නට ඕනේ, ඒකේ අර්ථකථනය කියන්න ඕනේ, වාක්‍ය කියලා දෙන්න ඕනේ, වචන තේරුම කියලා දෙන්න ඕනේ. ওই විදිහට තමයි ඒ කාලේ සූත්‍ර ඉගැන්වීම කරලා තියෙන්නේ. අද වගේ කඩේට ගියා පොතක් ගත්තා හිතුමතේ කියන දෙහෙම අවස්ථාවක් ඒ කාලේ නැහැ. එතකොට තුන්වෙනි ධර්ම සජ්ජායනාවේදී රහතන් වහන්සේලා දහස් නමක් ඉදිරිපත් වෙනවා. මම ගරු කරන්නේ, මම පිළිගන්නේ ඒ ස්වාමීන් වහන්සේලා රැකපු, ඒ ස්වාමීන් වහන්සේලා සජ්ජායනා කරපු සූත්‍ර සාත්‍රී පිටකයයි. පළවෙනි ධර්ම සජ්ජායනාවේ 500 දෙනා වහන්සේටත්, දෙවෙනි ධර්ම සජ්ජායනාවේදී 700 දෙනා වහන්සේටත්, තුන්වෙනි ධර්ම සජ්ජායනාවේදී දහසක් දෙනා වහන්සේටත් අපි අදත් නමස්කාර කරන්න ඕනේ. ඇයි? උන්වහන්සේලා තථාගත ධර්මයෙන් නිවැරදිව සජ්ජායනා කළා, පෙළ ගැස්සෙව්වා. කිසිම කෙනෙකුට අත ගන්නට එහෙම අඩුවක් පාඩුවක් තියලා කතා කරන්නේ නැහැ. අනිත් එක උන්වහන්සේලාට භාෂාව පිළිබඳව එහෙම ගැටලුවක් නැහැ. ඇයි? අර්ථය දන්නවා. ධර්මයේ නිරුක්තිය ප්‍රතිපාණය කියන පිරිසිඹියාපත් ඥාන ධර්ම තියෙන නිසා එහෙම මෙහෙන් කෑලි ගැටක ගහ එහෙම කරන්නේ නැහැ. ප්‍රතික්ෂේප කරන දේ ධර්මානුකූල ප්‍රතික්ෂේප කරනවා, ගන්න දේ ධර්මානුකූලව ගන්න. දැන් ධර්ම සජ්ජායනාවල් කීයද? මෙහෙම කාලයක් යනකොට ඊට පස්සේ තමයි ධර්මාශෝක රජුරුවන්ගේ කාලේ ඒ සජ්ජායනා කළා වූ ධර්මයක් අරගෙන තමයි මිහිඳු මහරහතන් වහන්සේ ලංකාවට වැඩම කරන්නේ. ඉතින් ලංකාවට දැන් 236කට පස්සේ මහිතේ ස්වාමීන් වහන්සේ 250 වගේ කාලේ තමයි උන්වහන්සේගේ ලංකාවට වැඩම කරලා කාලේ ඊට පස්සේ ධර්මය ලංකාවේ ධර්මය ස්ථාපනය කරන්නේ. ඊළඟට ලංකා භූමියේ ධර්ම ස්ථාපනය කරලා එහෙම ටික කාලයක් යනකොට ලංකාවේ හාමුදුරුවන්ට
අලුතෙන් මහාන වෙච්ච ස්වාමින් වහන්සේලාට හොඳට ධර්මය කියලා දෙනවා උගන්වනවා ඊළඟට බුදුරජාණන් වහන්සේ පිරිනවන් පාලා අවුරුදු 450ක් වගේ යන කාලෙ ඒ කියන්නේ 450ක් වගේ 55ක් වගේ යන කාලෙදී ඊට කලින් සිද්ධ වෙනවා අවුරුදු 400 විතර යන 400ක් 450ක් විතර යනකොට ලංකාවට බොහොම ඛේදක වාචරයක් ඇති වෙනවා ඒ තමයි අර බැමිණි ඉතිහාසය ඇති වෙනවා මහා ත්‍රිපිටක ධාරී මහරහතන් වහන්සේලා විශාල ප්‍රමාණයක් පිරිනවන් පාන පිරිනවන් පාල වුණාට පස්සේ මේ ධර්මය ආරක්ෂා කරන්න ආරක්ෂා වෙන එකක් නැහැ ධර්මයට හානියක් සිද්ධ වෙයි කියන අදහස ඇති වුණාට පස්සේ තමයි ඒ රහතන් වහන්සේලාත් ඊට පස්සේ ඒ ධර්මධාරී මේ ත්‍රිපිටක ධාරී ස්වාමින් වහන්සේලා ත්‍රිපිටක ධාරී මහරහතන් වහන්සේලා එකතු වෙලා නැවත 500 දෙනා වහන්සේ නමක් එක්කාසු වෙනවා ත්‍රිපිටක ධාරී රහතන් වහන්සේලා 500 දෙනෙක් එකතු වෙනවා මාතලේ අලු විහාරයට මාතලේ අලු විහාරයේදී මේක සිද්ධ වෙන්නේ කිස්තු පූර්ව පළවෙනි සියවසේ බුදුරජාණන් වහන්සේ පිරිනුවන් පාලා අවුරුදු 450ක් විතර ගියාට පස්සේ කාලෙදි තමයි මේක සිද්ධ වෙන්නේ උන්වහන්සේලා තමයි මේ සජ්ජහායනා කර කර කටපාඩම් කරමින් ආපු මේ ධර්මය පොත්පත්වල එහෙම නැත්නම් පුස්කොළවල ලියන්නේ. ඒ වෙනකොට උන්වහන්සේලා පොත් වශයෙන් සූත්‍ර වශයෙන් හොඳට පෙළගස්සලා කටපාඩම් කරගෙන කටපාඩම් කරගෙන හිතේ දරාගෙන ආවා. පොත් සූත්‍ර විතරක් නෙවෙයි සූත්‍රය සූත්‍රය දැන් උන්වහන්සේලා ප්‍රධාන වේගන ගන්න සූත්‍රය සූත්‍රයේ විනය අභිධර්ම ඉගෙන ගත්තයින් පස්සේ අලුත් එක්කෙනාට උගන්වනකොට ඒ සූත්‍ර දේශනාව උගන්වලා ඒකේ වචනවල තේරුම කියලා දෙන්න ඕනේ. වචනවල තේරුම හැදෙන තාලෙ ඒ වචනවල උච්චාරණ විදිය කියලා දෙන්න ඕනේ. එහෙම තමයි උගන්වන්නේ. ඒකට කියනවා වනපොත් කරනවා කියලා. වනපොත් කියන්නේ පිරුවන් පිරුවන් කියලා කියන්නේ සජ්ජහායනා කිරීම වශයෙන් පාඩම් කරනවා. සජ්ජහායනා කිරීම වශයෙන් පාඩම් කරන උච්චාරණයේ එන කල්ම හොඳට කියලා 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 දෙනවා ඊළඟට මේ විදිහට තමයි උගන්වන්නේ ඉතින් පළවෙනි ධර්ම සජ්ජහායනාවෙන් ආරක්ෂා කරපු ටික දෙවෙනි එකකින් තහවුරු කරා තුන්වෙනි එකකින් තහවුරු කරා හතරවෙනි ධර්ම සජ්ජහායනාව තමයි අවුරුදු 450ක් විතර ගියාට පස්සේ සිද්ධ වෙන්නේ කිස්සු පූර්ව පළවෙනි සියවසේ ඒ තමයි ධර්මය පොත්වලට පොත්පත්වල ලියපු එක ඒක නිසා අදත් අපි ගරු කරනවා නම් ආන්න ඒ මාතලේ අලු විහාරයේ සිද්ධ කළා වූ ඒ ධර්ම සජ්ජායනා කරපු ස්වාමීන් වහන්සේලාට මහරහතන් වහන්සේලාට අපි ගරු කළ යුතුයි නමස්කාර කළ යුතුයි. එහෙම නේද? සජ්ජායනා හතරක් ওই විදිහට තියෙනවා. අදට ලෝකී තිබෙනා වූ ත්‍රිපිටකය ඔක්කොම තියෙන්නේ අමාතරේ අලු විහාරයේ ලියපු ඒවාගෙන් විකාශනය වෙච්ච ඒවා. හිතන්න හොඳ නෑ අපි ඒ අලු විහාරයේ ධර්මයේ ලියනකොට මේ අකුරු දන්නේ නැති, ශබ්ද දන්නේ නැති ඒ වගේම අවුරුදු 2500කට පස්සේ අපිට හරිගස්සන්ට ධර්ම කෑලි ඉතුරු කරලා ගියා කියලා කියන ඒවා මහා විහිළු කතා. අවුරුදු 2500කට පස්සේ අපිට හරිගස්සන්ට වචන හදන්න උච්චාරණයේ ඒ ආහඳුරන්ට මෙහෙ ඉඳලා උගන්වන්නද ඒවා මහා විහිළු කොමඩි කතා. ඒක නිසා උන්වහන්සේලා එහෙම ඒ වගේ කාටවත් අඩුපාඩු තියන්න නෙවෙයි ලිවි අනිත් එක හොඳ උගත් ස්වාමීන් වහන්සේලා. යම් හොඳට හිතලා බලන්න යම් කෙසේ කෙනෙකුට ස්වාමීන් වහන්සේලාට හිතෙනවා නම් මේ ධර්මයේ තව ටිකක් කල් යනකොට විනාශ වෙනවා නැති වෙනවා ලෝකෙන් අතුරුදහන් වෙනවා කියලා එහෙම හැඟීමක් එනවා නම් ඒ ධර්මයේ නියම විදිහට පොත්වල ලියන්නත් ඕනේ කියලා අදහසක් එනවා නම් අකුරු දැනගෙන අකුරු වැරදීට ලියනවා. ඔච්චර හැඟීමක් ඔච්චර ලොකු අදහසක් එනවා නම් ඒ ස්වාමීන් වහන්සේලා අකුරු දන්නේ නැති අය දාගන්නවද උකට? එහෙම වෙයිද? ඔච්චර හැඟීමක් ඔච්චර ලොකු හිතක් තියෙන. ඒක නිසා උන්වහන්සේලාට ඒක හොඳට තේරෙනවා. අද ඇත්තටම තියෙන්නේ භාෂාවක තියෙන්නේ භාෂාවක තියෙන උච්චාරණයේ තියෙන්නේ කටට. භාෂාවක උච්චාරණයේ තියෙන්නේ කටට. ඒක නිසා නියම වචන තියෙන්නේ අපේ ශබ්දේ. ඒක
ආය රහසක් නෙවෙයි අපිට ආය මේ මේ අද කාලේ භාෂාව දන්න අයකින් ගිහිල්ලා ඕක ඉගෙන ගන්න ඕනේ නැහැ දැන් පොඩි කාලෙම තියෙනවනේ සකස් කඩේ හැම කියනකොට පොත උගන්වන්නේ කටපාඩමෙන්නේ කියන්නේ උගන්වන්නේ මේ විදිහට නේද සකස් කඩේ උගන්වන්නේ ශ්‍රෝක පොත් කියලා දෙන ඒවා හඳින්නේ කියලා දෙන්නේ අකුරු කියවලා නෙවෙයි දැන් පොඩි දැන් හිතලා බලන්න පොඩි කාලේදී මේ මොන්ටිසෝරි රයිම්ස් තියෙනවනේ ඒවා පොඩි ළමයින්ට කියලා දෙන්නේ අකුරු ලියලාද ශබ්දයෙන් කියලා දෙයි ශබ්දේ එතකොට ශබ්දයෙන් එයා ග්‍රහණය කර ගන්නවා ශබ්දයෙන් අහ ගන්නවා හොඳට ඒ වගේ තමයි ඒ කාලේ තිබෙන අකුරු වර්ග දෙකක් තිබෙනවා එකක් තමයි ශබ්ද අක්ෂරය අනිත් එක තමයි රූප අක්ෂරය මේක තේරෙනවද ශබ්දාක්ෂරය කියන්නේ මොකක්ද? ශබ්දාක්ෂරය කියලා කියන්නේ අක්ෂරයේ ශබ්ද කරනවා ශබ්ද කරලා පෙන්නනවා. ඒ ශබ්ද කරලා පෙන්නන අක්ෂරය මේ මේ ශබ්දයට මෙන්න මේකයි රූපකේ කියලා පෙන්නනවා මොකක් හරි ඇඳලා ලියලා ලියලා. ඒකට කියනවා මොකද්ද? රූපාක්ෂරය කියලා. අක්ෂර රූප කියලා කියන්නේ අපි ඔය ලියන්නේ ආ ආ ඈ ඈ. ඒ අත්වසෙම ඒවා අක්ෂර රූප. අකුරු වර්ග දෙකක් තිබෙනවා. පිරික්කියන්ට ඕනේන්නේ රූපාක්ෂරයේද ශබ්දාක්ෂරයේද පිරික්කියන්ට ඕනේන්නේ ශබ්දාක්ෂරයයි පිරිත් පොතලියන්ට ඕනේන්නේ ශබ්දාක්ෂරයේද රූපාක්ෂරයේද රූපාක්ෂරයයි ඒක නිසා දැනගෙන තියෙන්න ඕනේ මේ රූපේ දැක්කම පස්සේ ඕකේ ශබ්දේ මේකයි කියලා අපිට දැනුමක් තේරුමක් තියෙන්න ඕනේ එහෙම නේ එතකොට මේවත් දන්නේ නැති රහතන් වහන්සේලාද ওই ධර්ම සත්‍යයනව කළේ මේව දන්නේ නැති අය නෑනේ හොද්දටම දන්නවා මේකේ භයානකත්වය අනිත් එක තමයි මේවට එක එක ශබ්ද තියෙනවා මහ ප්‍රාණ ශබ්ද තියෙනවා අල්ප ප්‍රාණ ශබ්ද තියෙනවා ඕවත් දන්නේ නැතිවද ඔය මේ ගි මහ ප්‍රාණ ශබ්දයකට දාන්න ඕන රූපයක උන්වහන්සේලා හඳුනාගෙන තියෙනවා අල්ප ප්‍රාණ ශබ්දයකට දාන්න ඕන මෙන්න මේ වගේ රූපකයක් කියලා දැනගෙන තියෙනවා ඒ රූපකේ පෙන්වලා තමයි ඊට පස්සේ උච්චාරණය කියලා දෙන්නේ රූපකයෙන් විතරක් අ රූපක අක්ෂරයෙන් විතර රූප අක්ෂරයෙන් විතරක් සද්දේ දැනගන්න බෑ මොකද්ද කරන්න ඕනේ උච්චාරණය දැනගන්න ඕනේ දැන් සමහර වෙලාවට තියෙන පොත විතරක් අරගෙන සාමාන්‍ය 2000ක් 3000ක් ගත්තාන් පස්සේ ත්‍රිපිටක පොතක් ගන්න පුළුවන් හැබැයි ත්‍රිපිටක පොත ගන්න පුළුවන් අකුරු තේරෙනවා උච්චාරණය කවුද දෙන්නේ සල්ලි වලට උච්චාරණය සමහර තැන්වල තියෙන ගාථා කියන්නේ වැරදියට පිරි කියන්නේ වැරදියට වචන හසුරවන්නේ වැරදියට ඇයි ඒ උච්චාරණය ඉගෙනගෙන නැහැ අකුරු තියෙන පොත ගත්තා කඩින් එහෙම නේද ඔන්න ওই විදිහට බණ කියන්න ගියාන් පස්සේ සා ධර්මයේ තේරුම් කරන්න ගියාන් පස්සේ අනාගතේ නැති වෙනවා ධර්මෙ මෙච්චර අපිට අපේ මට්ටමට මෙච්චර තේරෙනවා නම් අනාගතේ දකින්නාව ත්‍රිපිටක ධර්මයේට බුදුරජාණන් වහන්සේගේ ධර්මයට හිතක් තිබෙනා රහතන් වහන්සේලාට ඕක තේරුන්නේ නැද්ද තේරුන්නේ නැද්ද එහෙම හිතනවා නම් තේරුන්නේ නැත්තේ කියලා ඒක කාටි වැඩද අපේම තියෙනවා මොට්ට මෝඩ කමක් කරන්නේ වෙනමක් වටන්න නෙවෙයි. එහෙමනේ. ඒ ඒක නිසා හතරවෙනි ධර්ම සත්‍යයනාවේදී ආවේ නිකං අය නෙවෙයි. අනිත් එක හොඳට හොඳට හිතලා බලන්න. හොඳට හිතලා බලන්න. ඇයි තල්පත් හොයාගත්තේ? ඇයි තල්පත් හොයාගත්තේ? ලියන්න. මේ කලක් පවතින්නේ. තල්පත කලක් පවතිනවා. තල්පත් හදන තාලේ දන්නවද? තල්පත් සම්බල හදේ දාලා හදේ දාන්න ඕනේ. හදේ දාලා වේලන්න. ඊට පස්සේ මදින්න ඕන. මැදලෙවිලා ඒ මොකද කරන්නේ? මැදලෙවිලා ඒකේ තියෙනවා දොරණ තෙල් කියලා જાතිය. පස්සේ ගන්නවා දොරණ තෙල්. දොරණ තෙල් ගන්නයි දොරණ තෙල් වලින් කවර උනාන් පස්සේ සත්තු විදින්නේ නැහැ. ඔය බලන්න මැදිලා තියෙන්නේ ලස්සනට මැදිලා තියෙන්නේ. දොරණ තෙල් කියලා જાතියක් තියෙනවා මේ ගස්වල සිංහරාජ කැලේ තියෙනයි ඒව දාලා මදිනවා ඊට පස්සේ මොකෙන්ද අකුරු ලියන්නේ කට්ටෙන් ලියන්නේ කට්ටකින් ලියන්නේ කට්ටකින් ලියලා අකුරු කට්ටකින් ලියාගෙන ගිහිල්ලා ඊට පස්සේ මේ තියෙනවා විශේෂ අඟුරු જાතියක් කළු ඒව දාලා ඒකෙ මදිනවා එතකොට අර කැපිච්ච තැන පිරිලා යනවා ඊට පස්සේ දානවා තෙල් මදපු ගමන්ම ඉතම පොදට අකුර පේනවා ඔච්චර හරියක් කරන්න පුළුවන් රහතන් වහන්සේලා ඔය කොලේ කල්පව දිනවයි කියලා දැනගන්න පුළුවන් රහතන් වහන්සේලා
ඔය අඟුරු මදින වැඩේ කරන්න පුළුවන් රහතන් වහන්සේලා. ඔය තල්පත් තෝරගන්න පුළුවන් අය. මේ අයන්න ආයන්න ඈ නැත්තන්ට. හිතලා බලන්න. හයන්න ගයන්න තේරෙන්නේ නැද්ද? එහෙම හිතනවද? ඔච්චර දෙයක් දැන්නේ නැතුව මේ වැඩේට බැස්සේ. ඒක නිසා අතීතයේට ව්‍යාකරණ උගන්වන්නට කලින් අපිට ඒ සයන්නසල දීපු ටිකේ ඉස්සර හිතන්න ඕනේ. අපි සමහර රට යන්නේ අතීතයේට උගන්වන්නට. එහෙම ඉන්නවා. මේ මගෙන් දොස්තර මහත්තයෙක් ත්‍රිපිටකය ඉගෙන ගත්තා. ත්‍රිපිටකය කියලා කියන සූත්‍ර ඔක්කොම නෙවෙයි. ඒ මහත්තයා මොකද කරේ? ඒ මහත්තයා කිව්වා මට එයා මැරුණා. ඒ මහත්තයාට සමාජයේ කැපී පෙනෙන්න කැමති. ඉතින් ඒ මහත්තයා බෞද්ධ සභාවලට යනවා. බෞද්ධ සභාවට ගියාට පස්සේ ඒ මහත්තයාව වෛද්‍යවරයෙක් හැටියට ගණන් ගන්නවා. ධර්මයේ දන්න කෙනෙක් හැටියට ගණන් ගන්නෑ. එහෙම වෙනවනේ. ධර්මයේ දන්න කෙනෙක් හැටියට ගණන් ගන්නෑ, වෛද්‍යවරයෙක් හැටියට ගණන් ගන්නවා. හැබැයි වෛද්‍යවරයෙක් හැටියට ගණන් ගත්තට මේ සභාවට වැඩක් නෑ. කොදගොඩ මහත්තයා හිටියා. කොදගොඩ මේ නන්දදාස කොදගොඩ මහත්තයා කියලා. නන්දදාස කොදගොඩ මහත්තයා හැමතැනම කැපී පේනවා. ඇයි? ඒ මහත්තයා පොතපතක් කියනවා, සමාජ ආචාර සීල දේවල් දන්නවා, අනවුස් කරනවා, වෙදකමක් දන්නවා. ඒ නිසා ඒ මහත්තයා යම්කිසි තැනකට ගියාන් පස්සේ හරියට පිළිගන්නවා. ඒ හින්දවත් දන්නේ නැහැ මේ මහත්තයත් මගෙන් ඇවිල්ලා මේ එක එක පොත්පත් ඉගෙන කිව්වා. ඇහුවා, සාකච්ඡා කරනවා. හැබැයි පස්සේ මට කිව්වා, ස්වාමීන් වහන්සේ මට පාලි හා බෞද්ධ විශ්වවිද්‍යාලේ මේ මට උපාධිය කරට උඩ කියලා. මං කිව්වා කමක් නැහැ, මට පුළුවන් එක මං උදව් කරන්නම්. ස්වාමීන් වහන්සේටත් මං රෙජිස්ට්‍රේෂන් දාන්නම් කිව්වා. මං කිව්වා මට එපා කියලා. මට අවශ්‍ය නැහැ. මහත්තයාට මං උදව් කරන්නම්. මහත්තයා ලියන්න කියලා. එයා ගියා. රෙජිස්ට්‍රේෂන් දාලා මට එන්න නැත නැවත නැවත කිව්වා ස්වාමීන් වහන්සේ මං පොතුත් ගෙනල්ලා දෙන්නම්. උදව් කරන්නම් ගිහිල්ලා බස්සන්නම් වාහනේ. මං කිව්වා මට එපා. මට එපා. ඔබතුමා ගිහිල්ලා ඉගෙන ගන්න. ඊට පස්සේ හිටියා ඒ කාලේ හිටියා මේ අභිධර්ම පිළිබඳ මේ එතුමා ඒකේ ප්‍රධාන මහතේ මහාචාර්යවරයා වයි කරුණාදාස කියලා. වයි කරුණාදාස මහත්තයා උදව් කරගෙන ඊට පස්සේ මෙයා ගිහිල්ලා ලිව්වා. ලිව්වේ මොකද්ද? විනය පිළිබඳව. හැබැයි පාස් වුණා. එම්.ඒ. කුත් කරා. එම්.ඒ. කුත් කරලා මටත් ඒකේ ඇත්ත වශයෙන්ම මං මග පෙන්වයි කියලා ඒ මහත්තයා මට වඩා ගොඩක් වැඩිමං. මම බොහොම බලයි. ඒ වුණත් ඒ මහත්තයා මට කියලා දුන්නා මේ උපහාරයක් හැටියට මේ පොත මං සායනාන්දේ මට මග පෙන්වන්න නිසා මං පිළිගන්නවා කියලා. හැබැයි ප්‍රශ්නයක් හිටා. ඒ මහත්තයා ඒ තත්ත්වයට පත් වුණාට පස්සේ ඒ මහත්තයාත් මොකද කරේ? අතීතයට උගන්වන්නටයි කිව්වේ. කොහොමද වැඩි? අතීතයට උගන්වන්න. මේකේ තියෙන සමහර මං කිව්වා මේ මහත්තයා දැන් ඔයා ඉගෙන ගත්තේ නිවන් දකින්නද අතීතයට භාෂාව විනේ උගන්වන්නද? ඉතින් ඉස්සෙල්ලාම කිව්වේ මම යම් කිසි තැනකට ගියාන් පස්සේ ස්වාමීන් වහන්සේ අපි ඒ වගේ උපාධියක් එහෙම නැත්තම් අපිව ගණන් ගන්නෑ කිව්වා. ඒ මහත්තයා ඇත්තම කිව්වා අපි ගණන් ගන්නෑ. මම විශේෂඥ වෛද්‍යවරේ. විශේෂඥ වෛද්‍යවරයා වුණාට එයාව ගණන් ගන්නෑ කිව්වා. හේතුව එයා ධර්ම මණ්ඩලයේ විශේෂඥෙක් නොවන නිසා. ඉතින් අර තත්ත්වේ ගත්තයින් පස්සේ එයාට කතා කරන්න පුළුවන්. ඒ තත්ත්වේ ගත්තන් පස්සේ එයා කතා කරන දේ කියන දේ අනිත් අය පිළිගන්න. ඒක නිසා අතීතයේ ඉතුරු කරපු දෙයින් අපේ පරිස්සම් ඇතුව ධර්මයේ ඉගෙන ගන්න ඕනේ. අපි අතීතයේ වැඩි හදන්න යන්න හොඳ නැහැ. මොකක් හරි තියෙනවා නම් ඒක අපේ ඇත්ත වශයෙන්ම අපිට කියලා දීලා තියෙනවා. දැන් ධර්ම සජ්ජායනා හතරක් කිව්වා. මොකද්ද? පළවෙනි ධර්ම සජ්ජායනාව, දෙවෙනි ධර්ම සජ්ජායනාව, තුන්වෙනි ධර්ම සජ්ජායනාව, හතරවෙනි ධර්ම සජ්ජායනාව තමයි ලිව්වේ. ඊට පසු කාලීනව ධර්ම සජ්ජායනාවල් පැවැත්වලා තියෙනවා. බුරුම රටේ 1871 සජ්ජායනාවක් පැවැත්වලා තිබෙනවා. ඒක ඒ තරම් ප්‍රසිද්ධ නැහැ. හේතුව ලෝකයේම භික්ෂුන් වහන්සේලා එකතු කරගෙන නෙමෙයි කරලා තියෙන්නේ. ඒක ඒ රටේම ස්වාමින් වහන්සේලා යම් ඒ තිබිච්ච එකම තහවුරු කරගෙන තිබෙනවා. ඊළඟට තව ධර්ම සජ්ජායනාවක් පැවැත්වුවා 1856. ඒ තමයි බුරුම රටේ. ඒ තමයි චට්ට සංඝායනාව කියලා තියෙන්නේ. සජ්ජායනාවල් කරලා තියෙන කීයද? 6යි. හැබැයි ඒකෙන් පහක් ප්‍රසිද්ධයි, අනිත් එක අප්‍රසිද්ධයි.
පහක් ප්‍රසිද්ධයි. අදට මොකද්ද පළවෙනි ධර්ම සජ්ජායනාව ප්‍රසිද්ධයි? දෙවෙනි එක ප්‍රසිද්ධයි. තුන්වෙනි එක ප්‍රසිද්ධයි. හතරවෙනි එක අලු විහාරේ පැවැත්වෙනවා ප්‍රසිද්ධයි. පස්වෙනි එක අප්‍රසිද්ධයි. හයවෙනි එක ප්‍රසිද්ධයි. හයවෙනි එක කොහෙද පැවැත්වුනේ? බුරුමේ. පස්වෙනි එක පැවැත්වලා තියෙනවා කියන්නේ මණ්ඩලේ නුවර. හයවෙනි එක පැවැත්වුනේ රැංගුරු නුවර. ඒක බුරුමේ. ඉතින් ඔන්නෝය ධර්ම සජ්ජායනා වන්ට සහභාගී වෙච්ච ස්වාමින් වහන්සේලා රැකපු ඒ දේශනා කරපු පෙළගස්සපු සූත්‍ර දේශනාවල් අභිධර්මයේ විනේ තමයි මම බිත්තුන් වහන්සේ නමක් හැටියට පිළිගන්නේ ඉගෙන ගන්නෙ අදහන්නේ බාරගන්නේ කියවන්නේ උගන්නන්නේ අනිත් ඒවා මම අත ගහන්නේ නැහැ එහෙම තියෙනවා නම් දෙයක් වෙන කිසිම දෙයක් මම උගන්වන්නේ නැහැ හේතුව මේ ඒ ස්වාමින් වහන්සේලා ධර්ම උගන්වන්නට බුද්ධ කාලේ ඉඳලා සූත්‍රය ඒකේ තේරුම සූත්‍රය ඒකේ තේරුම සූත්‍රය ඒකේ තේරුම තේරුමට කියන්නේ මොකද්ද අර්ථකථනය කියලා සූත්‍රය අර්ථකථනය ඔය අට කතා කියලා කියන්නේ ඕකයි පස්සේ තමයි ඒක සිංහලට දානකොට අටුවා කියලා කියන්නේ දැන් අර්ථකථනයක් නැතුව යමක් කියන්න පුළුවන් දැන් තියෙනවා නේද මේ බලන්න IT කියලා වචනයක් තියෙනවා. IT. IT කියන එකේ මොකද්ද අර්ථකථනය? බලන්නකෝ. ඒකටත් අටුවාවක් තියෙනවානේ. Information Technology. ඊට පස්සේ information කියන්නේ මොකද්ද කියලා අහනවා. Information කියන්නේ මොකද්ද? තොරතුරු. කියන්නේ යම් කිසි තැනක තොරතුරු සිද්ධියක විස්තරයක්. තොරතුරුනේ. ටෙක්නොලොජිය කියලා කියන්නේ ඒක ලබා ගන්න තාක්ෂණය ඒකටත් අටුවාවක් තියෙනවා ඕක නැතුව IT විතරකින් හදන්නකට පුළුවන්ද IT කියන වචනයෙන් විතරක් ඕක දන්නේ නැතුව හැන්ඩල් කරගන්න පුළුවන් ඒ තේරුම් ගන්න පුළුවන්ද බෑනේ තුන පහ කියන්නේ මොකක්ද නෑ ඉතල වන්නකො තුන පහ කියන්නේ මොකක්ද තුන පහ දන්නවද තුන පහ කියලා කියන්නේ මොකක්ද ඒකේ අර්ථ කතාව දැනගන්න ඕනේ. ಜಾති තුනකෝ ಜಾති පහකෝ. දැන් දේනවද? අන්න ඒකේ අටුවාව දැනගත්තේ නැති ඉඳ තමයි ওই ප්‍රශ්නේ. තුනම කියන්නේ මොකක්ද? ඇත්ත වශයෙන්ම මේ කවුද මේ ගීලිස්ලා දැනගන්න ඕනේ. ඒක කියලා හරියන්නේ නැහැ. ඒක නෙමෙයි අර්ථ කතාව. කොත්තමල්ලි. සවැත් නුවර කියලා කිව්වොත් සවැත් නුවර කියන්නේ මොකක්ද? කියලා තේරුමක් තියෙන්න ඕනේ. සබ්බං අත්ති इति සාවත්ති සියලු දේම ඇති නිසා තමයි සවැත් නුවර කියලා කිව්වේ. තුන පහ කියලා කිව්වා නම් තුනයි පහයි කියන්නේ මොකද්ද? මෙන්න දැන් ඉගෙන ගන්න තුන පහ කියන එකේ අටුවාවක් පස්සේ. බණත් ඉගෙන ගන්න මේ ධර්ම ඉගෙන ගන්න මේවත් ඉගෙන ගන්න. තුන පහ කියන්නේ මොකද්ද කියලා තේරුම් ගන්න. IT කියන්නේ මොකද්ද කියලා තේරුම් ගන්න. සූත්‍රයක් දැන් ඒවන් කියලා වචනයක් තිබුණොත් එහෙම ඒවන් කියන්නේ ඇයි? මොකද්ද? තේරුම් තේරුම දන්නේ නැතුව නිකම් ඒවන් කියලා කිව්ව හරියන්නේ හරියනවා නෑ නේද එතකොට මේ සාවත්තියන් කියලා කිව්වන් පස්සේ නිකම් වචනයක් කියනවා මොකක් නිසා සාවත්තියන් කියන වෙන වචනයක් ඔකට නැද්ද සිංගප්පූරු කියන්නේ මොකක්ද සිංගප්පූරු කියන එකේ මොකද්ද තේරුම සිංගප්පූරු කියන එක සිංහයෝ ඉඳලා තියෙනවා කොහේ හරි කැලයක් හරි නගරයක් හරි මොකක් හරි එකක් තියෙන ඉන්නේ වනාන්තරයක් ඒකනේ පස්සේ එහෙම උනේ සිංගප්පූරුනේ ආන්න ඒ වගේ යම් කිසි වචනයක් හැදෙන්න ආපු අර්ථාන්විතය තේරුම ඒකට දෙන නිරුක්තිය දැනගන්න එක තියෙන්න ඕන. ඒවත් එක්ක තමයි ඒ රහතන් වහන්සේලා ඉස්සර ගෝලියන්ට ඉගැන්නේ. ඒ තේරුමට කියනවා මොකද්ද? අර්ථය උගන්වනවායි කියලා. තේරුම උගන්වනවායි කියලා. ඒ වගේ අර්ථය උගන්වපු තේරුම් උගන්වපු මහා අර්ථකථනය කියලා එකක් තියෙනවා. ඒකට කියන මහා අට කතාව කියලා. ඉන්දියාවේ ප්‍රසිද්ධ මහා අට කතාව. කොහේ හරි අංග්‍රේසි තැනක් කෙනෙක් ඉගෙන ගත්තා නම් ඒ සූත්‍රයක් ඉගෙන ගත්තා නම් ඉගෙනගත්තු සූත්‍රයේට ඒකේ මහා අර්ථකථනයක් දැනගන්න ඕනේ නැත්නම් එයාට ඒක හසුරුවන්න බෑ. වචන දන්නේ නැහැ. වචන ටික කියන්න පුළුවන්. ඒකේ තේරුම දෙන්න. ඒක නිසා තමයි ඔය අර්ථකථනය වෙනම ලියුවේ. අර්ථකථනය වෙනම ලියලා තින්නේ ඒක නිසායි. පච්චරිය කියලා එකක් තියෙනවා මහා අට්ඨ කතාව කුරුන්දි අට්ඨ කතාව පච්චරිය
අන්ධ කට්ට කතාව ඔය විදිහට අට කතා තියෙන ප්‍රධාන පහක්. ඒකේ මහා අට කතාව තමයි මිහිඳු මහ රහතන් වහන්සේ පාවිච්චි කළේ. ඒකේ ආපිව තමයි හැම වෙලාවෙම බුද්ධ ප්‍රසහාඳුරත් පරිහරණය කරලා තියෙන්නේ ඒ මුල් මුල් හේව. ඒව පසු කාලීනව සිංහලෙන් ලියලා තිබිලා තියෙනවා පාලියෙන් සූත්‍ර තිබුණා සිංහලෙන් සිංහල ශ්‍රී ලාංකික විචුන් වහන්සේලාට අර්ථකථන කියලා. ගොඩක් පස්සේ ඒ කියන්නේ පොතුත් හැදිලා අටුවාත් ලිවිලා ගොඩක් කල් පස්සේ. අනිත් එක බුද්ධඝෝෂ සාහඳුරු ඔක්කොම අටුවාවල් පරිවර්තන ඒ සාහඳුරු අටුවා ලියපු කෙනෙක් නෙවෙයි. ඔය ඒකත් සම්පූර්ණ වැරදි. බුද්ධඝෝෂ සාහඳුරු අටුවාවල් ලියපු කෙනෙක් නෙවෙයි. බුද්ධඝෝෂ සාහඳුරු මේ පරිවර්තකේ. ඉස්සරලා සිංහල භාෂාවයි සිංහල භාෂාවෙන් තිබිච්ච දේවල් පාලි භාෂාවට ඒත් ඔක්කොම නෙවෙයි. ඒ හාමුදුරුවෝ ඔක්කොම පරිවර්තනය කරේ නැහැ කරන්න බෑ. පරිවර්තනය කරේ වෙන වෙන ස්වාමීන් වහන්සේලාත් ඉන්න පස් දිනක් විතර ඉන්නවා. ඒ ඔය වනරත්න කියලා ස්වාමීන් වහන්සේලාක් ඉන්නවා. ධම්මපාල කියලා ස්වාමීන් වහන්සේලාක් ඉන්නවා. ප්‍රධානත්වයේ දරුවා එක කාලයක පොත් කීපයකට විතර මේ බුද්ධඝෝෂ ස්වාමීන් වහන්සේ. බුද්ධඝෝෂ හාමුදුරුව රහතන් වහන්සේ නමක් නෙවෙයි. ඒ ස්වාමීන් වහන්සේ හොඳට ධර්මයේ උගත්, ඒ වගේම භාෂාව හොඳට උගත් ඒ උගත් ස්වාමීන් වහන්සේ තමයි. ඒ ස්වාමීන් වහන්සේ පරිවර්තනය කිරීමේ හැකියාව තියෙනවා. හැබැයි එහෙම අමුතු ඔය දැන් ඔය තියෙනවනේ මොකද්ද විසුද්ධි මාර්ගය ලියලා කියලා. විසුද්ධි මාර්ගය කියන එකත් උන්වහන්සේ ලියලා තියෙනවා කියන්නේ ඉස්සෙල්ලා උන්වහන්සේ පහළ උපදින්න උන්වහන්සේට කලින් ඉඳලා තියෙනවා මහරහතන් වහන්සේ නමක්. ඒ මහරහතන් වහන්සේ නමක් භාවනාවල් කරන පිළිවෙල පිළිබඳව මැනුවල් එකක් හැටියට හදලා තිබිලා තිබෙනවා. ඒකට කියනවා විමුක්ති මාර්ගය කියලා. ඒ විමුක්ති මාර්ගයේ දිහා බලාගෙන ඒ සටහනේ හැටියට තමයි මේක සකස් වෙලා තියෙනවා කියන්නේ. හැබැයි එහෙම සටහනක් ඒ ස්වාමීන් කරලා නැහැ කි. ඒක නිසා ඒ බුද්ධඝෝෂ සාහඳුරන්ට විසුද්ධි මාර්ගයේ ලියන්නත් කලින් විමුක්ති මාර්ගය කියලා රහතන් වහන්සේ නමක් ලියපු පොතක් තිබිලා තියෙනවා. ඒ පොතේ හැඩරුව තමයි විසුද්ධි මාර්ගයේ තියෙන්නේ. බුදුරජාණන් වහන්සේගේ නියම දේශනාව සම්පූර්ණ තිබුණේ පාලි. සූත්‍ර තිබුණේ, විනය තිබුණේ, අභිධර්ම තිබුණේ පාලි භාෂාවේ. ඒ කියන්නේ මාගධි භාෂාවේ. හැබැයි අටුවාවල් තිබුණේ සිංහල භාෂාවේ. අර්ථකථනයේ තියෙන සිංහල භාෂාව. හේතුව මේ සිංහල හාමුදුරුවෝ ඉන්නේ ලංකාවේ. ඒ හාමුදුරුවෝ පාලිය ඉගෙන ගන්නවා සිංහලෙන් තේරුම දැනගන්න. ඉතින් මොකද ඔගේ වරද? පාලිත් ඉගෙන ගන්නවා සිංහලත්. සිංහල ලේසි. ඒ හාමුදුරුවන්ට අර්ථකථනයේ තියෙන්නේ සිංහලෙන්. ඇත්තටම අර්ථකථනයේ දෙන්න ඕනේ සිංහලෙන්නේ. ලංකාවේ හාමුදුරුවන්ට. ඊට පස්සේ ඒකේ අවාසියක් තියෙනවා. හොඳටම ත්‍රිපිටක ධර්මයේ පරිපූර්ණව තියෙනවා ලංකාවේ. ඒ වගේම අර්ථකථනයක් තියෙනවා ලංකාවේ. හැබැයි පිටින් ආපු කෙනෙක් ඉගෙන ගන්නවා නම් භාෂා දෙකක් ඉගෙන ගන්නවා. පාලි ඉගෙන ගන්න ඕනේ සූත්‍ර විනය ආදී දේවල්ට සිංහල ඉගෙන ගන්න ඕනේ කියලා තේරුම් ගන්න. ඒක නිසා තමයි ඒ ප්‍රයෝජනේ සලකාගෙන තමයි බුදුරජාණන් වහන්සේගේ ඒ දේශීය දේශනා කරපු මව් භාෂාව හැටියට සලකලා ඒක පාලි භාෂාවට පරිවර්තනය කරලා තියෙනවා. අටුවා පරිවර්තනය කළා මිසක පෙළ දහම් පරිවර්තනය කරන්න ඉඩ දෙන්නේ නැහැ. හම්බුනේ නේ. එහෙම කරන්න ගියෙත් නැහැ. දැන් මේ ටික සාරාංශයක්. ඒක නිසා අපි ගරු කළ යුතු වන්නේ, අපි පිළිගත යුතු වන්නේ ඒ පළවෙනි ධර්ම සංජායනාවෙන්, දෙවෙනි ධර්ම සංජායනාවෙන්, තුන්වෙනි ධර්ම සංජායනාවෙන්, හතරවෙනි මාත්‍රයේ ධර්ම සංජායනාවෙන් ඒ පැවතෙන්නා වූ ඒ ධර්මයටයි. ඒ වගේම උන්වහන්සේලා හරියම අපිට වඩා හිතලා තියෙනවා. අපිට වඩා හොඳට හිතලා තියෙනවා. අපි හිතන්න පටන් ගන්නවත් නැහැ. ඒ හිතලා ඒ පරිස්සම් ඇතුව ලියපු එක රැකගෙන ආව අපේ ස්වාමීන් වහන්සේලා. ඒ ධර්මයේ ඔය අපිට අද මේ කතා කරන්න print කරන්න තියෙන ඒ රැකපු නිසා. නැත්තම් එහෙම මේව නැහැ. ඔය සිංහ හඬවල් පවත්තන්න නැහැ. අද මේක රැකපු නිසා. ඒක නිසා මේ සූත්‍ර දේශනාව ඒ රහතන් වහන්සේලාගෙන් පැවතෙන
ඒ රාතන් වහන්සේලා රැකපු ඒ රාතන් වහන්සේලා සත්‍යයනා කරපු මාත්‍රේ අලු විහාරයේදී ලියපු මේ සූත්‍ර දේශනා ඒ ත්‍රිපිටකයේ තිබෙන ආ දේශනාවක් තමයි මේ අපි අද සාකච්ඡා කරන්න ඉදිරිපත් කරගන්නේ මේක තේරුණා එහෙනම් අපි උන්වහන්සේලා අපිට කියලා දීපු සූත්‍ර දේශනාවකට අපි යන්න දැන් මේකට කියනවා පළවෙනි පටම උරුවෙල සූත්‍රය කියලා සිංහල තේරුමත් ඇති මේ සිංහල තේරුම මෙහෙමයි සිංහල තේරුම බුද්ධ ජයන්තියට 2500 බුද්ධ ජයන්තියට 1950 ගණන් වල ඔය බලංගොඩ ආනන්ද මෛත්‍රී ස්වාමීන් වහන්සේ ළඟට හිටපු ඒ ස්වාමීන් වහන්සේලා හොඳ උගත් ශාසනයට කැප වෙලා කටයුතු කරන ස්වාමින් වහන්සේලා අර පුස්කොළ පොත්වල තිබෙනා වූ සූත්‍ර අරගෙන ඊට පස්සේ ඒවා සිංහල භාෂාවට පරිවර්තනය කළා මේ කොළවෙල අච්චුගහන සත්‍යයට සංශෝධනය කරලා දුන්නා ඒ සංශෝධනය කරලා දුන්නේ ස්වාමින් වහන්සේලා මහයිතනේ කාර්ය මණ්ඩලෙ ගොඩාක් ඉඳලා තියෙනවා ඒක නිසා ඔය මේ මහානායක මේ මොකද්ද තියෙනවා ඔය බෞද්ධාලෝක මාද විජේරාම පාර තියෙනවා මේ ඒ ස්වාමීන් වහන්සේලාට හදපු විශේෂ මේ ඔය ත්‍රිපිටක මණ්ඩලයේ එහෙම තිබුණේ ඔය සංඝාවාසයක් තියෙනවා ඒ විපස්සනා භාවනායක ඉස්සරහ පිට මහානායක චාරිකාරා ඊට පස්සේ එතන නැවතලා ස්වාමීන් වහන්සේලා ඔය කටයුතු කරලා තියෙනවා වෙන වෙන තැන්වල ඉතින් ඔය පරවැහැර පඤ්ඤානන්ද ස්වාමීන් වහන්සේ ලබුගම ලංකානන්ද ස්වාමීන් වහන්සේ ඊට පස්සේ පළංගොඩ ආනන්ද මෛත්‍රී නායක ස්වාමීන් වහන්සේ ඔය වගේ ගොඩාක් උගත් ස්වාමීන් වහන්සේලා තමයි මේ වැඩේට ගියලා තියෙන්නේ. ඒ ස්වාමීන් වහන්සේලා තමයි මේ පරිවර්තනය කළා තියෙන්නේ. එතකොට මේ සිංහල පරිවර්තනය ගත්තාන් පස්සේ එක එක ස්වාමීන් වහන්සේලාගේ භාෂා දැනුමේ හැටියට වචන වෙනස්. මේකේ තියෙනවා ත්‍රිපිටක බුද්ධ ජයන්ති ත්‍රිපිටකේ ගත්තොත් එහෙම වම් පැත්තේ පිටුවේ තියෙන්නේ මොකද්ද? අර බුදුරජාණන් වහන්සේ කාලේ ඉඳලාම ආරක්ෂා කරගෙන ආපු ඒ ත්‍රිපිටක ධර්මය ඒ සූත්‍ර දේශනාවල් රූපක අක්ෂරක වලින් තියෙන්නේ. කටහඬක් නැහැ නේ පොතේ. නේද? රූප අකුරු වලින් තියෙන්නේ. ඒ රූප අකුරු වලින් කියවෙනා වූ රූප අකුරු වල තියෙන ශබ්දය අපිට වෙනම ඉගෙන ගන්න ඕනේ. ඒකට ගුරුවරයෙක් අවශ්‍යයි. අපිට පොඩි කාලේ ඉඳන් උගන්වනවානේ. පාලි භාෂාවේ සිංහල භාෂාවේ ළඟ තියෙන භාෂාවල් නිසා අපිට ඒක ඒතරම් ප්‍රශ්නයක් නැහැ. මේක ඇවිල්ලා රවුම් අකුරු ක්‍රමයක් තියෙන සිංහල අකුරු වලින් තමයි පාලි තියෙන්නේ. පාලි භාෂාවට පාලියට ජාතියක් නැහැ. පාලි ජාතිය කියලා එකක් නැහැ. පාලි ස්ක්‍රිප්ට් එකක් එහෙම නැත්නම් අකුරකුත් නැහැ. මේ පාලි ශබ්දය අපිට ඉංග්‍රීසි භාෂාවෙන් ලියන්න පුළුවන්, නාගරී භාෂාවෙන් ලියන්න, දේවනාගරී වලින් ලියන්න පුළුවන්, හින්දි. ඊට පස්සේ සිංහල එකේ ලියන්න පුළුවන්. ඒව ඔක්කොම දැනගෙන තමයි මේ ස්වාමීන් වහන්සේලා මේක අර අලු විහාරේ දිලල තියෙන්නේ. අපිට ඒ ස්වාමීන් වහන්සේලාට භාෂාවක් උගන්වන්න යන්න ඕන අවශ්‍ය නැහැ. උන්වහන්සේලා කියලා දේ අපි නිවැරදිව ඉගෙන ගන්න. තේරුණානේ ඔය සමහර රට මේ පින්වතුන් මේ මං කියන කතාව ඇත්තද බොරුද කියලා දැනගන්න පුළුවන් ගෙවල් වල දැන් මේ ඉස්කෝලේ යනවනේ ළමයි ගිහිල්ලා ඒගොල්ලෝ ටිකක් ඔය එහෙම මෙහෙම වටපිටාවේ ගිහිල්ලා වචන ටිකක් එක්කාසු කරගෙන හතර වටේ ගිහිල්ලා ඉස්කෝලේද පාඩද ඊට පස්සේ යාළුවොත් එක්ක ඊට පස්සේ ගිහිල්ලා ඔය මේ ඉගෙනගෙන ආවන් පස්සේ දෙමෝපියන්ට කොළොප්පම් කරනවා දෙමෝපියන්ට කොළොප්පම් කියනවා මේ කියන්නේ සමහර ලාටික මහත්තයෙක් මට කිව්වා අපිට අපේ ළමයි අපිට කියන්නේ ගෝවා ඔලු තියන අය කියලාලු. ඒ ගෝවා වලට කියන්නේ මොකක්ද ඉංග්‍රීසි? කැබේජ් හෙඩඩ් මෑන්ලා කියලා කියන්නේ. අර නේද? ඒ කැබේජ් හෙඩඩ් මෑන් කියන්නේ. මේ කැබේජ් හෙඩ් එකක් කියලා කියන්නේ කැබේජ්. ඔව් ඒක කියන්නේ ඒවන ඒ ළමයි කියන්නේ මේක මොකක්වත් නැහැ. ගැලුවා ගැලුවා පදේ නිකන් ආතුලට එහෙම එහෙම කියන්නේ. එහෙමනේ අර අපි කියන්නේ අර කෙහෙල් ඒ ඔව් කෙසෙල් අපි අපි කියන්නේ කෙහෙල් ඔව් හරයක් නෑනේ. ඉතින් මෙහෙ කෙහෙල් බහුල නෑනේ. මේගොල්ලොන්ට ලේසින් අල්ලන්න පුළුවන් ගම දෙන්නේ කැබේජ් එක ඔලු ගෙඩි වගේනේ. ඉතින් මේ කැබේජ් හෙඩ් කියලා කියන්නේ. ඉතින් ඒ මහත්තුරු කියන මේ මට කිව්වා මම මෙහෙම අපිට කියන්නේ මෙහෙමයි කැබේජ් හෙඩ් එක කියලා.
මේගොල්ලන්ට අපි කණ්ඩක් දෙනවා උදේටත් පෙට්ටියක් දැඳගෙන යන්න දෙනවා නමුත් මුන් ගිහිල්ලා ඒ දැන් තැන්වලින් අපිට දැන් මෙහෙමයි කියන්නේ සාන ඒව කියනවා නේද නැද ඊළඟයි නැතිලා නේ මේ වීඩියෝ එක බලුවන් පස්සේ කියන්නේ ඒ ඒරියා එකේ හැටියට කියනවා ඒ මොකක් හරි ඒගොල්ලෝ ඒගොල්ලෝ මේ ඒ ළමයි ගණන් ගන්න නැහැ හේතුව මොකක්ද ඒගොල්ලන්ට තියෙනවා මේ මාන්නේ කියලා එකක් තියෙනවා මාන තුනක් තියෙනවා එකක් තමයි මාන්නේ තියෙනවා නමයක් හැබැයි මේ ප්‍රායෝගික ජීවිතය ගත්තාන් පස්සේ ඒක දෙනවා ආරෝග්‍ය මදේ කියලා එකක් තියෙනවා නේද තරුණ මදේ කියලා එකක් කියනවා තරුණ මදේ ඊට පස්සේ ළමයින්ට ඇති වෙන්නේ ටිකක් අර ඒගොල්ලන්ට මොනවා කෑවත් දිරවනවා නිරෝගීකම තියෙනවා යවුන මදයක් තියෙනවනේ ආන්නේ ඒ වගේම ආවන් පස්සේ ඒගොල්ලෝ අනිත් අය කියන දේවල් අහන්නේ ගණන් ගන්නෑ උගත් මදේ එනවා ඒක මාන්නයක් මදේ කියලා කියන්නේ මත්වීමක් ඒක ඔය ගෙවල් දොරවල් වලින් දැනගන්න පුළුවන් හොඳයි අපි මේ මේ සූත්‍ර දේශනාව ඉගෙන ගනිමු මේ සූත්‍රයේ සිංහල තේරුමක් තියෙනවා අර කියපු විදිහට ඒවං මේසුතං ඒකං සමයං භගවා සාවක්තියං විහෙරති ජීතවනේ අනාථ පින්දිකස්ස ආරාමේ බලන්න පාළියෙන් කියන එක සිංහල තේරුමක් එහා පැත්තේ ඇති එක් සමයක මා විසින් මෙසේ අසන ලදි ඒවං මේසුතං කවුද මේ කතාව කියන්නේ පළවෙනි ධර්ම සජ්ජායනාවේදී ආනන්ද ස්වාමීන් වහන්සේ මා විසින් මෙසේ අසන ලදි එක් සමයක භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ සැවැත් නුවර ජීතවනාරාමයේ අනාථපිණ්ඩික සිටුවරයාගේ ඒ ආරාමේ වැඩ ඉන්නවා తත්‍රකෝ භගවා භික්ඛු ආමන්ත්‍රේසි ඒ කාලේදී බුදුරජාණන් වහන්සේ භික්ෂුන් වහන්සේලාට ආමන්ත්‍රණය කරන කතා කරනවට ගහනවා කොහොමද ඇඩගේ මේ භික්ඛවෝ කියලා කියනවා භික්ඛවෝති මහණෙනි කියලා කතා කරා විතුන් වහන්සේලා ඒ කාලේ බුදුරජාණන් වහන්සේට කතා කරන්නේ භගවා කියලාත් නෙවෙයි බුද්ධෝ කියලාත් නෙවෙයි බදන්ත කියලා කියත් බදන්ත කියලා කියන්නේ බදන්තේති තේ භික්ඛු භගවතු පච්චස්සෝසුම් බදන්ත එතකොට මේ මොකද්ද බදන්ත කියන එකේ තේරුම පින්වතුන් වහන්සේ කියන එකයි අනේ පින්වතුන් වහන්සේ කියලා ඒ බදන්ත කියන එකේ තේරුම බන්ති කියන්නේ ස්වාමින් වහන්සේ කියන එක බදන්ත කියලා කියන්නේ පින්වතුන් වහන්සේ කියන එකයි බුදුරජාණන් වහන්සේගේ විසුණු වහන්සේලා නිතර කතා කරලා තියෙන කුමක් ඉදිරියේදී කතා කරන්නේ කොහොමද බදන්ත බදන්තේති තේ භික්ඛු භගවතු පච්චස්සෝසුම් ඒ විසුණු වහන්සේලා අනේ පින්වතුන් වහන්සේ කියලා බුදුරජාණන් වහන්සේට උත්තර දෙනවා භගවා ඊතදෝ ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ මේ විදිහට කියලා දෙනවා ඊතදෝච කියන වචනේ තේරුම ඒතං අවෝච කියන එකයි ඒතද වෝච කියලා කියන්නේ ඒතං අවෝච මේක මේසේ කිය මේක කිව්වේ මේ කාරණේ කිව්වේ මෙසේ කිව්වේ ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ දැන් භික්ෂුන් වහන්සේලාට දේශනා කරනවා කියලා දෙනවා ධර්ම කාරණයක් මේක මම ප්‍රශ්න අහනවා මේ පින්වතුන්ගේ පස්සේ මේ කියලා තියෙන ටිකට හොඳටම හොඳට මේ සූත්‍රය ඉගෙන ගන්න ඉගෙනගෙන මම අහන ප්‍රශ්න වලට පස්සේ උත්තර දෙන්න. එතකොට මේ පින්වතුන්ට පිහිටක් වේවි. මේ බුදුරජාණන් වහන්සේ දේශනා කරපු කාරණිය රහතන් වහන්සේලා රැකගෙන ආවිල්ලා පොතක ලියලා අපිට දැන් ඉදාට ඉතු වෙලා තියෙනවා. ඒකමිදාහං භික්ඛවේ සමයං උරුවේලායන් විහෙරාම. නජ්ජා නීරංජරාය තීරේ අජපාල නිග්‍රෝධ මූලෙ. නිග්‍රෝධේ පඨමාභි සම්බුද්ධ. මහණෙනි මම ඒක කාලයක ඒක කාලයක උරුවේලාවේ මේ නේරංජරා නදී තීරයේ අසල ඒ උරුවේලාවේ අජපාල නුගගහ යට නුගගහ ගා වැඩි ඉන්න. පඨමාභි සම්බුද්ධ කියලා කියන්නේ බුද්ධත්වයට පස්සෙලා මුල් කාලේ. දැන් හිටපු තැන බලන්න කොච්චර බුදුරජාණන් වහන්සේ මේ සිද්ධිය කියන්නේ ඉස්සලා උන්වහන්සේ වැඩ හිටපු තැන කියනවනේ. මේ කාරණේ සිද්ධ වෙනකොට මම හිටිය ආවල්ලා. ඒක නේද කියන්නේ. ඉතින් ඒ කාලේ උන්වහන්සේ දේශනා කරන තස්ස මයං භික්ඛවේ රහෝගතස්ස පටිණාලීනස්ස ඒවං චේතසෝ පරිවිතක්ඛෝ උදපාදි මහණෙනි මට එහෙම ඉන්න මට
මම නිස්සද්දව රහෝගතස කියලා කියන්නේ රහසිගත වෙන්න වගේ රහඩක් ඉන්නේ. එහෙම නෙමෙයි හුදකලාව උන්වහන්සේ විවේකයෙන් වැඩ ඉන්නකොට ඒවං චේතසෝ පරිවිතක්කෝ උදපාදී මට මෙන්න මේ විදිහට හිතට කල්පනාවක් ඇති වුණා කියලා කියනවා. මේ විදිහට මට හිතට අදහසක් ආවා. කල්පනාවක් මේ සැලකිල්ලක් ඇති වුණා. කොහෙදද සිද්ධ වෙන්නේ මේක? ඔව් අජපාල නිග්‍රෝධ මූලිකාව. කොහෙද ඒක තියෙන්නේ? මොකද ඇති වෙච්ච හිත කියනවා දුක්ඛංකෝ අගාරවෝ විහෙරති අපතිස්සෝ තින්නකෝ ආං සමනංවා බ්‍රාහ්මණංවා සක්කත්වා ගරුකත්වා උපනිස්සා විහෙරයන්ති. ඒ කියන්නේ විහෙරේ යන්ති. ඒ කියන්නේ දුක්ඛංකෝ අගාරවෝ විහෙරති අපතිස්සෝ කාට හරි ගෞරවයක් කරන්නට නැතුව පිළිවෙතක් දක්වන්නට නැතුව ඒ වගේම කෙනෙකුට ගෞරවයක් දක්වන්න නැතුව ගෞරව කරන්නේ නැති කෙනෙක් කැටියට වැඳීමක් පිළිදීමක් කරන්නේ නැතුව ඉන්නවා කියන එක දුකයිලු. බලන්න කියන්නේ කෙනෙකුට සැලකීමක් වන්දනාවක් නැතුව නිකාම නිකන් ඉඳ නිකන් ඒක දුකක් කියලා කියන්නේ. මේ කින්නකෝ අහං සමනංවා බ්‍රාහ්මණංවා සක්කත්වා ගරුංකත්වා උපනිසා විහෙරෙන්තය යන්ති. අනේ මට කවුරු හරි ශ්‍රමණයන් වහන්සේ නමක් හෝ බ්‍රාහ්මණියක් හෝ වේවා කෙනෙකුට ගරු කරලා වන්දනාවක් කරලා ගරු සත්කාර සම්මාන ඇතුව ඉඳ තිබෙනවා නම් කොච්චර හොඳයිද කියලා උන්වහන්සේට කල්පනා වෙලා තියෙනවා. ඇයි එහෙම හිතලා තියෙන්නේ? කෙනෙකුට ගරු කරන්නේ නැතුව වඳින්න නැතුව පුදන්න නැතුව ඉන්නවා කියන එක ඒක එක්තරා දුක්ඛිත කාරණයක් කියලා. බුදු වෙලා ඒ පටමාපි සම්බුද්ධ වූ කියලා කියන්නේ අමුල් කාලේ කියලා කියන්නේ. ඔව් ඊට පස්සේ කියනවා බලන්න ඊට පස්සේ කියනවා අපරිපූර්සකෝ අහං සමාධි කන්දස පරිපූර්ය අඤ්ඤං සමනං වා බ්‍රාහ්මණං වා සක්කත්වා ගරුංකත්වා උපනිස්සාය වේරියක්. උනාස හේතනවා නකෝපනහං පස්සාමි සදේවකේ ලෝකේ සමාරකේ සබ්‍රාහ්මකේ සස්සමන බ්‍රාහ්මණියා පජාය සදේ මනුස්සාය අඤ්ඤං සමනං වා බ්‍රාහ්මණං වා අත්තනා සමාධි සම්පන්න තරං යමහං සක්කත්තා ගරුකත්තා උපනිසාය විහෙරති. දැන් බලන්න සිංහල තේරුම දෙනවා මෙන්න මේ විදිහට. ඒක පාළි වාක්‍ය දිගයි. මේ බලන්න මම සිංහල තියනවද? අරක පාළියේ මේ කොටස මේ කොටස ඇවිල්ලා බුදුරජාණන් වහන්සේ දේශපු භාෂාව නෙවෙයි ආ. ඒක තේරුම් ගන්න. මේ මම නොපිරුකුන් සීලස්කන්ධේ මේ කවුද ලියලා තියෙන්නේ? ඔව් අර 50 ගණන් පරිවර්තනය කරපු මේ අංගුත්තර නිකාය පරිවර්තනය කරපු ආහුඳුර මහත්මයා මට මතක ඇටි අංගුත්තර නිකාය පරිවර්තනය කර සූර් සාහුදු කොහෙද? ඉඟුල පන්තරේ ආඳුර මං හිතන්නේ කරේ මේ මාව නැලි මගේ මතක හැටියට වෙනස් වෙන්න පුළුවන්. මම නොපිරුපුන් සීලස්කන්ධයාගේ පිරිපුන් බව පිණිස අන් මහණිකු හෝ බමණිකු හෝ සත්කාර කොටගෙන ගුරු කොටගෙන ඇසුරු කොටගෙන වෙසෙම් නම් දෙවියන් සහිත මරුන් සහිත බමුන් සහිත ලෝකයේ ශ්‍රමණ බ්‍රාහ්මණයන් සහිත අවශේෂ දෙවි මිනිසයන් සහිත සත්වාඛ්‍ය ප්‍රජායවි. මම යමෙකු සත්කාර කොටගෙන ගුරු කොටගෙන ඇසුරු කොටගෙන වෙසෙන්නම් තමාට වඩා සීල සපන් එවදු අන් මහණික්කෝ බමිනික්කෝ මම බුදු වෙසින් නොදක්මි. දැන් ගරු කරන්න කෙනෙක් ඉන්නိබෑ වැඩි හිටියේ. උන්වහන්සේ ඊට හිතනවා මම ගරු කරන්න කෙනෙක් හෙව්වට මට වඩා සීලයෙන් සමාධියෙන් ප්‍රඥාවෙන් ඉහළ තැනක ඉන්නා වූ කිසිම බ්‍රාහ්මණ දෙවියෙක් මාගේ කවුරුවත් මේ සත්ව ප්‍රජාව තුල නැහැ කියලා. ඉතින් මේ උන්වහන්සේට බුදු ඇසින් පේන්නේ නැහැ. ඊට පස්සේ මොකද කරේ? උන්වහන්සේ හිතනවා මේ විදිහට. දැන් ඉතින් හෙව්ව කෙනෙක් කාට හරි ගරු කරන්න බැරි නම් ඒක දුකයි කිව්වනේ. ගරු කරන්න නැත්තම් දුකයි කිව්වනේ. පීඩාව.
බැලුව කාටද හොයන් කාටද ගරු කරන්න පුළුවන් කියලා කවුරුත් හිටියද නැහැ තස්සමයි යම් බික්කවි ඒ තදෝසි එහෙම හිතුණාට පස්සේ මට මේ විදිහ ඇති වුණා හිතක් අපරිපූර්සකෝ ආන් සමාධි ස්කන්ධස් පරිපූර්යා අඤ්ඤං සමනං වා බ්‍රාහ්මණං වා සක්කත්වා ගරුකත්වා උපනිස්සාය විහෙරෙය්‍ය නෝකෝපනාම් පස්සාන් සදේවකේ ලෝකේ සමාරකේ සබ්‍රාහ්මකේ සස්සමන බ්‍රාහ්මණියා පජාය සදේව මනුස්සාය අඤ්ඤං සමනං වා බ්‍රාහ්මණං වා අත්තනෝ සමාධි සම්පන්න තරං යමහං සක්කත්වා ගරුකත්වා උපනිස්සාය විහෙරෙය්‍ය ඉස්සෙල්ලා කිව්ව මොකද්ද සීලේ සම්බන්ධයි මට වඩා උහස් කෙනෙක් ඉන්නိපයි කවුරුත් හෙව්වා මගේ බුදුන වරට පෙරෙන්නේ නැහැ මගේ සීලයට වඩා කෙනෙක් සීලේ තියෙනවා කල්පනා කර බැලුවා සමාධිය පිළිබඳවක් තියෙනවද කියලා සමාධිය වඩාගත්තේ කෙනෙකුත් නැහැ ඊට පස්සේ කල්පනා කරනවා අපරිපූර්සකෝ ආම් පඤ්ඤාස්කන්ධස් පරිපූර්ය මට පුරා ගන්නට බැරි වෙච්ච මට වඩා ප්‍රඥාව දියුණු වෙච්ච කෙනෙක් ඉන්නවද කියලා කල්පනා කරනවා ඒත් හොයාගන්න පුළුවන් කොනක් පුනේ නෑ ඊට පස්සේ එතනෝ අපරිපූර්සකෝ අහං විමුක්ති කන්දස පරිපූර්ය අඤ්ඤං සමනං වා බ්‍රාහ්මණං වා සක්කත්වා ගරුකත්වා උපනිය ඒ කියන්නේ උන්වහන්සේ උපනිසා විහෙරේ උන්වහන්සේ හිතනවා එහෙනම් මට වඩා වැඩියෙන් විමුක්තිය වඩාපු කෙනෙක් ඉන්නවාද එතකොට සීලෙන් සම්බන්ධ නැතත් සමාධියෙන් සම්බන්ධ නැතත් ප්‍රඥාවෙන් සම්බන්ධ නැතත් විමුක්තියෙන් වත් උඩ ඇතිනේ එහෙමනම් ඒ වගේ කෙනෙක් ඉන්නවද කියලා බලන්න විමුක්තියේ සමාන කෙනෙක්වත් වැඩි කෙනෙක්වත් කොහෙවත් හොයාගන්න නැහැ කරුණු හතරක් සලකනවා වැඩි මාරුකම හිතන්නේ උන්වහන්සේ ගරු කරන්න හිතන කරුණු කාරණා හතර මොකද්ද සීලය සමාධිය ප්‍රඥාව විමුක්තිය මේ කරුණු හතරෙන් එකකින් හරි උඩින් ඉන්නවා පොඩ්ඩක් ගරු කරන්න පුළුවන් වඳින්න පුළුවන් අපෝපස්ථාන කරන්න පුළුවන් ඇයි එහෙම හොයන්නේ ඒ කියන්නේ ගරු කරන්න නැතුව වැඩි හිතියෙකුට සලකන්න නැතුව ඉන්නවා කියන එක දුකක් පීඩාවක් මොන ධර්මයේද ආරි ධර්මය ලෝකේ අනිත් අයගේ ඒ ප්‍රශ්නයක් නැහැ මේ ආරි උත්මයන් වහන්සේ හිතන තාව කරුණු හතරම දාලා බැලුවා නැහැ ඊට පස්සේ උන්වහන්සේ කියනවා තස්සමයන් බික්කවේ ඒ තද හොති මට මෙන්න මේ විදිහට ඊට පස්සේ කල්පනා වුණා අදහස් වුණා යන්නුණ අහං විවායන් ධම්මෝ මයා අபிසම්බුද්ධෝ තමේව ධම්මං සක්ඛත්වා ගරුංකත්වා උපනිස්සාය විහෙරිය ඊට පස්සේ මට මෙහෙම කල්පනා වෙනවා මම විවායන් ධම්මෝ මයා අபிසම්බුද්ධෝ මම අවබෝධ කරගත්ත ධර්මයක් තියෙනවනේ මම සාක්ෂාත් කරගත්ත අபிසොන් බුද්ධත්වයට පත් කරපු ඒ වගේ මම පිළිපැදපු මට සැනසීම ලබා දීපු මට ප්‍රඥාව ලබා දීපු ධර්මයක් තියෙනවනේ තමේව ධම්මං ආන්න ඒ ධර්මයම සක්කත්වා ගරුංකත්වා උපනිස්සාය විහෙරෙය්‍යං ඒ ධර්මයට ගරු කරගෙන ඒ ධර්මයට ගුරු ඒ ධර්මය ගුරු තනතුරේ තබාගෙන ඒකට සලකගෙන හිටියොත් කොච්චර වටිනවද කියලා උන්වහන්සේට කල්පනාවක් වෙනවා. ඇයි මෙහෙම තුන්වෙනි හතරවෙනුව උන්වහන්සේ තීරණයකට ගියේ? මේ පස්වෙනු. හිතුවා සීලෙන් වැඩි කෙනෙක් කියව හම්බ වුණාද? නැහැ. සමාධියෙන් වැඩි කෙනෙක් කියව හම්බ වුණාද? නැහැ. ප්‍රඥාවෙන් වැඩි කෙනෙක් කියව හම්බ වුණාද? නැහැ. විමුක්තියෙන් වැඩි කෙනෙක් කියව හම්බ වුණාද? නැහැ. දැන් ස්ථාන හතරකින් උන්වහන්සේ බැහැර වෙනවා. පස්වෙනෝ කල්පනා කරනවා මේ විදිහට. මොකද්ද? මම අවබෝධ කරගත්ත ධර්මයම ගුරු තනතුරේ තබාගෙන ජීවත් වෙනවා. ඒ විදිහට ඒ ධර්මයම මං ධර්මයටම සක්කාර කරනවා, ගරුකාර කරනවා කියලා උන්වහන්සේ හිතුවා. එහෙම හොඳයි කිය. දැන් මේ විදිහට හිතනවා කවුද මේ හිතන්නේ බුදුරජාණන් වහන්සේ කොහෙද අර උරු වේලාවේ නිග්‍රෝධ රුක්ෂ මූලේ වැඩි ඉඳගෙන හිතනවා දැන් එතකොට තෝරගත්තා දැන් තෝරගත්තනේ මොකද්ද ගරු කරන්න තෝරගත්තා ධර්ම ඒ වෙලාව වෙනකොට අතකෝ භික්කවේ බ්‍රහ්මා සහම්පති
මම චේතසෝ චේතසා චේතෝ පරිවිතක්ක මඤ්ඤාය සේයතාපි බලවා නාම බලවා පුරිසෝ සම්මිණිතං වා බාහං පසාරේ පසාරිතං වා බාහං සම්මිඤ්ජේය ඒ වෙලාවේ මහණෙනි මම ඔය විදිහට හිත හිතා එන්නකොට බ්‍රහ්මා සහම්පති සහම්පති බ්‍රහ්මරාජයා මං හිතපු දේ කියවනේ මං හිතපු දේ චේතසා චේතු පරිවිතක්ක මඤ්ඤාය මං හිතාපු දේ එයාගේ හිතින් දැනගෙන දැනගෙන හරියට බලවත් පුරුෂයෙක් හරියට අකුලාගෙන හිතේ අතක් දිගාරින්නා වගේ දිගහැරපු අතක් අකුලන්නවා සම්මිඤ්ඤිතං වා බාහං පසාරේ පසාරිතං වා බාහං සම්මිඤ්ජේය බලන්න කොච්චර කෙටි කාලයකින් ඇවිල්ලා තියෙනවද කියලා අකුලාගෙන හිටපු අත දිගහැරිනා වගේ දිගහැරගෙන හිටපු අත හකුලවා ගන්නා වගේ සම්මිඤ්ජේය ආන්නේ වගේ ඒව මේවා බ්‍රහ්ම ලෝකේ අන්තරහිතෝ මම පුරතෝ පාතරෝසි මෙයා බ්‍රහ්ම ලෝකේ අතුරු දහන් වුණා මෙන්න මගේ ගාව ඉස්සරහා පහළ වෙන කවුද සම්පති බ්‍රහ්ම රාජයා ඊට පස්සේ අතකෝ බික්කවේ බ්‍රහ්මා සහම්පති ඒකංසං උත්තරාසංගං කරිත්වා දක්ඛිනං ජානු මණ්ඩලං පතවියන් නිහන්ත්වා යේනං තේනං දිලෙන් පනාමිත්වා ඒතද මං ඒතද වොච්ච ඒ වෙලාවේදී මා ඉස්සරහා අපිට පහළ වුණා වූ ඒ සාම්පති බ්‍රහ්ම රාජයා බ්‍රහ්ම බ්‍රහ්මා සහම්පති ඒකංසං උත්තරාසංගං කරිත්වා එයාගේ උතුරු සළුව බ්‍රහ්මයාටත් උතුරු සළුවක් තියෙනවා නම් අපිට නැති මොකද්ද මේ නේද අපිට දයා අපිට මේ ඔය ආරයක් දෙකක් ගත්තා පස්සේ මත් වෙන්නේ නේද? උඹට උතුරු මෙයාට දෙනවනේ. ඒ කියන්නේ මේ අතකෝ බ්‍රහ්මා අතකෝ වික්කවේ බ්‍රහ්මා සහම්පති. සහම්පති බ්‍රහ්ම රාජයා ඒකංසං උත්තරාසංගං කරිත්වා. උතුරු සළුව එක පැත්තකට දාගෙන දක්ඛිනං ජානු මණ්ඩලං දකුණු ධනහිස පොළවේ තබලා පටවියන් නිහත්වා ఏనంజలిం తేన ఏనాం తేనంజలిం పనాత్మిత మగే పెత్తట ఓ అద్దిక ఏకతు కరగన అంజలి అంజని ప్రణామే కిల కియని అద్ద అంగలి ఏకతు కరగన మం ఏతద వచ మట మేమ కివ్వ మట కియనవా సహంపతి బ్రహ్మరాజయా ఏవమేతం భగవా ఏవమేతం సుగత ఇసేమై భాగ్యతుం రహంసే ఇసేమై సుగతయన్ మహంసే ये पिते भंते अहेसुं अतीत मद्धानं अरहंतो सम्मा संबुद्ध स्वामीनि बुदुरजानन वहांस अतीते पहल उनावो यंकिसे अरहत सम्मा संबुद्धयन वहांसे नमक हिटियना तेभी भगवंतो धम्मं एव सक्कत्वा गरुं कत्वा ये भाग्यत बुदुरजानन वहांसे इलत धर्मेम गरु करगन धर्मेम सक्कार करगन सरकागन गुरुतनी तबागन वैडे हिटिया කවුද මේ කියන්නේ සාම්පති බ්‍රහ්මරාජයා කියන බුදුරජාණන් අතීතයේ හිටපු බුදුරජාණන් වහන්සේ රත්වේ ධර්මයට ගරු කරා ධර්මයේ ගුරුතන්ණ තබාගෙන වාසය කළා ජීවිතේ බන්තේ භවිස්සන්ති අනාගත මග්ධානං අරහන්තෝ සම්මා සම්බුද්ධ ස්වාමීනි අනාගතයේ යම් බුදුවරේ පහළ වෙනවා නම් උන්වහන්සේලා ධර්මයේම තේපි භගවන්තෝ ධම්මං ඒව සක්කත්වා ගරුම්කත්වා උපනිසා විහෙරන්ති උන්වහන්සේලා ධර්මයේම ගරු කරගෙන ධර්මයේම ගුරු තැන්හි තබාගෙන ධර්මයට සලකගෙන තමයි වැඩි ඉන්නේ. දැන් පැති දෙකක් කිව්වා. අතීතයේ බුදුරජාණන් වහන්සේලා වැඩ හිටපු විදිය කිව්වා. අනාගතයේ බුදුරජාණන් වහන්සේලා වැඩ ඉන්න විදිය කිව්වා. අනාගතයේ මෙයාට පේනවද? සාම්පති බ්‍රහ්මරාජයා. ටිකක් පේනවා අනිත් එක ධර්ම න්‍යායෙන් යා හිතා ගන්න. ඉතින් දැන් භගවාපි භන්තේ ඒතරෙහි අරහං සම්මා සම්බුද්ධ ඔබ වහන්සේ දැන් සම්මා සම්බුදුරයන් වහන්සේ නමක් නේ දැන් ඉන්න සම්මා සම්බුදුරේ අරහං සම්මා සම්‍යක් සම්බුද්ධයන් වහන්සේ ඔබ වහන්සේ ධම්මං ඒව සක්කත්වා ගරුම්කත්වා උපනිස්සාය විහෙරතු අනේ ඔබ වහන්සේත් ඒක හින්දා ධර්මයටම ගරු කරගෙන ධර්මයේම ගුරුතෙන් තබාගෙන වැඩේ දීවා වාසය කරවා කියලා මේ සාම්පති බ්‍රහ්මරාජයා බුදුරජාන් වහන්සේට ආරාධනා විහෙරතු වැඩි දීවා එහෙම කියලා ඉදමෝච බ්‍රහ්මා සාම්පති ඉදං වත්වා තහපරං ඒත දෝච එන්න සාම්පති බ්‍රහ්මරාජයා මේ කතාව කියලා ඊට පස්සේ මෙහෙමත් කියනවලු දැන් කිව්වනේ මොකද කිව්ව සාම්පති බ්‍රහ්මරාජයා පෙර බුදුරජාණන් වහන්සේලා වැඩි හිටියෙත් ධර්මයට ගරු කරගෙන
වන්දනා කරගෙන දැන් ධර්මයේ ගුරු තැන් හිතපාවි. ඊළඟට අනාගතයේ බුදුරජාන් වහන්සේලා ධර්මයට සලකාගෙන ගුරු තැන් හිතපාගෙන වාසය කරනවා. ඒ නිසා ඔබ වහන්සේ දැන් ධර්මයේ සලකාගෙන දරු කරගෙන ගුරු තැන් හිතපාගෙන වැඩි දීවා කියලා එහෙම කියලා පස්සේ කියන මෙහෙම ගාථා තුනක් කියනවා. ඒච අතීත සම්බුද්ධා ඒච බුද්ධා අනාගතා යම්කිසි අතීත සම්බුදුවරයන් වහන්සේ නමක් වේද අනාගතේ යම්කිසි සම්බුදුවරයන් වහන්සේ නමක් වේද යෝච ඒතරෙහි සම්බුද්ධා යම්කිසි වර්තමානයේ බුදුරජාන් වහන්සේ නමක් වේද බහුණං ශෝකනාසනෝ ඒ වගේම ශෝකය සන්තාපේ දැවිල නැති කරගත්තා බුදුරජාන් වහන්සේලා සබ්බේ සද්ධම්ම ගරුණෝ ඒ බුදුරජාන් වහන්සේලා මොන වගේ අයද සද්ධර්මයේ ගරු කරගෙන අය විහංසු විහෙරන්තිච අතීතේ වැඩි හිටියෙත් ඒ වගේ අය දැනට ඉන්නෙත් ඒ වගේ අය අතෝපි විහෙරිස්සන්ති අනාගතේ වැඩි ඉන්නෙත් ඒ වගේ අය ඒසා බුද්ධාන ධම්මතා බුදුරජාණන් වහන්සේලාගේ එක ධර්මතාවයක් මොකද්ද ධර්මයට ගරු කිරීම ධර්මයේ ගුරුතෙන් හිතබාගෙන වැඩි ඉඳීම මොකද්ද ඒසා බුද්ධාන ධම්මතා බුදුරජාන් වහන්සේලාගේ ධර්මතාවයක් තස්මාහි අත්තකාමේන ඒ නිසා තස්මාහි ඒ නිසා අත්තකාමේ තමන්ට අර්ථයේ කැමැත්තා වූ අය විසින් මහන්තම් අභිකංකත විශේෂත්වයක් මහත් බවක් කැමැත්තා වූ අය සද්ධම්මෝ ගරුකාතබ්බෝ සද්ධර්මේ ගරුතෙන් හිතබාගත යුතුයි සරං බුද්ධාන සාසනං බුදුරජාණන් වහන්සේගේ අනුශාසනාව සිහිපත් කරන මේ කාටද කියන්නේ අපිටත් එක්කයි බලන්න මොකද්ද මේ තස්මාහි අත්තකාමේන අර්ථය අභිවෘද්ධිය කැමැති එක්කෙනා විසින් මහත් බවක් සීලෙන් සමාධියෙන් ප්‍රඥාවෙන් ඉහළට යන්න කැමැති එක්කෙනා විසින් සද්ධම්මෝ ගරුකාතබ්බෝ සද්ධර්මයේ ගරු ගරුකල යුතුයි ගුරු තැන්හි තබාගත යුතුයි ඒකට කරන්න ඕන මොකද්ද සරං බුද්ධාන සාසනං බුදුරජාණන් වහන්සේගේ අනුසාව සාසනාව සිහිපත් කළ යුතුයි. ඕක සිහි ගන්නවා ගන්න තමයි මම මේ සූත්‍රයේ ඉදිරිපත් කරන්නේ. තේරුණා? ඉදමෝච භික්කවේ බ්‍රහ්මා සහම්පති. සහම්පති බ්‍රහ්ම රාජා මේ කතාව කිව්වා. ඉදං වත්තා මං අභිවාදෙත්වා. මේක කියලා මටත් වැඳලා පදක්කිනම් කත්තා. වටේ ත්‍රවුමක් ගිහිල්ලා තත්තේ වන්තර දායි. එතනම අතුරුදහන් වුණා. වචන තුනක් කියන මොකද්ද? හොඳට ඉගෙන ගන්න. ඉදං වත්තා මේ කතාව කියලා අභිවාද මං අභිවාදෙත්වා මටත් වැඳලා පදක්කිනම් කත්වා පදක්ෂණා කියන රටේ රහෝ කියනවනේ. නේද? ප්‍රදක්ෂණාවකුත් කරලා තත්ේවාන්තර දායි. එතනදම අතුරුදහන් වුණා. නොපෙණේ ගියා. අතකවාම් භික්කවේ බ්‍රහ්මනෝච අජ්ජේසං අජ්ජේසනං විදිත්වා ඊට පස්සේ මම මහණෙනි ඒ බ්‍රහ්මයාගේ අදහසක් දැනගෙන දෙයක් කතාවක් කිව්වනේ අත්තනෝච පති රූපං මටත් ගැලපෙන විදිහට හරියට කිව්වනේ මාත් සරකගෙන යෝයන් ධම්මෝ මයා අභිසම්බුද්ධෝ මම අනුගමනය කරා වූ අග මේ අවබෝධ කරගත්තා වූ සද්ධර්මයේ තමේව ධම්මං සක්කත්වං ගරුක සක්කත්වා ගරුං කත්වා ඒ ධර්මයේම මම ගරුතෙන් හි තබාගෙන ගුරු කොට තබාගෙන සත්කාර කරගෙන උපනිස්සා විහාසෙන් මම දැන් ජීවත් වෙලා තිබෙන්නේ ජීවත් වෙන්නේ මේ විදිහටයි බුදුරජාන් වහන්සේව ගරු කරන්නේ මොකටද ධර්මයට ඔන්න බුදුරජාන් වහන්සේ ගුරුවරයෙක් හොයාගත්ත තාල් ගරු කරන්න කෙනෙක් හොයාගත්ත තාල් ඊට පස්සේ උන්වහන්සේ කියනවා යතෝචකෝ භික්කවේ සංඝෝපි මහන්තේන සමන්නාගතෝ දැන් පස්සේ කාලේදී සංඝයාත් මොකද වුණේ ශ්‍රාවක භික්ෂුන් වහන්සේලාත් වැඩි වැඩියෙන් සීලය වඩාගෙන යනවා සමාධිය වඩාගෙන යනවා ප්‍රඥා වඩාගෙන යනවා විමුක්තියෙන් වැඩෙනවා එතකොට මේ සංඝ රත්නයත් සංඝයාත් මහන්තත්වයට පත් වුණා විසිතුරු බවට පත් වුණා ඒ වගේම ගුණින් පිරුණා එතකොට දැන් ඉස්සර වෙලා බුදුරජාණන් වහන්සේ ගරු කරන්නේ මොකට? ධර්මයට ගරු කරමින් වාසය කරනවා. පස්සේ මේ ධර්මයේ පිහිටලා සංඝ රත්නයත් සංඝයාත් ඉස්සරහට එනවා ගුණේ.
එතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා අතමේ සංඝේපි ගාරව මට එතකොට සංඝයාටත් ගරු කිරීමක් ඇති වුණා කියලා කියනවා තේරෙනවා නේද බුදුරජාණන් වහන්සේට සංඝයා පිළිබඳව ගෞරවයක් ඇති වුණා ඒ කුමක් නිසාද සීලෙන් සමාධියෙන් ප්‍රඥාවෙන් විමුක්තියෙන් ගුණවලින් වැඩෙනකොට බුදුරජාණන් වහන්සේ ධර්මයටත් ගරු කරා සංඝයාටත් ගරු කරානි අතමේ සංඝේපි ගාරව හොති බුදුරජාණන් වහන්සේට එහෙම ධර්මයේ ගෞරවයක් තිබුණා නම් සංඝ ගෞරවයක් තිබුණා නම් අපි සංඝයාගේ වචනේ පැත්තකට දාන එක වටිනවද ගැළපෙනවද හිතනවද බුදුරජාණන් වහන්සේටත් එහෙම හිතුණා නම් අපි මේ මහා සංඝ රත්නයේ උතුම් ආර්යයන් වහන්සේලා රැකලා දීපු මේ ධර්මයට අකටයුත්තක් හැටියට හැසෙන්න අගෞරව කරන්නට එහෙම ගැළපෙනවද බොරු කියලා තියනවාද උන්වහන්සේ? නෑ. උන්වහන්සේලා බොරු කියලා නෑ. ඒක නිසා තමයි කාගේ හරි පෘතග්ජනයෙකුගේ මුසාවක් මේකට එක්කාසු වෙයි කියන සැකයෙන් තමයි අර පළවෙනි එකේ දික් කරේ මොකද්ද? ඔක්කොම ටික මේ නගර සීමාවෙන් එළියට දාලා මස් තුන් මාසයක් රැකගන්න. ඒ කොහෙන් හරියන්න පුළුවන්? ඒක අනාගතේ බලලා එහෙම කරලා තියෙන්නේ. යම් කිසි විදිහකින්වත් පුරුතඥ පුරුටක් ඔක හිටියා නම් අනිවාර්යයෙන්ම අද ඔය හිටියේ යා රහතන් වහන්සේ නමක් නෙවෙයි අනිත්‍යයත් එහෙමයි කියලා අද කතා කරා. ඒක ඒ චෝදනාවෙන් නැති වෙන්න තමයි උන්වහන්සේලා ඒ වැඩේ කරලා තියෙන්නේ. මේ සූත්‍ර දේශනාව තේරෙනවද? මේක විශේෂ දේශනාවක්. එතකොට බුදුරජාණන් වහන්සේ මේ සූත්‍රයෙන් ගුරුවරේ කොයිපුතාලේ ගරු කරන්න දෙයක් කොයිපුතාලේ ඒක නිසා අපි රහතන් වහන්සේ බුදුරජාණන් වහන්සේ කීිතේ 15 අවබෝධ කරගත්තා වූ ඒ දේශනාව රහතන් වහන්සේලා ශ්‍රාවකයන් වහන්සේලා රැක්කා ඒක නිසා අපි භික්ෂුන් වහන්සේලා නමක් හැටියට මම භික්ෂුන් වහන්සේ නමක් හැටියට ගරු කරන්නේ පිළිගන්නේ නම දෙන්නේ බාර ගන්නේ ඉගෙන ගන්න ඉගෙනගෙන කියා දෙන්නේ ඔන්න ඔය ඒ ආර්යයන් වහන්සේලාගේ පිළින් ඉන්නා වූ ඒවා විතරයි අනිත් ඒවා මම මත ගහන්නේ නැහැ. ප්‍රශ්නයක් ඇහුවොත් මම ඒකට උත්තර දෙන්නේ මෙන්න මේකට ගැළපෙන ඒවා විතරයි. අර්ථේ ධර්මයේ නිරුක්ති ප්‍රතිභානේ කතාව කියලා තින්නෙත් මේ ආර්යයන් වහන්සේලාගේ දේශනාව විතරයි. වෙන කොහේවත් අර්ථ ධර්ම නිරුක්ති ප්‍රතිභාන කතාවක් කොහෙවත් නැහැ. හරි. ප්‍රශ්නයක් තියෙනවා නම් අහන්න පුළුවන්. තව ඒකට යන්න තියෙනවා. විශේෂයෙන්ම ත්‍රිපිටකයේ පසු කාලිනු තමයි ත්‍රිපිටකයේ මේ අටුවාවල් පොත්වලට ලියලා තියෙන්නේ සංගානාව පස්සේ ප්‍රධාන වශයෙන් ත්‍රිපිටකයේ සිංහලෙන් කලින් සිංහලෙන් තියෙන සිංහලෙන් බණපොත් කරලා තියෙනවා කියලා රහතන් වහන්සේට මහාවිහාරේ කාලේ කොහරි උච්චම කතාවක් එහෙමත් සඳහන් වෙලා තියෙනවා එහෙමයි ඒ පුච්චපු කතාවක් නම් නෑ මේ ඔය පුච්චලා කියලා දැක්කා වගේ කියන්නේ මහා පල් බොරු කාට හරියට මේ ළඟ ඉඳගෙන මේ හරියට නිකන් මීටර 3ක් විතර දුර ඉඳලා බැලගෙන හිටපු දායක තමයි ඒ වාක්‍ය ගත කරන්නේ ඈ ඒ පුච්චපු කතාව එහෙම කියනවා සමහරව මෙහෙම වෙන්න පුළුවන් පොත් තිබිච්ච ඒවා සමහර තැන්වල විරුද්ධවාදීන් ඇවිල්ලා ගිනි තියලා තියෙනවා. විනාශ වෙලා තියෙනවා. ඒකෙදි ඔය නැති වුණේ ඉතින් මේ ඔය අඩුවා විතරක් නෙවෙයි. හොඳ පොතුයි ඔක්කොම ගිනි ගන්න. එතකොට ඒක ස්වභාවය විරුද්ධවාදී කියන ඊට පස්සේ රැකගෙන තිබිච්ච ටික තමයි තියෙන්නේ. සමහර වෙලාවට තියෙනවා මේ සූත්‍ර පෙළේ තියෙන සමහර සූත්‍ර දේශනාවල් පොඩි පොඩි කෑලි සූත්‍ර මොන පොතේ තිබුණත් දන්නේ නැහැ හැබැයි නැති වෙන්නේ විදිහක් නැහැ පුංචි පුංචි දේවල් ඉස්සෙල්ලා තිබුණ බවට සඳහනක් තියෙනවා ඔය අටුවාවල් වල හැබැයි පෙළ ඒ වගේ නැහැ අන්න එහෙම පොඩි පොඩි ඒවා තියෙනවා ඒක සමහර විට ගිනි ගත්ත වෙන්න පුළුවන් හැම
එහෙම මේ හාමුදුරුවෝ ගිහිල්ලා ඒ පරණ පොත් ගිනි තිබ්බා කියන එක ඒක භික්ෂුන් වහන්සේ නමකකින් වෙන්නේ නැහැ. හැබැයි වෙන හතුරෙකින් වෙන්න පුළුවන්. ඔය එහෙම වෙලා තියෙනවා. ගිනි තිබ්බා. ඒ වගේ දේවල් සිද්ධ වෙන්න පුළුවන්. හතුරු. අනිත් එක මේ සමහර වෙලාවට ඒව ආරක්ෂා කරගන්න තැනක් නැතුව තෙමිලා කියලා දිราපත් වෙලා යන්න පුළුවන්. එහෙම තියෙනවනේ. ශාමිනස් මේක ප්‍රශ්නයක් නෙමෙයි ප්‍රකාශයක් විතරයි. වහන්සේ කියලා දීපු ඔක්කොම ටික. හරිම ගැඹුරු විදිහට වහන්සේ කියලා දුන්නත් දැනගෙන හිටියේ. මම හිතනවා ඒක හරිම ප්‍රයෝජනවත්. ඒ වගේම අමතක නොවෙන තැනයි. හරිම හොඳට අපි දැනගත්තා. ඇත්තද මම සතුටු වෙනවා මේ මෙහි ඉන්න පිරිස හොඳට ධර්ම ඉගෙන ගන්න ඕන මෙහි ඉන්න පිරිස හොඳට ධර්ම ඉගෙන ගන්න ඕන ධර්මයේ අනිත් එක තමයි තවත් තැනකින් ගිහිල්ලා මේ තවත් තැනකින් ගිහිල්ලා ඉගෙන ගන්න මොකක් හරි ඇහෙනකොට මේක දෙරේ හඬද ගාන්ටාරේ හඬද බෙලෙක් හඬද කියලා දැනගන්න ඒක තියෙන්න ඕන තමන් දැනුවත් වෙලා ඉන්න ඒක ඇත්ත වශයෙන්ම උගත්කම කියලා කියන්නේ අනිත්‍යව නෙවෙයි මේ ධර්මය සද්ධර්මය මේක මේක මේකද මේ ධර්මයද ටග්ගාල තේරෙනවා ධර්මයේ තේනකොට ධර්මයේ ඉගෙන ගන්න ධර්මයේ දැනගෙන ඉන්නවා මේක කවදාවත්ම මේක ආර්ය ධර්මයක් නෙවෙයි තථාගත ධර්මයක් නෙවෙයි කියලා ටස් ගාලා සිල්ගෙන ඒක තමයි ඒක ඒ හයිය තියෙන්නේ සොන්නත් ඒක තේරුම් ගන්න අපි ඒ අන්න ඒකේ කැලල තමයි මේ ධර්මය දැනගන්න මේ උදව් වෙන එකක් තමයි. තව දින ඉස්සරහ. ඔව් මේක. දැන් බුදුරජාණන් වහන්සේ සංඝයාට ගරුත්වය තිබුණාද? තිබුණා. මේ දේශනාවේ තියෙන උරුවේල සූත්‍රයේ තියෙන බුදුරජාණන් වහන්සේ ඇයි සංඝයාට ගරු කරේ කියලා. බුදුරජාණන් වහන්සේ ධර්මයට ගරුත්වය තිබුණාද? තිබුණා. ඒ ධර්මයට බුදුරජාණන් වහන්සේ ගරු කරා නම් අපි වැඳ වැඳ පෙරලි පෙරලි කරු කරන්න එපා. එහෙම තව සූත්‍රයක් තියෙනවා. අහ මොකද්ද ප්‍රශ්නයක් හැවනේ ඒක. ඒක තමයි තිබුණා. සාමිෂේ දැන් උත්තරයක්. ඔබස් දේශනක තේකම තමයි අපි පිළිගන්න ඕන කොහොමද කියලා දැන් මම අහුවේ එහෙම. අහුවේ මේ අපි දැන් යම් කෙනෙක් ධර්මයක් කියලා මේක තමයි නියම ධර්මය කියලා බුදුහාම කියලා පෙන්නනවා නම් ඔව් අපිට ඒක පිළිගන්න පුළුවන් නිර්ණායකයක් වෙනවද කියලා. නිර්ණායකයක් තියෙනවා ක්‍රමවේදයක් තියෙනවා ඔන්න එකක් අහුණා බුදුරජාන් වහන්සේ ධර්මයට ගරු කරා අපි තින්දුවනේ කොහොමද ධර්මයට ගරු කරන්න ඕන මේ ගාථාව හොඳට පාඩම් කරගන්න අර ඒ සූත්‍ර දේශනාවේ තියෙනවා අවසානයේදී අවසානයේදී ගාථාවක් තියෙනවා මොකද ඒ ගාථාව තස්මාහි අත්තකාමේන මහන්ත මබිසංකතා සද්ධම්මෝ ගරුකාතබ්බෝ සරං බුද්ධාන සාසනං අර්ථේ කැමැත්තා වූ බුද්ධ ශාසනයේ මහත් බවට යන්ත පැතුමක් තිබෙන්නා වේ එහෙම නැත්නම් අපේක්ෂාව තියෙන අය සද්ධම්මෝ ගරුකාතබ්බෝ සද්ධර්මයට ගරු කළ යුතුයි කොහොමද බුදුරජාණන් වහන්සේ ගැන හිතන්නේ බුදුරජාන් වහන්සේත් මේ විදිහට ගරු කරන්න සද්ධර්මයේද එහෙනම් අපිත් මේ විදිහට ගරු කරන්න ඕනේ කියලා හිතා ගන්න. තව තියෙන ඉස්සරහට. තථාගත පච්චිම වාචා කියලා එකක් ඇති. තියෙනද? කැවිලා නැහැ නේ? හරි. එහෙනම් මේක හම්බ වේවි ආ. තථාගත පච්චිම වාචා. මේක සිද්ධ වෙන්නේ බුදුරජාණන් වහන්සේ පිරිනුවම් පාන්ට කිට්ටුව බුදුරජාණන් වහන්සේ පිරිනුවම් පාන්ට කිට්ටුව සිද්ධ වෙන කාරණයක් මේක හොඳට අහගන්න දැන් පළවෙනි සූත්‍රය මතකද මොකද්ද සූත්‍ර දේශනාව උරුවේල සූත්‍රය පාඨම උරුවේල සූත්‍රය දැන් මේ කියන්නේ බුදුරජාණන් වහන්සේගේ අවසාන වචනේ පච්චිම වාචාව අවවාදයක් කරන අතකෝ භගවා ආයස්මන්තං ආනන්දං ආමන්තේසි භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ ආනන්ද තෙරුන් වහන්සේට කතා කරනවා කොහෙද මේ
පිරිනුවන් පාන්න කිව්වා. උන්වහන්සේ අහනවා සියාකෝ පනානන්ද තුම්හාකං ඒවමස්ස. ආනන්දේ ඔබට මෙන්න මේ වගේ හිතෙන්න පුළුවන්. ඔබට මේ වගේ හිතෙන්න පුළුවන් කල්පනා වෙන්න පුළුවන්. අතීත සත්තුකම් පාවචනං නත්ථීනෝ සත්ත. බුදුරජාන් වහන්සේ පිරිනුවන් පෑවාට පස්සේ ආනන්ද හාමුදුරන්ට මේ විදිහට හිතෙන්න පුළුවන්. උන්වහන්සේක දකින්න. ආනන්දේ ඔබට මෙන්න මේ විදිහට කල්පනාවක් ඇති වෙන්න පුළුවන්. අතීත සත්තුකම් පාවචනං මේ ධර්මයේ ශාස්ත්‍රුන් වහන්සේ හිතී අතීතේ. නත්ථීනෝ සත්ත දැන් අපිට ශාස්ත්‍රවරේ නැහැ කියලා හිතෙනවා. කොයි කාලෙද හිතෙන්නේ? බුදුරජාන් වහන්සේ පින්නුවන් පාලා පැවට පස්සේ උන්වහන්සේ කියලා ඔබට මෙහෙම හිතේ ආනන්ද මෙහෙම හිතේ අතීත සත්තුකම් පාවචන නත්තිනෝ සත්ත දැන් අපිට ශාස්ත්‍රවේදයක් නෑ අපේ ශාස්ත්‍රුන් වහන්සේ හිටි ඉස්සර නකෝපණේතං ආනන්ද ඒවන් දට්ටම කොහොම හිතන්න ඕනේ බලන්න නකෝපණේතං ආනන්ද ඒවන් දට්ටබ ආනන්ද එහෙම හිතන්ට එහෙම කල්පනා කරගන්න එහෙම දැනගන්න ඕනේ මොකද දේශනා කරන්නේ යෝගෝ ආනන්දමය ධම්මෝච විනයෝච දේසිතෝ පඤ්ඤත්තු ආනන්දේ මා විසින් ඔබලාට යම් කිසි ධර්මයක් විනයක් දේශනා කළාද පැනෙව්වද සෝවෝ මමච්චේන සත්තා ඒක තමයි ඔබලාට මගෙන් පස්සේ ශාස්ත්‍රුන් වහන්සේ ඔබට මගෙන් පස්සේ ශාස්ත්‍රු වෙන්නේ කවුද මේ ධර්මය හොන්තට මේක ඉගෙන ගන්න යෝවෝ ආනන්ද මයා ධම්මෝච විනයෝච දේසිතෝ පඤ්ඤත්තු ආනන්දේ මා විසින් යම් කිසි ධර්මයක් දේශනා කළාද විනයක් පැනෙව්වාද ඔබලාට ඒ ධර්මය විනය දෙක තමයි සෝවෝ මමච්චේන සත්තා ඒ තමයි ඔබලාගේ ශාස්ත්‍රුන් වහන්සේ ගුරු ශාස්ත්‍රුන් වහන්සේ ඔබලාට ශාස්ත්‍රු වෙන්නේ ඒ ධර්මය. ආනන්ද හාමුදුරන්ට කියන්න. අපිට දැන් ශාස්ත්‍රවරයෙක් ඉන්නවද? ඉන්නවද? ඉන්නවා. අපිට ශාස්ත්‍රවරයෙක් ඉන්නවා. ඒ තමයි ධර්මය. බුදුරජාණන් වහන්සේ ධර්මය ජීවතුන් වහන්සේ ජීවතුන් අතර ඉන්නකොටත් ජීවත්වලා ඉන්නකොටත් ධර්මය ගරු කරගෙන වැඩ හිටියා වාසය කළා. උන්වහන්සේ පිරිනුවන් පාන කොට ධර්මයේ ශාස්ත්‍රු වෙනවා කියලා ශාස්ත්‍රු කෘත්‍ය කරනවා කියලා ආනන්ද හාමුදුරන්ට ඍජු ප්‍රකාශ කරලා ශාස්ත්‍රුත්වයෙන් පිළිහිටවන ධර්මය අපිට ඉතුරු කළා උන්වහන්සේ පිරිනුවන් පෑවා. හරිනේ. දැන් අපිට ශාස්ත්‍රුවරෙක් ඉන්නවනේ. බුදුරජාණන් වහන්සේගේ කාලයේ අපිට ප්‍රශ්නයක් ඇති වුණා. කොහෙද අපි යන්නේ? අනේ බුදුරජාණන් වහන්සේ සවැත් නුවර හරි ජේතවනාරාමේ හරි රජගහ නුවර හරි විශාලාවේ හරි කොහේ හරි ගිහිල්ලා ඉතින් අහනවා නැත්තම් ස්වාමීන් ඒ බුදුරජාණන් වහන්සේගේ ඒ ධර්මයේ දන්න සැරියුත් හාමුදුරු මොගලන් හාමුදුරු ස්වාමීන් වහන්සේලා ගාවට ගිහිල්ලා අහනවා නැත්තම් කෙලින්ම යනවා බුදුරජාණන් වහන්සේ ළඟට නේද උන්වහන්සේ ඉතින් කියලා දෙන්න ප්‍රශ්නයක් ඇහුවොත් කියලා දෙන්න දැන් ඉන්නවා දැන් බුදුරජාණන් වහන්සේගේ වොයිස් එක නැති වුණාට උන්වහන්සේ දේශනා කළ තියෙන ටික තියෙනවා උන්වහන්සේ බුදුරජාණන් වහන්සේ අපි අද වැඩ හිටියානම් අපිට ප්‍රශ්නයක් ඇති වුණාම අහවල් අරා මේ කියනවා මේ රීඩිය කියේ මෙහෙම කියනවා මේ වෙලින්ටන් හාමුදුරුව මේ විදිහේ කියනවා මේ හාමුදුරුව මෙල්බන් මේ විදිහේ කියනවා නුවර හාමුදුරුව මේ විදිහේ කියනවා කියලා කිව්වන් පස්සේ අපි උන්වහන්සේ ගාවට ගියන් පස්සේ අපිට කියලා දෙවි නේද හැබැයි ඒ උන්වහන්සේ යම් කිසි දෙයකින් කියලා දෙන ටික මේ ධර්මයේ දේශනා කළා තියෙනවා අපිට වැඩි වෙලා තියෙන්නේ මොකද්ද අපි ඒ හරියට යන්නේ නැහැ. ඉන්නේ කොතනද? ඉන්න තැන් තියෙනවා. අපි ඒ බුදුරජාණන් අපිට ප්‍රශ්නයක් ආවන් පස්සේ දේශනාවක් ගාවට යන්නේ නැහැ. තථාගත ශාස්ත්‍රු කෘත්‍ය කරන ධර්මයට යන්නේ නැහැ. ඒ ප්‍රශ්නෙට උත්තරේ තියෙන තැන දන්නේ නැහැ. අපි ඉන්නේ කොතනද? අපි ඉන්නේ මේ රැයට හොඳට නිින්ද යන නිසා කරණීය මිත්‍ර සූත්‍රය කියලා නේදාලා යක්කු භූතිය වෙන හින්දා රතන සූත්‍රය පාඩම් කරගෙන කියව ගන්න. ඒ වගේම ඔය ඉඳුළු කට ගන්න කොටයි මංගලට ඒකටයි අරකටයි මේකට ඔක්කොගම සුබ කටයුතු වලට මහා මංගලේ කියා ගන්නවා කියව ගන්න. ඔය තුනේ ඉඳගෙන
දෙවියෝ තරහ වෙයි කියලා ආකාසත්තාජේ කිමොත් ඉන්දිකක් දීලා හීනෙන්වත් ඇවිල්ලා අපි උබයි කරයි බෙල්ලමිරිකයි කියලා ඉදන් ඕ ඥාතරන් ඒකේකින් ඒකෙන් සීලා ඊට පස්සේ නිවන් දකින තෙක්ම අපිට මොකක් හරි කරච්චලයක් නොවේවා කියලා මිනා පුණ්‍ය කම්මේන එකක් දාගෙන මොකක් හරි ෂෝට් කම් එකක් ආවා නම් ඒකටත් මට ෆෝගිව්න කියලා ආයන වාචා එක දාගෙන ඔයිද කියන්නේ අපි එහෙම නේද බහුතරයක් අපි කියමු නැත්නම් අපිත් අවු වෙනවා ඔය ටිකෙන් මේ ධර්මයේ යන්න බෑ ඉතිපිසෝ ස්වාකාතු සුපටිපන්නු ගාථා වුණත් හරි තේරුම දන්නේ නැහැ ඒක නිසා මේ බුදුරජාණන් වහන්සේ අපිට අද වැඩ හිටියානම් උන්වහන්සේගේ බුද්ධ ස්වරයෙන් දේශනා කරන්න කියන්න තියෙන ටික ඔක්කොම මේ දේශනාවේ තියෙනවා තියෙනවා ඒ දේශනාවේ තිබෙන හැංගිච්ච තැනක සූත්‍රයක් තමයි ඔය අපි අද කිව්වේ මොකද්ද ගුරුවේල සූත්‍රය ඔය බුදුරජාණන් වහන්සේ ධර්මයේ ගරු කරපු හැටි උන්වහන්සේ ධර්මයේ ගරු කරන්න තෝරගත්ත හැටි උන්වහන්සේට ධර්මයේ ගරු කරන්න කියලා දෙන්න ආපු යාළුවෙක් ගැන කල්යාණ මිත්‍රයෙක් ගැන සාම්පති බ්‍රහ්ම රාජයා ගැන ඒ ටික ඔක්කොම කියලා දුන්නා මම මේ ධර්මයට ගරු කරන මම මෙහෙමයි ජීවත් වෙන්නේ කියලා අපිත් එහෙනම් ජීවත් වෙන්න ඕනේ කොහොමද ධර්මයට මුල් තැන දෙන්න ඕනේ ධර්මයට ගරු කරන්න ඕනේ ධර්මයට හිත තියන්න ඕනේ එතකොට වරදින්නේ කොහොම හරි කපල යන මොන කසිකබල් මොන පෙරලාවත් ඔක්කොම කපල යන එතකොට දැන් බලන්න මේක හොඳට පාඩම් කරගන්න මොකද්ද යෝවෝ ආනන්දමය ධම්මෝච විනයෝච දේශිතෝ පඤ්ඤත්තු සෝ මමච්චේන සත්තා මා විසින් දේශනා කරන යදි යම්කිසි ධර්මයක් ඇද්ද විනයක් ඇද්ද පනවපු ඒක තමයි සෝවෝ මමච්චේන සත්තා ඒක තමයි ඔබලාට මගේ ඇරෑමෙන් ශාස්ත්‍රුන් වහන්සේ වන්නේ කියලා දේශනා කරා. තව තියෙනවා ඒකේ මම මේ විශේෂ කැලක් ගත්තා. කරුණු දෙකක් කිව්වා. පළවෙනි එක තමයි උරුවෙල පටමල උරුවෙල සූත්‍රය. දෙක තථාගතයන් වහන්සේගේ පස්චිම වාචාව. මේක ෆොටෝ ගා ගන්න ඕන ෆොටෝ ගා ගන්න. පරිනිබ්බාන සූත්‍රයේදී. පරිනිබ්බාන සූත්‍රයේ අපි මොකක් හරි ප්‍රශ්නයක් ආවොත් අපි යන්නේ කොහෙද මේක ගිහිල්ලා හොයනවා කියවලා 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 රෑ එළිය වෙන කාලෙම කියලා 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 එතකොට ඕක හොයාගෙන යනකොට තව දේවල් හම්බ වෙනවා උදේ 4ට මේක හම්බ වෙනවා නම් 11ට 12ට එකට දෙකට විතර මේ සව ගොඩාක් දේවල් හම්බ වෙනවා එහෙම තමයි කියන්නේ සවිනාංශ ඔව් දැන් මේ වහන්සේ පොඩක් විස්තර කරලා දුන්නා දැන් අපි කොහොමද ධර්මයේ පරිහරණය කරන්නේ කියලා. ඔව්. නමුත් දැන් තේරෙනවා ඔබ කියන්නේ සමහර දේශකයන් කියනවා අපිට මේ ඉක්මනින් ප්‍රතිඵල ලැබෙන්නේ නැත්තේ මාර්ගඵල ආදී ලැබෙන්නේ නැත්තේ දැන්ට මේ තියෙන ධර්මය යදාගන්න විදිහ වැරදි එහෙම නැත්නම් මේවා අර්ථ වැරදි කියලා මුලින්ම අන්ඩර්ලයින් කියලා අපි ඉගෙන ගන්න තියෙන ටික අයින් කරන දෙය මාර්ගයක් තියෙනවා සමහරු. හ්ම්. කරලා අලුත් නිරුක්ති කියලා අලුත් අර දැක්වීම කියලා හඳුන්ලා දෙනවා. ඉතින් දැන් මොකද දෙනෙක් අර ඉක්මනින් ප්‍රතිඵල ලැබෙන නිසා මොකක් කියලා තේ කට්ටියට කැමැත්තක් තියෙන ඒ වගේ මාර්ගයක යන්න. ඉතින් දැන් අපි කිව්ව නේද අපි යම් කිසි දෙයක් කිව්වොත් එහෙම ඇහුවොත් එහෙම අපි තථාගතයන් වහන්සේට ඒ තථාගතයන් වහන්සේ ළඟට යන්න ඕන කියලා. දැන් මම සූත්‍ර දෙකක් කියලා දුන්නානේ. මොකද්ද පළවෙනි සූත්‍රේ? පටම උරු වෙන සූත්‍රය. දෙවෙනි එක මොකද්ද? තථාගත පස්චිම වාචාව. තව එකක් තියෙනවා. එතෙන් යන්න ඕන. මේ ටික නැතුව අරක හැන්ඩල් කරන්න බෑ. හැන්දේ නැතුව හොද්ද කාල් ගන්න බෑ. බෑනේ? ඇඟිල්ලෙන් හොද්ද කාල් ගන්න කිව්වොත් මොකද වෙන්නේ? අද පිච්චෙන. ඒක නිසා තව සූත්‍ර දේශනාවක් අපිට තියෙනවා. අපි ඒකත් කියවලා අපි මේවා නැතුව මම ওই ප්‍රශ්නේ අහුවන් පස්සේ මේක නැතුව බෑ. එතකොට අපි ඉන්ඩෝනෙසියානු ධර්ම. දැන් ඇයි මම මේ ධර්මයේ ඇයි මම ගරු කරන්නේ? මට විශ්වාසය තියෙන්නේ මේ මූල රහතන් වහන්සේලාගෙන් පැවැත්වෙනා වූ ඒ වගේම ඔය සංඝයා එකතු වෙලා පරිස්සම් කරපු නිසා ඒකේ ගෞරවය තියෙනවා කියලා අර ඒ තැන් තැන්වල කියන අය කියලා මගේ විශ්වාසයක් නැහැ.
මට ඒක ඉන්නේ තව දිනවා සූත්‍ර දේශනාව මේ මේ මේක ඇති මන් දැන මේක තියනද කියලා පොඩ්ඩක් ඉන්න බලන්න මේ එහෙම අපි ඒකට ධර්මයට අනුව ගලපලා බලන්න දැන් ගලපලා වැළුවෙන් පස්සේ තේරෙනවා මේ ඒ කියන පදවල වචනවල ගැළපෙන නොගැළපෙන තරම් තියෙනවා සූත්‍රයක් මහාපදේශ මහාපදේශ මේක පාලිය කියනවාද සිංහලයේ කියනවාද ඈ සිංහලයේ කියනවා හමුණාද මේ මහාපදේශ සූත්‍රය මහාපදේශයේ තියෙන්නේ මේ පරිනිර්වාණ සූත්‍රයේ තියෙන අංගුත්තර නිකායේ තියෙන චතුක්ක නිපාතය මහාපදේශ සූත්‍රය මේකත් කවුද බුදුරජාන් වහන්සේ දැක්කා අපි අතර නෙවෙයි කියලා බුදුරජාන් වහන්සේ දැක්කා උන්වහන්සේගේ බුදුරුවනේ දැක්කා අපිව අසරණ වෙයි අනාගතයේදී එක එක්කිනා එක එක ಜಾති කිනුට අපි අනාථ වෙයි කියලා දැක්කා ඒ කරුණාවෙන් යුක්ත උන්වහන්සේ දේශනා කරනවා මේ මොකක් හරි කවුරු හරි ඇවිල්ලා අදගෙන කියව දෙදා බෑවොත් මෙන්න මේක දාලා බලන් දී महापदेश प्रमाण पदेश प्रमाण क्राइटीरिया एक उपदेश अपदेश पदेश प्रदेश सलका बल प्रमाण मेन मेतन दाल बल मम्मी की हे पाली हदिशिय पाली सिंह पर्वतवस्था बुद्धरजान वहां तन एक समय भगवा भोग नगर आनंद चेती भोग की नगर आनंद चेती तन एक चैत्य हरियन नाम आनंद चेती तत्रको भगवा भिक्षु आमंत्रयसि इतने दी बुद्धरजान वहांसे भिक्षुन वहांसेलाट कथा करनो आमंत्रणी करन कोमद भिक्खवो कियला कथा करा कोमद भिक्षुन वहांसेला उत्तर दुन्ने ओ वदन्त पिंगतुन वहांसे कियला पिलितुरु दुन्ना बुद्धरजान वहांसे मे विदियट देशना करन बलन्न चत्तारो मे भिक्खवे महापदेशे देशिस्सामि महानिनि मम ओबलाट सतर महा अपदेशयन देशना करन तन सुना एक अहन तीन तन सुना अहन साधुक मनसकार आल निकंग इंडो पिलीवल मेने साधुक हदयट यहापत् मेने दमीन भाषिस्सा एवं भंते कोते भिखु भगवत पच्चोस भगवाय दम महानी मम मे सतर महाप्रदेश अपदेश देश नाकरण ඒ හොඳට අහගන්නට හොඳට මෙනෙහි කරන්නට දැන් මම ඔබලාට ඒක දේශනා කරනවා මොනවද මේ අපදේශ හතර මහණෙනි සතර මහා අපදේශෝ කවුරුද මොනවද සතර මහා අපදේශ කියලා කියන්නේ මෙන්න මේවා සිද්ධියක් ලස්සනට කියනවා මහණෙනි මේ ශාසනයේ භික්ෂුන් වහන්සේ නම මෙසේ කියන්නේ එනම් යම් කිසි විසුන් වහන්සේ නමක් ඒ විසුන් වහන්සේ මේක අහලා තියෙන කොයිද ඕනේ එයා කියන්නේ මෙහෙමයි මම බුදුරජාණන් වහන්සේ ඉදිරිපිටදී ඉස්සරහම ළඟ ළඟ ඉස්සරහ අපිට පිළිගatti මම බුදුරජාණන් වහන්සේ ඉස්සරහ අපිට ඇහුවේ ඒ විදිහටයි කියන්නේ දැන් ඔන්න කියන ඉදිරිපිටදී ඇහුවා ඉදිරිපිටදී පිළිගත්තා මොකද්ද පිළිගත්තේ
මේ තමයි ධර්ම මේ තමයි විනය මේක තමයි ශාස්ත්‍ර ශාස්ත්‍රය එහෙම කවුරු හරි කිව්වොත් මොකද්ද කරන්න ඕනේ මහණෙනි එවිට එහෙම කිව්වම ඒ භික්ෂුවගේ ඒ කීම සතුටින් පිළි නොගත යුතුයි ගන්නවා කියනවනේ දැන් බලන්න බුදුරජාණන් වහන්සේගේ ඉස්සරහ පිට කෙලින්ම අමුවමයි කියන මම මේ දැන් මේ දැන් අහපු එක මේ හොඳට ඉස්සරහ පිට ඇහුවා හොඳට මම මේ බුදුරජාණන් වහන්සේ ඉස්සරහ පිට පිළිගත් එහෙම කියලා කිව්වට පිළිගන්න එපා අමනාපයෙන් ප්‍රතික්ෂේපද නොකළ යුතුයි ප්‍රතික්ෂේප කරන්න පිළිගත්තේ නැහැ ප්‍රතික්ෂේප කරෙත් නැහැ එසේ පිළි නොගෙන ප්‍රතික්ෂේපද නොකොට ඒ කියපු පදයන් ව්‍යංජනයන් වාක්‍යයන් මනාකොට හොඳින් ඉගෙන ගන්න ඒ කියපු දේ හොඳින් ඉගෙනගෙන දැනගෙන ඒවා සූත්‍රයන් සමග ගලපා බැලිය යුතුයි විනය සමග සසඳා බැලිය යුතුයි දැන් කරන්න තියෙන්නේ මොකද්ද ඒ පාද ටික ඒ වාක්‍ය ටික ගත්තා ගල අරගෙන ලියාගෙන හරි කියාගෙන හරි පාඩම් කරගෙන හරි දැන් මොකද කරන්නේ බුදුරජාන් වහන්සේගේ දේශනාවට සූත්‍රයන්ට විනයට ගලප ගලප බලන්න දැන් මොකද්ද කියලා කිව්වේ ඒවා එහෙම කිව්වයින් පස්සේ බුදුරජාණන් වහන්සේ තථාගතයන් වහන්සේ ඉස්සරහා පිට කියලා තියෙන දෙයක් හරි කියලා කිව්වොත් එහෙම ඇහුව කියලා කිව්වොත් එහෙම ඒක පිළිගන්නත් එපා ප්‍රතික්ෂේප කරන්නත් එපා හැබැයි ඒක දැනගෙන සූත්‍ර සමග ගලපා බලන්න ඕනේ විනය සමග ගලපා බලන්න ඕනේ ඒ කියන්නේ බුදුරජාණන් වහන්සේ දේශනා කළ තියෙන දේශනාවක් තියෙනවා සූත්‍ර දේශනාවල් තියෙනවා විනයක් තියෙනවා හික්මීම සඳහා විනය කියලා කියන්නේ රාග දේශ මොහයන් නැති කිරීමට බුදුරජාණන් වහන්සේ දේශනා කරපු දේශනා ක්‍රමයක් තියෙනවා. ඒක එක සූත්‍රයක නෙවෙයි සූත්‍ර ගොඩක තියෙනවා. දේශනා කරපු සූත්‍ර දේශනාවල් තියෙනවා. ඒ දේශනාවට ගලපලා බලන්න ඕනේ කියලා. එක සූත්‍රයක නෙවෙයි. සමහර පාලි වචන දෙන සූත්‍ර කීපයක් තියෙනවා. මෙහෙමයි. පාලි වාක්‍ය නම් සූත්‍ර කීපයක් තියෙනවා. සමහරලාට එක වෙලාවකට දෙන එක ඒකම දනිත් සූත්‍රෙත් කියන්නේ කියන. පුජ්‍යලයන්ගෙන් පුජ්‍යලයට මෙහෙම බුදුරජාණන් වහන්සේගේ දේශනාවල තියෙනවා කෙටියෙන් සංකීර්ත දේශනා තියෙනවා විත්තර දේශනා තියෙනවා. සංකීර්ත දේශනා කියලා කියන්නේ බොහොම කෙටි කරලා දේශනා කරනවා. ඒ කියන්නේ ඒක ඒ විස්තරයක් ඒ සමහර චරිත තියෙනවා. ඒ චරිත වලට විස්තර අවශ්‍ය නැහැ. හෙඩින් එක දීපු ගමන්ම ඒක ඒගොල්ලන්ට පුළුවන් ඥාන ශක්තියක් තියෙනවා විස්තරණය කරලා ගන්න පුළුවන්. ඒ අයට දේශනා කරන්නේ සංකීර්ත දේශනා. මේ ඊට පස්සේ විස්තර දේශනා කියලා කියන්නේ විස්තර වශයෙන් කියලා. ඒ කියන්නේ සමහර අයට ටොපික් එකක් දීපුවාන් පස්සේ කාරණයක් කිව්වන් පස්සේ ඒක දෙකට තුනට එහෙම කඩ කඩා විස්තර වශයෙන් බලන්න හයිය නැහැ. එහෙම මනසේ දියුණු වෙලා නැහැ. ඒ වගේ අයට බුදුරජාන් වහන්සේ විස්තර වාක්‍ය දේශනා කළ වචන කියලා උදාහරණ උපමා දීලා විස්තර කරනවා. ඒක ඒ අයට උදව්වක් උපකාරයක්. එතකොට තමයි ඒ අයගේ හිතට ඒ ධර්මයේ ග්‍රහණය වෙන්නේ. ඒක මේ කියපු කතාව තියෙන්නේ අංගුත්තර නිකායේ දුක නිපාතේ. ඒකේ දෙනවා බුදුරජාන් වහන්සේගේ දේශනාවල් තියෙනවා සංකීර්ත දේශනා තියෙනවා විත්තර දේශනා තියෙනවා. ඒකේ කෙටි දේශනාව මෙහෙමයි විස්තර දේශනාව මෙහෙමයි කියන්නේ. මේ දැන් අපි ඉස්සරහට යන්න ඕනේ මේ කියා. නැත්තම් අපි වෙන හය. එතකොට දැන් යම්කිසි කෙනෙක් දෙයක් කිව්වන් පස්සේ මොකද කරන්න ඕනේ? ඒ දේශනා කරන වචනය ගැළපෙන්නේ නැත්තම් ප්‍රතික්ෂේප කරන්න. ගැළපී යනවා නම් පිළිගන්න. මේ තමයි දෙවෙනි මහාපදේශය. අර ඉස්සෙල්ලාක වගේමයි. තුන්වෙනි කාරණේ තියෙනවා. තුන්වෙනි කාරණේ කියනවා මේ ශාසනයේ භික්ෂුන් වහන්සේ නමක් මේ විදිහට කියනවා අසවල් ආවාසයේ අසවල් විහාරේ බහුශෘත වූ ආගම ආගතාගම ධර්මදරව විනයදරව මාත්‍රිකාදරව තෙරුන් වහන්සේලා වැඩ ඉන්නවා ඉස්සලා කිව්ව කම මොකද්ද සංඝයා දැන් කියන්නේ මොකද්ද තෙරුන් වහන්සේලා වැඩ ඉන්නවා මම එතනින් මෙන්න මෙහෙම කඩයක් ඉගෙන ගත්තා එතනින් තමයි මම දැනගත්තේ කියලා එහෙම දැනගත්තාන් පස්සේ ඒකත් මොකද්ද කරන්න තියෙන්නේ එහෙම කිව්වොත් බාර ගන්නෙත් නැහැ ප්‍රතික්ෂේප කරන්නෙත් නැහැ. ඒ හාමුදුරුවෝ කියපු දේ මොකක්දයි කියලා දැන් හොඳට ඉගෙනගෙන දැනගෙන
සූත්‍රවලට විනීත කරලා බලන්න. බැලුවෙන් පස්සේ තේරෙනවා නම් ගැළපෙන්නේ නැත්තම් මොකද කරන්නේ? ප්‍රතික්ෂේප කරනවා. අයින් කරනවා, ඉවත් කරනවා. නැත්තම් ගැළපෙනවා නම් විතරක් බාර ගන්න. හතරවෙනි කාරණේ. එක හාමුදුරු කෙනෙක් ඉන්න කතාවක් කියනවා. හතරවෙනි එක. අහවල් විහාරයේ සේනාසනයේ හොඳට ධර්ම ඉගෙන ගත්ත. හොඳට ධර්ම දරු විනය දර ඒ වගේම හොඳට කටපාඩම් තියෙන ධර්මයේ තේරුම් ගත්ත තෙරුන් වහන්සේ නමක් වැඩි ඉන්නවා. මං ඒ ස්වාමීන් වහන්සේගෙන් තමයි මේක දැනගෙන කියා ගත්තේ. මේක තමයි ශාසනය, මේක තමයි ධර්මය, මේක තමයි විනය කියලා. එහෙම කිව්වන් පස්සේ හොඳට ඉගෙනගෙන ගලපලා බලනවා. ගැළපෙන්නේ නැත්තම් මොකද කරන්නේ? ප්‍රතික්ෂේප කරා. ගැළපෙනවා නම් මෙතන ස්ථාන හතරක් තියෙනවා. එකක් තමයි බුදුරජාණන් වහන්සේගෙන් ඇහුවයි කියලා කියනවා. ඒකට කියනවා තථාගත මහපදීසය කියලා. දෙක සංඝයාගෙන් ඇහුවයි කියලා කියනවා. ඒකට කියනවා සංඝාපදීසය කියලා. තුන මහා තෙරුන් වහන්සේලා පිරිසකින් ඇහුවයි කියලා කියනවා. ඒකට කියනවා මොකද්ද? තේරාපදීසය. අනිත් එක තමයි අර එක ස්වාමීන් වහන්සේ නමක් ඉන්නවා. ඒකට කියනවා මහා තේරාපදීසය. ඒ අපදේශ කීයක් තියෙනවද? ඒක නිසා අපි ඔය මොනවා කිව්වත් අපි ඉන්න ඕනේ කොහෙද? මේ ධර්මයත් එක්ක ඉන්න ඕන. මේ ධර්මයේ බුදුරජාණන් වහන්සේ අපිව අනාථ කරන්න කියලා තියෙන එකක් නෙවෙයි. මේකේ අපිට ශාස්ත්‍රීය කෘත්‍ය කරන්නා වූ දෙයක් තියෙනවා. මේ තමයි අපේ ශාස්ත්‍රීය වහන්සේ. මේ තමයි ධර්මයේ තමයි අපේ ශාස්ත්‍රීය වහන්සේ. මේ ධර්මයේ රැකපු ස්වාමීන් වහන්සේ. ඉතින් අපි පිළිගන්නේ මම භික්ෂුන් වහන්සේ නමක් හැටියට පිළිගන්නේ මෙන්න මේවට ගැළපෙනවා නම් විතරයි. අනිත් ඒවා ප්‍රතික්ෂේප කරන්න මට එහෙම කිසිම මේ අමාරුවක් නම් කිසිසේත්ම නැහැ. ඕ වක්කරම දාන්න පුළුවන් ඒකට. ඈ ඕ හොඳට ධර්මයේ බලන්න බැලුවන් පස්සේ තේරෙනවා. තමයි පටන් ගත්ත විතරයි මේක. මේ දැන් මම කරුණු තුනක් කියලා දුන්නා. මොකද්ද? ප්‍රථම උරුවේල සූත්‍රය. ඒකෙන් කිව්වේ බුදුරජාණන් වහන්සේ ධර්මයට ගරු කරන්නට සාත්‍රු ධර්මයට ගරු කරන්නට අදහස් කරපු විදිය. දෙක තථාගත පච්චේමාචාව ආනන්ද හාමුදුරන්ට කියනවා මගේ ඇවෑමෙන් ඔබ අසරණයි කියලා හිතන්න එපා. ඇයි? මේ ධර්මය ඔබට ශාස්ත්‍ර කෘත්‍ය සිද්ධ කරනවා. තුන්වෙනි එක කිව්වේ මොකද්ද? මහා අපදේශ. අපදේශ හතරක් තියෙනවා. මේ මහා අපදේශ ඉගෙනගෙන මේවට ගලපලා බලන්න. වචන තියෙනවා. පද වෙනස්, වාක්‍ය වෙනස්. පදයන්ට ගලපන්නක් කියලා කිව්වා, වාක්‍යයට ගලපන්නක් කියලා කිව්වා. තව එකක් තියෙනවා මෙන්න මෙහෙම. ඒකත් පොඩ්ඩක් දැනගන්න එක හොඳයි කියලා හිතෙනවා. මේ ඒක ගොඩක් කියන්න තියෙනවා. ඇති බ්‍රහ්මජාල සූත්‍රයේ කොටසක් තියෙනවා. බ්‍රහ්මජාල සූත්‍රයේ තියෙන කොටසක් මෙන්න මෙහෙම. Number 4. අර සුප්පිය කියලා පිරිවැජේකුයි එයාගේ ගෝලේකුයි මේ බුදුරජාණන් වහන්සේට එක්කෙනෙක් දොස් කියනවා, එක්කෙනෙක් මේ හොද කියනවා. එකම ගහලා ආවේ ඉඳගෙන. එකම තැන එකම පිරිසක ඉඳගෙන. ඒ වෙලාවේදී මේ බුදුරජාණන් වහන්සේ මෙන්න මෙහෙම එකක් වුණා. මම කියන්න. ඒක තේරෙනවනේ. කාලි භාග්‍යවතුන් වහන්සේ භික්ෂූන්ගේ මේ කතාව දැන මෙහෙම කියන්නේ. එක්බිති රැ අලුයම් නැගී සිටි නිසීදන ශාලාවේ රැස්ව වුන් බොහෝ භික්ෂූන් අතර මේ කතාවක් පහළ වේ. මේ ඒ කියන්නේ රැ අලුයම් මේ නැගී සිටින කල්ැතුව මේ භික්ෂූන් වහන්සේලා ඉතින් මොකක් හරි වෙලා නැගිටින්න ඇති. ඉතින් ඔක්කොම ඒ නිසීතන ශාලාවේ අර වැඩ ඉන්න ශාලාවේ ඔන්න ඔක්කොම ශාලාවේ රැස්වුණු බොහෝ භික්ෂුන් වහන්සේලා මේ විදිහට කතාවක් ඇති කරගන්නවා. ඇවට්නි සත්වයන්ගේ ආශය අනුසයන් දක්නා
අරිහත් වූ සම්්‍යක් සම්බුද්ධේ භාග්‍යතුන් වහන්සේ විසින් සත්වයන්ගේ එකෙකු අනිකෙකුට වෙනස් අදහස් ඇති නියාව කොතරම් මැනවින් සියල්ල දන්නා ලද්දේද යන මේ ආශ්චර්ය අද්භූතය. මේ භික්ෂුන් වහන්සේලා කතා කරන එක්කෙනෙක්ගේ අදහසක් සම්පූර්ණයෙන් අනිත් එක්කෙනාට වෙනස්. පුජ්‍යලයෙන් පුජ්‍යලයට වෙනස්. ඒ බුදුරජාන් වහන්සේගේ ආසේ අනුසේ ඥානය පිළිබඳ භික්ෂුන් වහන්සේලා කතා කරා. ඒ වෙලාවේදී මේක අහ ආශ්චර්ය අද්භූත දෙයක්. මේ වෙලාවේ මේ මේ සර සුප්පිය කියලා පිරිවැජියෙක් හිටියා. ඒ සුප්පිය පිරිවැජියා වනාහි නොඑක් කරුණින් බුදුරජාණන් වහන්සේට දොස් කියනවා. සුප්පිය කියන ඒ කෙනා බුදුරජාණන් වහන්සේට බැන බැනමයි ඉන්නේ. ධර්මයට දොස් කියනවා. සංඝයාට දොස් කියනවා. ඒ වුණාට මොහු තරුණ අතවැසි බඹදත් තෙමේ නොඑක් කරුණින් බුදුරජාණන් වහන්සේට ගුණ කියයි, ධර්මයට ගුණ කියයි, සංඝ ගුණ කියයි. එයාගේ ගෝලෙක් හිටියා. එයාගේ ගෝලයාගේ නම බ්‍රහ්මදත්ත. බඹදත් කියලා කියන්නේ. ඒ බ්‍රහ්මදත්ත කියන අතවැසියා හැම වෙලෙම බුදුරජාණන් වහන්සේගේ ගුණත් කියනවා, ධර්මයේ ගුණත් කියනවා, සංඝයාගේ ගුණත් කියනවා. හැබැයි එයාගේ ගුරා ගුරා කරන්නේ බරේ. මෙසේ මේ ඇදුරු අතවැසි දෙදෙන මේ ගුරයි ගෝලයයි එකෙක් අනිකාට ඉඳුරා විරුද්ධ කතා ඇත්තෝ. භාග්‍යතුන් වහන්සේ භික්ෂු සංඝයාත් පසුපසේ ගියෝද. මේ දෙන්න බුදුරජාන් වහන්සේ ඉස්සල්ලා වඩිනවා, සංඝයා ඊළඟට වැඩම කරනවා, මේ දෙන්න පිටිපස්සේ පැනගෙන යනවා. එක්කෙනෙක් හොඳ කියනවා, අනිත එක්කෙනා බයි. එකල්ලි භාග්‍යවතුන් වහන්සේ ඒ භික්ෂුන්ගේ මේ කතාව දැන නිසීදන ශාලාව කරා එළඹසේ. මේක දැනගෙන බුදුරජාණන් වහන්සේ ඉදින්ද වඩි. එළඹ පළවන ලද ආසනයේ හිඳගෙන හිඳගත්සේක. හිඳගෙනම භික්ෂුන් නමතා මහණනි, තෙපි දැන් කවර කතාවකින් හුන්නෝ වහුද? කවරනම් අතුරු කතාවක් තොප විසින් අඩාල කරන දැයි විචාරා වදාළසේක. බුදුරජාණන් වහන්සේ ළඟට ආනවා, මං එනකොටම භික්ෂුන් වහන්සේ සද්ද කරන්න එපා කියලා නැසත් දෙනවනේ. ඉතින් කතාවක් දැන් නැවතුවා. ඒ කතාව මොකද්ද කියලා පිටුන් වහන්සේගෙන් අහන. ඒ වෙලාවේ වහන්සේ කියන මෙසේ වදාළ කලී පිටු වහන්සේ මෙහි රැ අලුයම් මේ නැගී සිට නිසීදර ශාලාවේ රැස්වුන් අප අතර මේ කතාව පහළ වේ. ඇවැත්නේ සත්වයන්ගේ ආශය අනුසේ දන්නා සියල්ල දන්නා දක්නා ඒ භාග්‍යවත් අරිහත් සම්්‍යක් සම්බුද්ධයන් වහන්සේ විසින් සත්වයන් එකෙකු අනිකෙකුට වෙනස් අදහස් ඇති නියා කොතරම් මැනවින් දන්නා ලද්ද යන මේ ආශ්චර්ය අද්භූතය. ඔන්න අපි කරපු කතාව. මේ සුප්පිය පිරිවැජියා නොඑක් කරුණින් බුදුරජාණන් වහන්සේට දොස් කියයි, ධර්මයට දොස් කියයි, සංඝයාට දොස් කියයි. ඒත් ඌ අසවැසි බඹදතා නොඑක් කරුණින් බුදුගුණ කියයි, දහම් ගුණ කියයි, සංඝගුණ කියයි. මෙසේ මේ ඇදුරු අතවැසි දෙදෙනා එකෙක් අනිකාට ඉදුරා විරුද්ධ කතා ඇති භාග්‍ය ඇතිව භාග්‍යතුන් වහන්සේ භික්ෂු සංඝයාත් පසුපසේ ගියෝ වෙති. වහන්ස අපාතර මේ කතාව අඩාල විය. එවිට භාග්‍යතුන් වහන්සේ මෙහි එළඹසේකයි භාග්‍යතුන් වහන්සේ අලක දැන් ඉතින් කිව්වා. ඉතින් අපි මෙහෙම කතාවක් කර කර හිටියා. එතකොට බුදුරජාණන් වහන්සේ වැඩම කරා. මෙන්න මේක තමයි අපිට ගන්න ඕන කතාව. ඒ භික්ෂුන්ගේ කතාව අසා භාග්‍යතුන් වහන්සේ වදාරතේ මහණෙනි, අනුන් මට දොස් කියතොත්, ධර්මයට හෝ දොස් කියතොත්, සංඝයාට හෝ දොස් කියතොත්, ඒතන් හිදී තොප විසින් කෝප නො ඉපදවිය යුතු, නොසතුට නොම ඉපදවිය යුතුය, සිත අමනාප බව නොකට යුතුය. මහණෙනි, අනුන් මට දොස් කියතොත්, ධර්මයට හෝ දොස් කියතොත්, සංඝයාට හෝ දොස් කියතොත්, ඒ දොස් කීමේ තෙපි කිපෙන්න හුනම් නොසතුට ඕ වන්න උනා, ඒ තොපටම තොපගේ ධානා ලාභාදීට අන්තරාය බාධා වන්නේ කියලා කියනවා. ඒක නිසා ධර්මයට, බුද්ධ රත්නයට, ධම්ම රත්නයට, සංඝ රත්නයට එක එක જાති කියනකොට අපි කො තරහ ගන්න හොඳ නැහැ. හැබැයි තරහ ගන්නවා කියලා අත පෙරවගෙන ඉන්නත් හොඳ නැහැ. ඕකත් තියෙනවා. ඇයි එහෙම කියන්නේ? ඇයි ඉස්සලා කියවන සූත්‍රයක් අර මොකද්ද මේ? මේ වරදවල ගන්නවා. ඒකයි මේ මේ කියන්නේ. කියන්නේ මම බනින්නත් එපා කියවනේ. ධර්මයට කැමන්නේ බැනපු ආවේ ඉතින් අපිට මොකක් කරන්න එපා කියලා තියෙන්නේ. අපි සත්‍ය නැතු ඉමු කියලා. එහෙම නැහැ. එහෙම හිටියා නම් අද ධර්මයක් නැහැ. ඇයි?
මේ එතනදී මහකාශ මහරහතන් වහන්සේ ඕක සත්‍යයනා කරන්න ඉදිරිපත් වෙන්නේ නැහැ. රේවතහාමුදුර ඉදිරිපත් වෙන්නේ නැහැ. මොග්ගලි පුත්‍ර තිස්ස සායනාත් ඉදිරිපත් වෙන්නේ නැහැ. පුත්‍ර ලියන්නේ නැහැ. අයියෝ කිපෙන්නවද නැහැ. ඒ කිපුණා නෙවෙයි. අද අපිට මේ බණ මේක කරන් මේ විදිහට මේ ටික ලියලවත් තියෙන්නේ ඒක රැකපු නිසා. ධර්මීය අධර්මීය හොයනවා කියන එකයි තරහ ගන්නවා කියලා කියන එකයි වැඩ දෙකක්. ඕක පටලවා ගන්න ඕනේ නෑ. මහණෙනි අනුන් මට හෝ ධර්මයට හෝ සංඝයාට දොස් නගතොත් එහි තෙපි කුපිත වන්නා වුණා එසේ කල්හි තෙපි ඒ අනුන් කී දෑ සුභාසිතේ සත්‍ය කතාවක්ද නැතෝ දුර්භාසිතේ අසත්‍ය කතාවක්ද දැනගත හැකි වන්නා වූද ප්‍රශ්න කරේ. තරහ ගියොත් එහෙම මොකද වෙන්නේ? ඇත්තද නැත්තද කියලා දැනගන්න. ඒක නිසා හොඳට මොකද කරන්න ඕනන්නේ? හොඳට අහගන්න ඕනේ මොකද්ද මේ වාක්‍ය කියන්නේ. මේ නුවන්නේ කිපුණොත් කියන කතාව ඇත්ත නැත්ත දැනගත හැකි නුවන් ඕනේ. පිටු උත්තර දුන්නේ. එවිට භාග්‍යතුන් වහන්සේ මෙසේ වදාළසේක. මහණෙනි අනුන් මට හෝ ධර්මයට හෝ සංඝයාට හෝ දොස් කියතොත් එයි තොප විසින් මේ කාරණේනොත් මේ අභූතේකි මේ කාරණේත් මේ අසත්‍යයේකි මේ කියන දෝෂේ අප කෙරෙහි නැත මේ අප කෙරෙහි අවිද්‍යමානයයි නැති දොස් නැති හැටියටම ලිහා ඉවත් කළ යුතුය. හොඳට සියෙන් ඔය කිව්වට ඕ නැහැ නේද? ඕ නැහැ. ආන්නේ විදිහට මහණෙනි අනුන් මාගේ හෝ ධර්මයේ හෝ සංඝයාගේ හෝ ගුණ කියතොත් එයි තොප විසින් ප්‍රීතිය නොඉපදි වේතු. ඕන්න තව එකක් කිය. සතුරු වෙන්නත් එපා කියලා කියනවා. සොම්නස නොකළ යුතුය. සිතේ ප්‍රීතියෙන් එල්පුණු බව නොකළ යුතුය. මහණෙනි අනුන් මාගේ හෝ ගුණය කියතොත් ධර්මයේ හෝ ගුණ කියතොත් සංඝයාගේ ගුණ කියතොත් එයි තොපි තෙපි ප්‍රීතිවන්න උනම් සතුටුවන්න උනම් සොපටම යන්තරාය වේ. තොපගේම ධානාදී ගුණලාභයට බාධක වේ. මහණෙනි අනුන් මාගේ හෝ ධර්මයේ හෝ සංඝයාගේ ගුණ කියතොත් එයි තොප විසින් මේ කරුණෙන් මේ ඇත්තය මේ කරුණිනුත් මෙය එසේම ඇති එකක මෙය අප කෙරේ ඇත්තේය මෙය අප තුළ විද්‍යමානය ඇතිගුණ හැටියට පිළිගති. ඊට වඩා දෙයක් කරන්න බෑ. මේක තියෙන දෙයක් ඇත්ත කිව්වා කියලා කියන්න දැනගන්න. මේ ටික ළඟ තියෙනවා. කරුණු හතරක් කිව්වම මොකද්ද? මොකද්ද කිව්වේ? ප්‍රථම උරුවෙල සූත්‍රය කිව්වා. තථාගතයන් වහන්සේක පච්චම වාචාව කිව්වා. අපදේශ මහාපදේශ හතර කිව්වා. මේ බ්‍රහ්මජාල සූත්‍රයේ අපිට දීපු තරහා ගන්න එපා. හැබැයි තරහා ගත්තන් පස්සේ වෙන්නේ සතුටු නැන් පස්සේ වෙන්නේ සමහර වෙලාවට තියෙනවා අපි මොකක් හරි කියපුවාම සන්තෝෂයෙන් ඉලික්කිලා ඉපිලිලා යනවා. ගොඩ පිටින්ම බාර ගන්නවා. ඇත්ත නැත්ත හිතන්න අපිට බැරි වෙනවා. අන්න ඒක නිසා තමයි තරහා ගන්නත් එපා. සතුටු වෙන්නත් එපා කියලා කිව්වා. එතන තියෙන උපේක්ෂා ගුණේ තියාගන්න. ඒක නිසා දැන් ඔය මේ මහත්ය ඇහුව ප්‍රශ්නයක්. ඔය ප්‍රශ්නේට පදනම් ටිකක් තියෙනවා. ඒක නැතුව මහත්ය ඒක ඔය ටික අතේ තියාගෙන උන්නා අපි මේකට අනුව බලන්න. මේ කියපු ධර්ම කරුණු වලට අනුව බලන්න. එහෙම මෙහෙම බලලා ගැළපෙනවා නම් ගැළපෙන්නේ නැත්නම් අපි කිසිම පැකිලීමක් වෙන්න හොඳ නැහැ. ඒක අයින් කරන්නට ප්‍රතික්ෂේප කරන්න. එයි. අපි ගරු කරන්නේ තථාගතයන් වහන්සේගේ ධර්මයේ රැකපු මහා සංඝ රත්නයේ. ඒ කියන්නේ පුද්ගලීකව මට මේ ඒ මහා සංඝ රත්නයේ පිළිබඳව මට එහෙම සැකයක් නැහැ. වෙන අයට තියෙන්න පුළුවන්. ඒක මගේ ප්‍රශ්නයක් නෙවෙයි. ඊළඟට අපේ ගුරුතුමාගේ ප්‍රශ්නයකුත් නෙවෙයි. ඊළඟට දැන් ඔය මේ ධර්මයේ දීපු විදිහක් තියෙනවා. කියපු විදිහක් තියෙනවා. රැකපු විදිහක් තියෙනවා. ඒක පරිස්සම් කරපු විදිහක් තියෙනවා. එතකොට එක එක්කෙනාගේ දෘෂ්ටිත් වෙනස්. අනිත් එක බලනවා ඒ කියන දේවල් මේවට මැච් වෙනවද කියලා, ගැළපෙනවද කියලා. නැත්තම් එහෙම මොකද කරන්නේ අපි? අයින් කළා. මේ මහත්ය ආයේ මේ ප්‍රශ්නේ කියන්න පුළුවන්. පස්සේ අපි ඔය මලවිනේ ප්‍රශ්නයක් ඇහුවනේ. අන්න හරි. ඒ නිර්ණායකයේ කොටස් තමයි අපි දැන් මේ ටිකක් ඉඳන් අපි ඔයකට අනුව තමයි බලන්න ඕනේ.
මේ විදිහට බලන එක වැරදිද? මේ තත් බුදුරජාණන් වහන්සේ අපිට දේශනා කළ තියෙන හැටියට අපි බලනවා. බලලා ඉවරලා කිරලා මැනලා දිග පල්ලා බල්ලා අයින් කළා දාන. තියෙන එකක් තියෙනවා නම් ගන්නවා. කාටද කියන්න පුළුවන් මේක වැරදි කියලා? නෑ. මේක තමයි අපිට උගන්ලා තියෙන විදිහ. මේ ක්‍රමයට තමයි අපි යන්නේ. තව බරපතලකම ඒ සූත්‍ර තමයි පටිච්ච සම්පාදයට ගලපන විදි තියෙනවා වචනෙන් නෙවෙයි වචනෙන් නෙවෙයි වචන තිබෙනවා වචන එක එක විදිහට යොදන්න පුළුවන් හරපන්න හරවන්න පුළුවන් ගලපන්න පුළුවන් හැබැයි මේ ධර්මයේ එකට මැච් වෙනවද කියලා හොඳට බලන්න තව තියෙනවා අපි දෙකක් තුනක් ගලපලා බලමු දැන් අත්ත වශයෙන් මට අත්ත වශයෙන් කියන්න පුළුවන්කම තිබුණා දැන් බ්‍රහ්මජාලය බලන්න කියලා මට පුළුවන්කම තිබුණා මේ උරුවෙලෙත් බලා ගන්නයි කියලා මම අත්ත වශයෙන් මෙහෙම කරන්න නැතුව මේ සූත්‍රය ගත්තේ මම දන්නවා මේ කෙනෙකුට ඒක එහෙම කියලා තේරුම් ගන්න එහෙම ටිකක් අමාරුයි මේක කියලා දෙන්න ඕන මේක පාලියමුත් තියෙනවා තේරෙන සිංහල භාෂාවෙත් තියෙනවා ඉතින් එහෙම අපි කෙනෙකුට පවරන්න හොඳ නැහැ දැන් සූත්‍ර දේශනාව ඕක බලා ගන්න මේක බලා ගන්න අරක කියවගන්න මේක කියවගන්න සම්පූර්ණ සූත්‍රයක් කියලා කියන්නේ වාක්‍යයක් විතරක් නෙවෙයි ඒකේ තියෙන මුලක් තියෙනවා මැදක් තියෙනවා අගක් තියෙනවා ඒක එතකොට තමයි තේරෙන්නේ ඒ විදිහට තේරුම් ගන්න තව මොකක්ද දෙයක් තිබුණේ නේද මාත්‍යා සමිනස්තර ආනාපාන සති භාවනාවේ ආස්වාස ආස්වාස කියන්නේ ආස්වාස නෙවෙයි ආස්වාස සූත්‍රයේ දැක්වෙන ආස්වාසුම නැත්නම් සැනසීම කියලා කාලාම සූත්‍රයේ මට මතක හැටියට තැනක තියෙනවා. ඒකෙන් කියන්නේ යම්කිසි සැනසෙල්ලක් කියන එකයි. ආස්වාස සූත්‍රයේ තියෙන නම මේ. ඔව් යම්කිසි පහසුවක් සැනසෙල්ල ආන් හරියට උත්ින් තියෙන ආස්වාස සූත්‍රය. පහසුවක් කියන එක. තව එකක් තියෙනවා විනේ මහවග්ගපාලී තියෙනවා. ඒකේ තියෙනවා ඔව් ඒකත් අපි ගමු. ඒකත් අපි ගමු. අස්සාස කියන වචනයේ අර්ථ කීපයක් තියෙනවා. ඒ අර්ථ ඒ තැනේ සිද්ධිය හැටියට ගන්නවා නේද? මෙතන තිබිච්ච දේ අනිත් තැනට ගලපලා ගන්න බෑ ඒකේ හැටියක් තියෙනවා. කලාව කියන එක හැමතැනටම ගලපන්න බෑ. කලාව මොකද්ද කලාව කියන්නේ කලාව කියලා කියන්නේ ආර්ට් එකටක් කියනවා කලාව කියන්නේ තව තියෙනවා වේලාවල් බලන කොටක් කියනවා කලාව කියන්නේ නේද දැන් ඒ කියන්නේ මේ නගින කලාව විස බහින කලාව එහෙම තියෙනවනේ එතනත් කලාව කියලා එක පාවිච්චි කරලා තියෙනවා අනිත් එක තමයි මේ යම්කිසි වැඩක් පිළිවෙලක් කරනකොට ඒකේ යම්කිසි තියෙනවා මේ කලාව ක්‍රමයක් හැඩයක් තියෙනවා දැන් බලන්න කලාව කියන වචනය ස්ථාන තුනක පාවිච්චි වෙනවා අර්ථ කීපයක් පාවිච්චි වෙනවනේ නේද අස්සාස කියන වචනය යම්කිසි සැහැල්ලුවක් සැනසෙල්ලක් කියන එකටත් තියෙනවා ප්‍රාර්ථනාවටත් තියෙනවා ආස්වාස ප්‍රසවාස වලටත් තියෙනවා අස්සාස කියන එකෙන් ආස්වාස විතරයි කියන්නේ ප්‍රසවාස කියන එකෙන් ප්‍රාස්වාස විතරයි කියන්නේ ඒක මේ අස්සාස ප්‍රස්සාස කියන එකට ඇත්ත වශයෙන්ම ඔක අහන්න දෙයක් උත් නෑ නෙවෙයි
පටිසම්භිදා මග්ගේ ආනාපාන සති සූත්‍රයේ ඒ වගේම සතිපට්ඨාන සූත්‍රයේ හොඳට පැහැදිලිව පිරිසිදුව විසිතුරුව දේශනා කළා තිබෙනවා ඒවා ඇත්ත වශයෙන්ම එහෙම නොවේ කියලා කියන්නේ නම් ඇත්ත වශයෙන්ම භික්ෂුන් වහන්සේනමක් හැටියට නම් කියන්න නම් ඒක අමාරු කිසිම විදිහක ධර්මයට ගරු කරන ආර්ය ධර්මයේ පිහිටියා වූ ආර්ය ධර්මයේ ගරු කරන ආර්ය ධර්මයට අනුයාත වූ සත්පුරුෂ සාධාරණ තියෙන කෙනෙක් නම් ඒව වෙනස් කරන්නෙම නැහැ ඒකට මට සූත්‍රයක් පෙන්වන්න පුළුවන් ඇයි සූත්‍රයක් ඒ කියන්නේ දැන් මේ මොකද්ද මේ කියන්නා වූ මේ දීගණිකායේ තියෙන මහා සතිපට්ඨාන සූත්‍රය හිතල මේකට හැම කන්දෙන්ද හිතපු හිතල හද දෙයක් එකක් නෙවෙයි මේක ඒ රහතන් වහන්සේලා ආනන්ද ස්වාමීන් වහන්සේකින් ආරම්භ වෙච්ච සංගපරපුර රැකපු සහ මේ සතිපට්ඨාන සූත්‍රයට අනුයාතව ආස්වාස රස්වාසයේ හිත යොදලා ඒ වගේම ආස්වාස ප්‍රස්වාසයේ සිහිය යොදලා ඒකෙන් ප්‍රථම ධානයේ ලබාගෙන ဒုတိය ධානයේ ලබාගෙන තတိය ධානයේ ලබාගෙන හුසුම පිහිටන්නේ නැති චතුත්ථ ධානයේ පිහිටුවාගෙන ඒකෙන් ධාන ලබාගෙන ඒකෙන් අභිඥා උපදවාගෙන ඒකෙන් හේතුඵල ධර්මයන් හොතර බලාගෙන පටිච්ච සමුප්පාදේ අවබෝධ කර නිවනින් සැනසෙච්ච විශාල ආර්ය රහතන් වහන්සේලා පිරිසක් ඉන්නවා ලෞතුරා බුදුරජාණන් වහන්සේත් ඇතුළු ඒ වගේ විශාල පිරිසක් නිවනින් සැනසී ගියා වූ ඒ නිවනට පත් කළා වූ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ හොඳට කියලා දෙන්නා වූ බෝධ්‍යාංග ධර්ම හොඳට වැඩි යන ආකාරයේ කියලා දෙන සිද්ධ වෙන්නා වූ ඉන්ද්‍රිය ධර්මෙන් වැඩි යන ආකාරයේ හොඳට සිද්ධ වෙන්නා වූ කියලා දෙන්නා වූ ඒ වගේ භාවනා ක්‍රමයක් ඒ වගේ ආර්ය මාර්ගයක් ඒ වගේ නිවන් මාර්ගයක් හැල්ලුවට ලක් කිරීම මහා පවාරයි පුනම් භාවනාව කියලා තමයි ඒක ගරහන්න හොඳ නැහැ කිසිම දවසක මේ නික්ලේශී හිතක් නික්ලේශ කරා වූ හිතක් සසර දුකින් හේතුඵල ධර්මයන්ගේ මුදවා නිවනට පත් කළා වූ ඒ භාවනා පිළිවෙතට ඒ භාවනා ක්‍රමයට ඒ මහා පුරුෂ භාවනාවට ඒ ආනාපාන සති භාවනාවට නිගරු නොකළ යුතුයි අවතක්සේරු නොකළ යුතුයි කරන්න බැරි නම් නිකං කටපියාගෙන ඉන්න එක වෙන කාරණයක් කිත්‍යානි කාර්යයන්ට ඕක සිද්ධ වෙන්නේ නැහැ මුදිරින් කාර්යයන්ට ඕක සිද්ධ වෙන්නේ නැහැ ඇයි ඒගොල්ලෝ දන්නේ නැහැ වණින්නෙත් නැහැ. හැබැයි ඒක හරියට හයිලයිට් කරලා ඒකට දොස් කීම, අවතක්සේරු කිරීම, බැනවැදීම, නිගරු කිරීම, ඒ වගේම ඒවා මිනිසුන්ගේ හිතරින් ඈත් කරලා ගැනීම, තමන්ගේ නිවන් මඟ අවරවා ගැනීමක්, වලකා ගැනීමක්, ගේට්ටු දමා ගැනීමක්, ඒක තමයි තථාගත ධර්මයේ හැටියට මට ඍජුව කියන්න පුළුවන්. නමුත් ස්වාමීන් වහන්සේ මේ කියන පුත්කලිය කියන්නේ තමන් ආර්යයන් වහන්සේ කෙනෙක් වශයෙන් පෙනී සිටින් කියන්නේ. එතකොට එහෙම කියන්නේ තියෙන භාවනාව ඒක ලෞකික වශයෙන් එහෙම කරාට කමක් නැහැ. හැබැයි ලෝකෝත්තර වශයෙන් කරනකොට ආරි භාවනාවක් වශයෙන් කරනකොට එහෙම නෙමෙයි කරන්න තියෙන්නේ. අර මේ ආස්වාද ආදී නැවෙ නිස්සරණේ ඒ ඔස්සේ යන විදිහට තමයි කෙරෙන්න ඕනේ කියලා තමයි තියෙන්නේ. මෙහෙමයි තියෙන්නේ. දැන් ඕක අපිට දාන්න පුළුවන් නැතින්. දැන් අපි ක්‍රයිටීරියා ගත්තනේ. දැන් බයක් නැතුව දැන් ඔය කියලා දුන්නා නේද සූත්‍ර ටික. දැන් අපි ධර්මයේ ගරුත්වය තියාගෙන දැන් බලන්න එහෙම කියනකොට මහත්තයා එහෙම කියනකොට ඒ සාරිපුත්‍ර මහරහතන් වහන්සේගේ ඉඳලා පළවෙනි ධර්ම සංගායනාවේ හිටපු ස්වාමින් වහන්සේලාට දෙවෙනි ධර්ම සංගායනාවේ ස්වාමින් වහන්සේලාට තුන්වෙනි එකේ ස්වාමින් වහන්සේලාට ලියපු ආඳුරුන්ටත් දේශනා කරපු බුදුරජාණන් වහන්සේටත් ගෞරවයක් තියෙනවාද නැමදීමක් ගෞරවයක් මේවා මේ ස්වාමීන් වහන්සේලා දේශනා කරපු නිසා තමයි අපිට අද කියන්න පුළුවන්කම තියෙන්නේ. ඒකින්ද තමයි මේ මිනිස්සු තැන් තැන්වල මේ භාවනා කරන්නේ කියලා ඒ වගේ හිතන්න පුළුවන් හැඟීමක් තියෙනවද? නෑනේ. ආර්ය කෙනෙක් එහෙම කියයිද? ස්වාමීන් වහන්සේ මම නම් හිතන්නේ දැන් තමන් මේ ආනාපාන සතියේ භාවනාව කරලා ඒකෙන් අත්දැකීම් ලැබලා තියෙනවා නම් එහෙම කෙනෙකුට කියන්න බෑනේ ඒක බොරුවක් කියලා. ඉතින් ඒ හින්දා අපි කරන්න ඕනේ අපි ඒක ප්‍රගුණ කරලා අපි ඒ අත්දැකීම් ලැබලා තියෙනවා නම් ඕන තැනක අපිට බය නැතුව කතා කරත හැකි නෑ. එහෙම ඒක බොරුවක් නෙමෙයි. ඒකට තවත් මහ ඒකට සූත්‍ර දේශනාවක් තියෙනවා. ඒකට සූත්‍ර දේශනාවක් තියෙනවා. ඒක මම ඉස්සරහදී තව තියෙනවනේ වැඩසටහන. ඉස්සරහට කියලා දෙන ඒ විදිහට හොඳට බලන්න ඕනේ. මේක කවදාක්වත්ම හිත නිවී කියේ ආර්යකුණිගේ ಗುಣ තියෙනවා.
ආර්යයන් වහන්සේ නමකගේ ගුණ තියෙනවා. එකක් තමයි ආර්ය tattweට පත් වෙනවා කියලා කියන්නේ කල්යාණ පෘතජ්ජනෙනි පත් වෙන්නේ. එතකොට පෘතජ්ජනිය වර්ග කීයක් ඉන්නවද? දෙකයි. එක්කෙනෙක් අන්ධ පෘතජ්ජනයි, අනිත් එක්කෙනා කල්යාණ පෘතජ්ජනයි. කල්යාණ පෘතජ්ජන භාවය ඉඳගෙන ඉන්නේ දාන සීල භාවනාදී පින්කම් සිද්ධ කරන්නේ. එයාට කර්මයේ කර්මඵලයේ වැටහෙනවනේ, තේරෙනවනේ. එතකොට එයානේ බුදුපසේ බුදුමහරහත් භාවයට පත් වෙන්න විදර්ශනා සමථ විපස්සනා භාවනා ඥාන දියුණු කරන්නේ වඩන්නේ. එතකොට ඒ කල්යාණ පෘතජ්ජනේ භාවයේ ඉන්නවෝ කෙනාත් යහපත් කල්යාණ පෘතජ්ජන භාවයේ ඉන්නවෝ කෙනා කවදාකවත් මේ ධර්මයට අගෞරව කරන්නේ නැහැ. ධර්මයට අගෞරව කරන්නේ නැහැ. ඊළඟට තුනුරුවන් කෙරේ හොඳ ගෞරවකින් බත්තියකින් ඉන්නේ. සීලය හරි පිළිසිදු. ඊළඟට අපි හිතමු ආර්ය භාවයට යනවා කියලා. ආර්ය භාවයට යනවා කියලා කියන්නේ මහත්තයා ඊට වඩා සුපීරි. ඔව් ආර්ය භාවයට යනවා කියලා කියන්නේ මාර්ගඵල අවබෝධ කරගෙන ආවම සෝවාන් මාර්ගඵලයෙන් ඉහළට යන්නු. එහෙම ගියා වූ කෙනෙක් කවදාවත් එහෙම ආර්ය tattweට පත් වෙච්ච කෙනෙක් කිසිම දවසක තථාගතයන් වහන්සේට අගෞරව කරන්නේ නැහැ. ධර්මයට අගෞරව කරන්නේ නැහැ. සංඝයාට අගෞරව කරන්නේ නැහැ. ශික්ෂාවන්ට ගෞරව කරන්නේ කවදාකවත්ම කෝතුහල මංගල කියලා කියන ඒව සලකන්නේ නැහැ ඈ ඒ කෝතුහල කියන්නේ ඔය මේ කියන්නේ ඔය සුබ නැකත් බැලීම් ආදී දේවල් අරවම ඒව සලකන්නේ නැහැ බුදුරජාණන් වහන්සේ දේශනා කළා තියෙන මේවා නැත්තම් මේවා මෙහෙම සලකන්නේ නැත්තම් අපිට මේ ධර්මයට අනුකූලව හිතන්න තේරුම් ගන්න තියෙන්නේ මේ ආර්යයන් කෙනෙක්ගේ කටින් පිටින් නම් වචනයක් නෙවෙයි. මේක ආර්ය කෙනෙක්ගේ වචනයක් නෙවෙයි. අනිත් එක හොඳට හිතලා බලන්න මේ දැන් මේ විදිහට හිතන්න බලන්න. සම්මා සමාධිය එක පොයින්ට් එකක්. සම්මා සමාධිය කියන්නේ මොකක්ද? සම්මා සමාධිය. සම්මා සමාධිය තියෙන්නේ ආර්යෂ්ටාංග මාර්ගයේ. ආර්යෂ්ටාංග මාර්ගයේ නිවන් මාර්ගයට ඇයිති පිළිවෙතක් සම්මා සමාධි. සතිපට්ඨාන සූත්‍රයේ තියෙනවා නේද සම්මා සමාධියේ තියෙන තැන. කොතන තියෙන්නේ? ධම්මානුපස්සනාවේ සත්‍ය මාර්ග සත්‍යය කියන තැන තියෙන්නේ. සම්මා සමාධිය කියන හතරක් තියෙනවා. ඒක තමයි ප්‍රථම ධ්‍යාන සමාධිය, ဒုတိය ධ්‍යාන සමාධිය, තတိය ධ්‍යාන, චතුත්ථ ධ්‍යාන. ඒ සමාධිය තමයි සම්මා සමාධිය. ආනාපාන සති භාවනාවෙන් සම්මා සමාධියේ පිහිටුවාගෙන ඒ චතුත්ථ ධානයට යන්න බැරිද පුළුවන්ද? ගියකුවයි ඉන්නවද නැද්ද? ගියකුවයත් ඉන්නවා අපිත් දන්නවා යන්න පුළුවන්. එතකොට හොඳට පැහැදිලිව පිළිසිදුව ඒ සම්මා සමාධියේ භාවනාවේ ගමන් කරලා ප්‍රථම ධානයේ දෙවෙනි තුන්වෙනි හතරවෙනි ධාන ලබාගෙන ඒ සම්මා සමාධියට පත් වෙලා ඒකෙමුත් පරිභා ඒකත් පාවිච්චි කරලා පාදක කරගෙන නිවන් අවබෝධ කරගත්ත අය ඉඳද්දි අතීතයත් එහෙමයි වර්තමානයත් එහෙමයි බුදුරජාණන් වහන්සේට එහෙම ඉඳද්දි ඒ නිවන් රසෙ විඳපු ඒ නියම මාර්ගය ඒකායනෝ අයම් භික්කවේ මග්ගෝ කියන එකට අනුයාත කරලා බුදුරජාණන් වහන්සේ දෙසූ ධර්මයක් ඒ වගේ අවතක්සේරු කරන්න පුළුවන් වෙයිද ආරීගෙන එහෙම කරයි යහපත් කල්යාණ අදහස් තිබෙන්නව කෙනෙක්වත් කරන්නේ නැති එක. ඉතින් අපිට තියෙනවනේ තථාගතයන් වහන්සේ කියලා දීලා තියෙන මේ විදිහට මානෙන හිතන්නේ කියලා. අංගුත්තර නිකායේ චක්කනිපාතේ තියෙන සූත්‍ර කියලා. ආර්යෙකුගේ තිබෙන්නව ආර්යෙකුගේ තිබෙන්නව අභව්‍ය කර්ම. අභව්‍ය කර්ම තියෙන්නේ අභව්‍ය කර්මනේ එකක් තමයි. අනිත් එක තමයි ශික්ෂාගරුත්වය. කවදාකවත්ම ආර්ය tattweට පත් වෙනව කෙනා මේ ඔය ශික්ෂාවන් මේ නොසලක හරින්නේ. ශික්ෂාවන් හරියට ශික්ෂාගරුත්වය තියෙනවා. මේ ශික්ෂාගරුත්වය තියෙනවා මේ ඒ ශික්ෂාගරුත්වය නිසා ඒ ආර්ය ස්වභාවයට පත් වෙච්ච එක්කෙනා අපි හිතමු 800 සමාදන් වෙච්ච එක්කෙනෙක් නම් 800 සමාදන් වෙලා ඉන්න ගිහි ආර්යා කවදාකවත් මප් තැඹුන්නේ නැහැ. හොරකම් කරන්නේ නැහැ. ඒක ඇවිල්ලා ආරි සීලය. විකාලේ කන්නේ නැහැ. කවදාකවත් නූඩ්ල්ස් පැකට් එකක්වත් කන්නේ නැහැ. ඒකේ පාන් කෑල්ලක් කන්නේ.
ඇයි අචීලේ පිහිටනවා සී භික්ෂුන් වහන්සේ නමක් නම් කවදාකවත්ම විකාල භෝජනේවත් වෙනත් ඔය තියෙන ශික්ෂා විරුද්ධ කන් තියෙනවනේ ඒක කිසිම දෙයක් කරන්නේ නැහැ ආරි තත්ත්වයට පත් වෙලා ඒක කරනවා කියලා කියන්නේ ආරි නැහැ කියන එක සන්නසේ ඒක පැහැදිලි කරන්නේ නැහැ ඒ සීලේම වීරියදලා වීරිය යොදලා දුතංග දැන් දුතංග තියෙනවනේ දුතංග වත් ඒ කියන්නේ ඒකට හොඳ ගැම්මක් අවශ්‍යයි සීලය කියලා කියන්නේ සීල හතරක් තියෙනවා කියලා සීල හතරක් තියෙනවා මොකද්ද සීල හතර සීල හතර කියන්නේ ප්‍රාතිමෝක්ෂ සංවර සීලය සමාදන් වෙච්ච බුදුරජාන් වහන්සේ පැනවපු දේ බුදුරජාන් වහන්සේ ගිහියන් ශික්ෂාපද වරමන නැහැ ඒ බාර ගන්න තියෙන එතකොට අපිට බුදුරජාණන් වහන්සේ අපිට කිව්වේ නෑනේ මහණෙනි ඇවිල්ලා මහණ වෙන්න මේ මෙහෙමයි මේකේ හොඳ ක්‍රමයක් තියෙනවා කියලා අපි නෑවේ නේද එතකොට එනකොට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මහණේ ඔබලා මේකට ඇවිල්ලා ඉන්නවනම් මෙන්න මේ විදිහට පරිස්සමෙන් ඉන්නේ කියලා ඒක අපි බාර ගන්න එපායි කම්පැනි එක වැටර ගියන් පස්සේ අපිට ඕනේ ඕන විදිහට නෙවෙයි ඒකේ තියෙන රූල්ස් වලට අපි ඇග්‍රී වෙනවනේ එහෙම නැත්නම් ඒකෙන් අවුට් වෙන්න එපායි එතකොට අපි ඒක ගිහිල්ලා අපිට ඕන විදිහට හදා ගන්න කියන පස්සේ ගැලපෙනවා බුදුරජාණන් වහන්සේ අපිට කිව්වේ නැහැ එන්න කියලා. අපි තමයි ආවේ. බුදුරජාණන් වහන්සේ දේශනා කරන භික්ෂුන් වහන්සේලාට උපසම්පදා භික්ෂුන් වහන්සේ නමකට 227ක් සීසාපද. භික්ෂුණියකට 300 ගණන් තියෙනවා. භික්ෂුන් වහන්සේ නමකට ප්‍රාතිමෝක්ෂ වශයෙන් තියෙන දේශිත ඒ ශික්ෂාපද 280 පණවාගි රකින්න. ඒකට කියනවා අනුමත්තේසු වජ්ජේසු බය දස්සාවි. සමාදාය සික්ඛති සික්ඛාපදේසු. මහණෙනි අනුමාත්‍ර වූ වරදෙත් බයිදකලා හොඳට ශික්ෂාපදේ සමාදන්ගලා රැකෙන්න හික්මෙන්ද කියලා බුදුරජාණන් වහන්සේගේ දේශනා. ඒ වගේම මගේ ශ්‍රාවකයන් වහන්සේලා මේ අනුමාත්‍ර වරදෙත් බය දැකගෙන ශික්ෂාවන්ගේ හික්මෙනවා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරා. එතකොට ඊ ඇවිල්ලා මේ ආර්ය ශ්‍රාවකයන් හැටි අනිත් එක තමයි ඉන්ද්‍රිය සංවර සීලය. ප්‍රාතිමෝක්ෂ සංවර සීලය කියන එක ඇවිල්ලා සීලබ්බත වරදවන්න බෑ. ඒකට ධර්මයේ කැඩුවා වෙන්නේ. සීලවත සීලබ්බත පරාමාසය වෙන්නේ මිත්‍යා අදහසක්. ඒකට තියෙනවා මේ සීලබ්බතේ කියලා ගන්නේ ඔය ගෝ වෘත, අජ වෘත, ඔය කාලේ අර බල්ලු වගේ කැරකිලා කැරකිලා බිමට දාලා කණේව්වා. ඒවනේ මේ තථාගතයන් වහන්සේගේ තියෙන ආර්ය සීල. ආර්ය සීල කොහොමද සීලබ්බත පරාමාසය කියන්නේ? එතකොට මේ දෙක ඉන්ද්‍රිය සංවර සීලය තුන ආජීව පාරිශුද්ධ සීලය අනිත් එක හතර ප්‍රත්‍යසන්නිත සන්නිසිත සීලය ආජීව පාරිශුද්ධ සීලය කියලා කියන්නේ යහපත් ලැබෙන්නා වූ දෙයක් ධර්මානුකූල ලැබෙන්නා වූ දෙයක් පමණක් වැළඳිය යුතුයි පරිභෝග කළ යුතුයි කිසිම දවසක සිවුරක්වත් කටවචනෙන් ඉල්ලා පරිභෝග කරන්න හොඳ නැහැ අනිත් එක තමයි මේ ඔය කටින සිවුර හැම් පු මහන කුටේ වචන දාලා මේ විදිහට මහන්න කියලා පාට කියන්න හොඳ නැහැ නෝල් කියන්න හොඳ නැහැ රෙදි වර්ග කියන්න හොඳ නැහැ හම් වෙන එකක් ගන්න. ඒවා බුදුරජාණන් වහන්සේ දේශනා කළ තියෙන ආර්ය ධර්ම. ආර්ය ධර්මයේ නොවන එකක් නම් ඒ විදිහට වෙන්නේ. කවදාකවත් විචුන් වහන්සේ නමක් ඔය ආස්වාස ප්‍රස්වාසට රෝදිරි කියන්නේත් නැහැ. අවතක් සේරු කරන්නේ නිදුරු කරන්නේ ආර්යයන් වහන්සේ නමක් නම් ඒ කියන්නේ. මට හොඳට විශ්වාසයි. අනිත් එක තමයි මේ ඔය ආර්යයන් භාවයට පත් වෙච්ච කෙනෙක් කවදාකවත් විකාල භෝජන ඒ වගේ ඒවට යන්නේ නැහැ. අනිත් එක තමයි ශික්ෂාපද ගෞරවය හරියට තියෙනවා. හරියට තියෙනවා. මුදල් පරිහරණය කරන්නේ. එහෙම තමයි කරන්නේ. ඉස්සර එහෙම කරලා තියෙනවා. ඒ කියන්නේ රහතන් වහන්සේලා කියලා හිටපු අය ගාවට සමහර රජවරු ගිහිල්ලා දෙහි කපලා මේ කව කාලා තියෙනවා. ඒ කියන්නේ මේ රහතන් වහන්සේලාට තියෙනවා ගුණයක් ඒකට කියනවා මේ චලංග උපේක්ෂාව කියලා.
චලංග උපේක්ෂාව කියලා කියන්නේ හත එන ඇහෙන් කනින් නාසින් දිවෙන් ශරීරෙන් හිතින් එනව අරමුණු කෙරෙහි ගණන් ගන්නෙත් නැ ඒවා නොසලකා ඒ උපේක්ෂාවෙන් බලන ඒකට කියනවා මොකද්ද චලංග උපේක්ෂාව කියලා ඒක රහතන් වහන්සේලා ගා තියෙන අනිත් කෙනෙකුට ගන්න බෑ ඉතින් මේ චලංග උපේක්ෂාව තියෙනවා නම් බාහිර වශයෙන් දැනෙනව දෙයකට ප්‍රතිචාර දක්වන්නේ නැ ඉතින් දවසක් මේ රහතන් වහන්සේලා කියලා කෙනෙක් හිටියලු එනකොට ඒ චෙක් කරන්න මොකද කරේ දෙහි ගිරයක් දෙහි ඇඹුම් කවලා ඒ ආදුරන්ට පේන්න මෙහෙම කළා කෑවා ඒ අර ආදුරන්ගේ කට නැහැ කියලා ඒක නරකට කළු මේ ඇඹුම් තමයි එහෙම වැඩ කරලා තියෙනවා එහෙම කරලා තියෙන්නේ ඒ කාලෙත් හිටියා අනිත් එක ඔය මේ රජගහනුවර හිටපු සිටුවරයා අර උඩ කෝටුවක් ඉඳලා අර පාත්‍රයක් දාලා රහතන් වහන්සේ නමක් ඉන්නවනම් ඇවිල්ලා ගණ්ඩේ කියලා එහෙම කරේ ඒගොල්ලෝ රවට්ටනේ ඉන්න. ඒගොල්ලෝ රවට්ටනේ ඉන්න. අනිත් එක තමයි මහත් වශයෙන්ම මම මේ නවසීලන්තයට ඇවිල්ලා හිටියට මමත් එක එක උඩර වැටි කරපු කෙනෙක්. නරක දේවල් නිසා නෙවෙයි නෙවෙයි. එකක් තමයි ඔය එක එක මාන්තර ශාස්ත්‍ර විශ්ව බලයෙන් වෙදකම් කරන්නේ. ඕගොල්ලෝ ගාවට ගිහිලා තියෙනවා. හැව කර්මයට අපිව ප්‍රතික්ෂේප කරනවා. ඒගොල්ලන්ගේ මන්දර එකක්වත් අපිට ආන්නේ නැහැ. කාර එහෙම ගිහිල්ලා අර පිටිපස්සේ එහෙම ඇවිදින්න යනවා නම් අර මේ කාමර තියෙනවනේ. ඕගොල්ලන්ගේ කාමර තියෙන එකේ පිටිපස්සේ. ඌව පැත්තේ යන්න දෙන්න මොකද හඳුරු මේ පැත්තේ. කොහොමයි යන්න? ඒ කැමති නෑ අර කැලේ කැලේ ගිහිල්ලා අල්ලගන්නවනේ. ඒකපාරක් අපේ අපේ සේනාසනයකත් ඔය වගේ ආර්ය භාවයට පත් කරලා අපිට ආර්ය සමාව ගන්න උනා. මම මේක කිස්සලා කියලා තද්ද මන් දැන්. සමාවත් ගන්න උනානේ ආර්ය උපවාදී සිද්ධ උනායි කියලා මේ රට කපටි වැඩ කරන්නේ. ඉතින් මම කියලා මේ ඊට පස්සේ ඉතින් අර ලොකු හාමුදුරු බල කරගෙන ඉඳලා ඉතින් ගිහලා ගත්තා. ඉතින් වරදක් වුණා නම් සමාවෙන්නේ. මෙන්න ඊට පස්සේ මෙයා මොකද කරේ? ගිහිල්ලා ඉතින් ඔක්කොම ඔක්කොටම කිව්ව නීතියක් දැම්මා ඉතින්. අපි බාලයින් අපි ඒ තරම් ඉතින් වැඩි දන්නවා මේ නමුත් අර කියපු නිසා කරන්න ඕනේ. ඉතින් ඔන්න සමාව ගත්තා. ඒ ගත්තාට පස්සේ මෙන්න සතිය මාසයක් කමාරක් විතර ගිහිල්ලා මෙන්න සිවුරු ඇටලා ගිහිල්ලා අවිස්සාවේල්ලේ බේකරි එක වැඩ කරන පාන් පුච්චන අර සමාව ගත්තා. ඔය ඊට පස්සේ දරුව දෙන්නෙක් ඉන්නව වම්මණ්ඩි කෙනෙකුට අහුවෙලා ඉතින් ඒකේ ඊට පස්සේ දෙවෙනි ස්වාමියා හැටියට ගිහිල්ලා ඕන ආරයි. ඔය වගේ මේ එක එකවට මේ ඒවට ගිහිලා පදන් වෙලා තියෙන එකක් හරි ඒක නිසාම තමයි අපි මේ ධර්මයේ ධර්මයට අනුව විනයට අනුව කොට බලන්නේ. සමහර වෙලාවට ඉනහත් යන අපි කරන වැඩත් එක්ක ඉනහත් යනවා. හැම නමුත් එහෙම බලන්න ඕනේ. බලන්න ඕනේ. ඇත්තටම සම්දසේ අවින් මිස මොඩියු කියලා දැන් මොඩියු කියලා හිතන්නේ අනිත් එක තමයි මේ එහෙම තමයි පොඩ්ඩක් ඔය ඒ වගේ අයට දෙන්න ඕනේ පහට විතර හොඳට කුකුල් මස් එක්ක හොඳ බක් කියලා දීලා බලන්න ඕනේ කොහොමද අල්ලන්නේ කියලා. මම නම් කරන්නේ. ආරණ්‍ය ස්වාමීන් වහන්සේ මට නම මහත්තුබ ස්වාමීන් වහන්සේ ස්වාමීන් වහන්සේ පන්සලකට ගියාලු. කොහේ යන්න ගමනක ඒ පන්සලිය උතුර කතා කරන්න ආවලු වෙලාවක් තිබුණ නැහැලු කියලා ගිය නැති නිසා අත මෙහෙම හංගගෙන ආවලු මේ ඉඳුල්කින්ද එහෙම නෑ අත පිටිපස්සේ හංගගෙන ආවලු කතා කරන්න මේ හොද ගන්නවත් වෙලාවක් තිබුණ නැහැලු කියන්නේ නැතුව පන්සලටලු ඒ ස්වාමීන් වහන්සේ ගියේ වෙන ගමනක් යන ගමන් පොඩ්ඩකට ගොඩ වෙන්නේ හරි නෑවේ ඉතින් ආවලු මේ කතා එක පාරට නිකන් අපි සේනාසනවල ඉන්නවනේ ගිහියෙක් සේනාසනයට එනකොට තට්ටු කරලා නින්න අපිට වැරදි වැඩක් හැටියට ඔය බත් කනවා කියන එක හරි මොකක් හරි ඕන එකක් කරන්න ඕන කවුද බකින් දකින්න ශික්ෂා ගරුත්වයක් කියලා කියන ආර්ය ධර්මයේ පිහිටියක් කෙනාට ඕක නැහෙනි. ඕක හොතටම පිහිටන්න එපායි. මට මේ මන්නම් හිතන්නේ ඔය වගේ මේ දේවල් කරන්න ඕනේ. මම නම් කියන්නේ දාලා හරි කරන්න ඕනේ කියලා. හේතුව ඕගොල්ලන්ගේ දැනගන්න ඕනේ අහුරලා දෙන කපටි වැඩ. ඒ කියන්නේ ඔස්ට්‍රේලියාවේ බැලුවා හංගු. මහත්යෙක් බැලුවා. මේනකට බලලා තියෙනවා. මේනකට බලලා තියෙන්නේ ඔය ආර්ය ආර්ය කියන අයට දුන්න කන්ට. ඊට පස්සේ කටවචනේ කියලා තියෙනවා හැන්දෑවට උදේ එකයි හැන්දෑවට රෑ එකයි දෙක ගෙන්න කියලා.
එහෙම කරලා තියෙන හේතුව ඒක ඒගොල්ලන්ට ඒගොල්ලෝ තීරණවා මෙතන යම්කිසි ධර්මයක් තියෙනවා නම් ඒ ධර්මයේ මේ විදිහටයි කියලා මේ ධර්මයේ මේ විදිහටයි කියන්නේ ඒක නිසා සාමාන්‍ය හැම එක්කෙනාම අතපොරවගෙන ඉන්නේ නැහැ නිකන් ඉන්නවා ඒක ඒක මහත්යෙක් කරපු වැඩක් තමයි මාතර ඒ මහත්යෙක් කිව්වා පළවෙනි දානේ අවසාන දානේ ඒකයි කියලා මාතර ඒක කරේ හොඳක් නැහැ ඉතින් නමුත් ඒක කරන මිනිස්සු ඉන්නවා එයා මොකද කරේ දානයක් හැදුවා දානයක් හදලා ආගරෝ විශාල කිරිසක් කිටේ ගෙන්නෙව්වා ඊට පස්සේ මොකද කරේ දසමුල අරිෂ්ඨ බෝතල් වලට දාලා ඔක්කොටම අරකු බිව්වා එව්වා අරකු කොලා එයා බිව්වා බීලා කෑවා ගියා හැබැයි ඒ තමයි අවසාන ඔය වගේ අණ්ඩපාල වැඩ කරන අය ඉන්නවා හැබැයි ඒක අපිට අණ්ඩපාල වුණාට ඒ මිනිස්සයා පරීක්ෂණයක් කරේ මේ අය අවංකද කියලා ඉතින් ආන්දරෝ දන්නේ නැහැ නේ නෑ දන්නවා මහත්ය ගඳ දෙ නැහැ නේද නැහැ නේද ඒක අනිත් එක කරලා නිකන් ඉන්නේ අතර වටේම කී කියා යනවා අපි ගාවටත් ඇවිල්ලා කිව්වා හැබැයි අර තුරු පවක් තියෙන එයාට පවක් තියෙන හැබැයි විමර්ශනය හිත තිබුණා වට තියෙන दसमुलाोतल दसमुल शिक्षापद ඒ කියන්නේ ඊට පස්සේ ශික්ෂාපදයක් පැනෙව්වා ආනිසංස කියලා. ඒ පැනෙව්වට පස්සේ බුදුරජාණන් වහන්සේ යක් ශික්ෂාපදයක් පැනෙව්වා නම් ආර්යයන් වහන්සේලා ඒක රකින්න. කියලා තියෙනවානේ මගේ ශ්‍රාවකයෝ ජීවිතේ ගිය මේ සිල් අයින් කරන්නේ නැති කියලා. නේ ඒකට බය කරනවලු මේ මොනවා හරි කිව්වොත් ඒක කියන කතිය ආදීවවා දෙන්න අහුවෙනවා. එහෙම තමයි කණ්ඩ පාර අදාළ. प्रश्न वचन देखनेपराधि අනිත් එක කවුරු හරි අසරණ වෙලා අනේ මේකට මට පිහිට වෙන්නේ කියලා කිව්වොත් විතර මම ඒ වචන ටික ඉතින් පොඩ්ඩක් අහනවා ඒ උඩින් පල්ලෙන් ඒ හේතුව අපරාධය. ඉතින් මේ මොකක්ද අර කිව්වේ ආර්ය උපවාදී. එහෙම එක්කෙනෙක් කිව්වා ආර්ය උපවාදී හොඳට තේරුම් ගන්න. මම ආර්ය උපවාදී කියලා මම ඒ කිව්වද මන් දන්නේ නැහැ. කිව්වේ නැහැ නේ. හොඳට තේරුම් ගන්න ආර්ය උපවාදයේ මොකද්ද ආර්ය උපවාදයේ විකප විභාග මොකද්ද ආර්ය උපවාදයේ කෙරෙන්නේ කොහොමද කියලා සංඝ තව තියෙනවා මේ සංඝ බේදේ සංඝ බේදේ සංඝ බේදේ මොකද්ද සංඝ බේදේ ආදීනාව මොකද්ද සංඝ බේදේ සිදුවෙන්නේ කොහොමද ඒක දැනගන්න හේතුව අනිත් අය ඒව වට කරලා දාලා බය කරලා ඒගොල්ලන්ගේ දේවල් ස්ථාපනය ධර්මයට එකතුව ජීවත් වෙන්න. මම මේ අත වශයෙන් මේ ටික කිව්වේ මූලික කීවර්ඩ්ස් හැටියට තව තියෙනවා ඉතින්. ඔව්. අරූපවාදී කියන්නේ පුරා. මේ සූත්‍ර හොඳට ඉගෙන ගන්න. අපි මේ අදාළ සූත්‍ර අපි ඉදිරිපත් කරගෙන ගන්න එක හොඳයි. එතකොට මේ සැකයක් නැහැ. සම්මහස්සකලිකට මේ
මම කියන්න ඒක කියන්න කටිය ආවන් පස්සේ මේ ධානය හතරවෙනි ධානයේ මොකක්ද ඈ එතන නිවන් සුව දැනෙනවා කියන එක හතරවෙනි ධානයේ තියෙන ධාන සුවය ධාන සුවය ප්‍රීති සුඛ ඔව් ප්‍රීති සුඛ නැහැ ඔව් ඔපෙක්ෂ ඔපෙක්ෂ ඔව් නේ හතරවෙනි ධානයේ ප්‍රීති සුඛ නැහැ විතක ਵਿਚාරන ඉවරයි නේ විතක ਵਿਚාරන්නේ නැහැ නිවන් සුව දැනෙනවා කියලා ඒක නිවන් සුව දැනෙන්නේ අර නිවන් සුව දැනෙන්නේ නිවන් නිවන් සුව දැනෙන්නේ ආරි සමාපත්තියකට සමාපත්තිය කියලා කියන්නේ ඵල සමාපත්තියට නිවන් සුව දැනෙන. ඒක තමයි අපි අපි මේ ඔය ඔය කියනකොට මේ 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 සූත්‍ර වල දාලා බලන්න ඕක ගැළපෙනවද කියලා. ඇත්ත වශයෙන්ම මම මේක කිව්වම මේ 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 ක්‍රයිටීරියා එක මේකට දාන්න ඕනේ මේ හතරේ. बार තොන්නක දැන් ඒකේ ආස්වාද එහෙම කියනකොට අපි දන්නවා මොන සූත්‍රයක බලන්නේ කියලා.
අන්න තව එකක් තියෙනවා කට්ටියවත් දන්නේ බිම්බිසාර රජතුමා බුදුරජාණන් වහන්සේට සඳහන් කරනවා මම ඒ සූත්‍රය කියලා කියන්නම බිම්බිසාර රජතුමා බුදුරජාණන් වහන්සේට දේශනා කරන කියන්නේ සඳහන් කරනවා ස්වාමීනි බුදුරජාණන් වහන්සේ මට පොඩි කාලේ තරුණ කාලේ මේ අස්වාස පහක් තිබුණා මට පොඩි කාලේ තරුණ කාලේ තිබුණා අස්වාස පහක් පංච අස්වාස පළවෙනි අස්වාසය තමයි තරුණ කාලේ මට රජකම ලැබේවා කියලා අස්වාස අස්වාසයක් තිබුණා ප්‍රාර්ථනාව එතන අස්වාස කියලා කියන්නේ ප්‍රාර්ථනාව ඒක නිසා අස්වාස කියන වචනේ ප්‍රාර්ථනාවට ප්‍රයෝග දෙන මහවග්ගපාල ඒ කියන්නේ විනය පිටකේ ඒක පොපියක් ගහලා දුන්නා නම් දැන් එලි දෙනවා ඒක තමයි තවන්න දැන් සූත්‍රවල දැන් එක වචනේ වෙන වෙනම සූත්‍රවල වෙනවා අර්ථය වාදයෙන් තියෙන්නේ ඒක නිසා අපිට කියන්න බෑ මේ මේකේ තියෙන එකම තේරුමද කියලා එක දැනෙන්න නම් කියන්න බෑ ඒ ඒක තව තියෙන සැනසිල්ල නිකන් රිලීෆ් එකක් කියලා කියන්නේ මට හරිම පොඩි අස්වාසයක් ඇති වුණා ඒ කියන්නේ අස්වාස අන්නේ ඒකටත් කියනවා මේ අස්වාස කියනවා මේ ආස්වාස හුස්ම රැල්ලටත් කියනවා අස්වාස ඒකම අකුරුද කියන්නේ පොඩි පොඩි නේ අස්වාස හරි අස්වාස එහෙම තමයි හැදෙන තාලේ වෙනස් අරකනම් තියෙනවා අර බිම්බිසාර රජු කියන කතාව මට මේ වගේ පොඩි කාලේදීම තරු කාලේදී රජකම ලැබේවා මේ වගේ ආර්ය නාදිනමක් ඒවා එහෙම කියලා අස්වාස පහක් තිබිච්චවම කියන. ඒ කියන්නේ අස්වාස කියලා කියන්නේ එතන මොකද්ද? ප්‍රාර්ථනා පහ. අස්වාස අස්වාස සති පස්ස සති කියන්නේ අස්වාස කියන්නේ. මෙහෙමයි බුදුරජාණන් වහන්සේ නිවන් හැම එක්කිනාම නිවන් දකින්නේ කමන්නේ. අදාදම නිවන් දැකට කමන්නේ. හැබැයි මේ තියනා වූ ධර්මයේ විනාශ කරන්න නැතු. එච්චර තමයි කියන්නේ. සම්බන්දේ පටිභාන කියන කොට අත ධම්ම නිවිති පටිභාන කියලා කියන්නේ. පටිභාන කියලා කියන්නේ මහත්තයා තව කවුරුත් එන්නේ නැද්ද? අර්ථ ධර්ම නිවිති ප්‍රතිභාන කියලා කියන්නේ ධර්මයයි යම්කිසි අර්ථයක් තියෙනවා නම් ඒ අර්ථයයි ඊට පස්සේ ඒකට කියන්නා වූ ඒක ඇති වෙන්නා වූ හේතුවයි ඒකට ඒ පාවිච්චි කරන වචනයි තුනක් තියෙනවා ඒ ධර්මතා තුන පිළිබඳව දැනීමක් තියෙනවායි කියලා දැනගන්න නුවණට කියන පටිභාන පරිසම්පදා කියලා මේක තේරුණාද නැන්නේ තේරෙන්නේ දන්න කමට ඕන ඔව් මහත්ය වචනයක් කියන්න බලන්න මම කරා බුද්ධ කියන වචනේ මේ පිරිසිදු ව්‍යාපත් ඥාන ධර්ම හතර විස්තර කරලා තියෙන්නේ ඉන්ද්‍රිය ධර්ම බුද්ධංග ධර්ම මාර්ග ධර්ම වශයෙන් මම මේ හැම ඇත්ත වශයෙන් මේ අපේ පිරිස අර්ථ ධර්ම නිරුති ප්‍රතිපාණ දැනගත යුතුයි අනිවාර්යෙන් දැනගත යුතුයි ඔව් කිසි කෙනෙකුට කිය අනිත් සීලබ්බත පරාමාස කියන එකක් දැනගත යුතුයි උදාහරණයක් අ සමාධිය කියන එක තමයි මේ විදිහම සමාධිය කියන එක දැන් මේක තමයි අර්ථය කියලා කියන්නේ පහළ වෙච්ච දේ මතු වෙච්ච දේ ඊළඟට සමාධිය ඇවිල්ලා අර්ථය කියලා ගත්තොත් සමාධිය ඇති වෙන්නේ මොකද්ද? උදාහරණයක් හිතන්න මේ කියන්නේ
සමාධියට අපි හිතමු භාවනාව කියලා. ඈ සමාධිය තමයි අර්ථය. භාවනා කිරීම තමයි නෑ ධර්මය. ධර්මය. දැන් මේ ධර්මය නිසා තමයි මේ අර්ථය ආවේ. මේ අර්ථය උපදවන්නා වූ ධර්මය තමයි මේක. මේ තමයි සමාධිය. ඒක ඇති කරපු මේක තමයි මේක. තේරුණාද? දැන් එතන තියෙනව නේද සමාධිය කියන්නේ අර්ථය, භාවනාව කියන්නේ ධර්මය කියලා. තේරුණාද? එතකොට සමාධිය කියන එකට ඒ අර්ථයට නමක් තියෙනවනේ. මොකක්ද අර්ථයට තියෙන නම? සමාධිය. මේ අර්ථයට කියන නම තමයි සමාධිය. ඊළඟට ධර්මයට කියන නම තමයි භාවනාව. යම්කිසි කෙනෙකුට මේ අර්ථයට කියන නම මේකයි, ධර්මයට කියන නම මේකයි කියලා යම්කිසි දැනුමක් තියෙනවා නම් ඒකට කියනවා නිරුත්ති ඥානය කියලා. තේරුණා? භාෂා දෙන්න. මේක තේරුණා? මේ බලන්න. මේක සමාධිය. සමාධිය කියන එක අර්ථයේ ඒකට සමාධිය කියලා නමක් ලැබුවනේ. මේක තමයි භාවනාව. මේ අර්ථයට නමක් තියෙනවා, ධර්මයට නමක් තියෙනවා, නිරුත්තියට මේ කියන්නේ නිරුත්තිය පිළිබඳ දැනුමක් තියෙනවා. යම්කිසි කෙනෙකුට මෙන්න මේ අර්ථය මේකයි කියලා දැනුමක් තියෙනවා නම් ඒකට කියනවා අර්ථය දකින්නා වූ නුවණ කියලා. අර්ථය දකින්නා වූ නුවණ කියලා. යම් කිසි කෙනෙකුට ඒකේ හේතුව දකින්නා වූ නුවණ තියෙනවා නම් ඒකට කියනවා ධර්මයේ දකින්න නුවණ කියලා. යම් කිසි කෙනෙකුට ඒකට කරන්නා කියන භාෂාව වචන දැනුවත් තියෙනවා නම් ඒකට කියනවා නිරුත්ති ඥානය කියලා. බත් තමයි අර්ථය. හැදෙන්නේ මොකෙන්ද? ධර්මයි. බත් හැදෙන්නේ මේකෙන්නේ. එතකොට මේක අර්ථය, මේක ධර්මයි. අර්ථයට වෙන නමකුත් ධර්මයට වෙන නමකුත් තියෙනවා. අර්ථයට කියන නම මොකද්ද? බත්. ධර්මයට කියන නම මොකද්ද? හා. නේද? එතකොට යම්කිසි කෙනෙකුට දැනුමක් තියෙනවා නම් බත් කියනකොට ඒකෙන් මේක මේකයි කියලා තේරෙනවා. හාල් කියනකොට යාට තේරෙන්නේ නැහැ බත් කියලා. බත් කියනකොට යාට තේරෙන්නේ නැහැ හාල් කියලා. බත් කියනකොට අර්ථය තේරෙනවා. හාල් කියනකොට බත් හැදිච්ච ධර්මය තේරෙනවා. මේකට මෙහෙම නමක් තියෙනවා, මේකට මෙහෙම නමක් තියෙනවායි කියලා දැනුමක් තියෙනවා. ඒකට කියනවා භාෂා දැනුම කියලා. භාෂාව. එහෙම නැත්නම් කියනවා නිරුත්ති කියලා. දැන් මේ දැනුමෙන් තේරෙනවා මේ හාල් කියන්නේ ධර්මයක්. බත් කියන්නේ අර්ථයක් කියලා. මේ ඉහළ තිබිච්ච ධර්මතා දෙක නම් ගස්සන්න පුළුවන් මේ දැනුමෙන්. එතකොට දැන් දැනුම් කීයක් තියෙනවද? තුනක් තියෙනවා. එතකොට මේකේ තියෙනවා බත් කියන්නේ එක දැනුමක්, මේක දෙයක්, හාල් කියන්නේ තව දෙයක්, භාෂාව කියන්නේ තව දෙයක්. බත් භාෂාව නෙවෙයි, හාල් භාෂාව නෙවෙයි. නේද? එතකොට මේ භාෂාව කියන්නේ මේවා හඳුන්වන්නට පාවිච්චි කරන දේවල් නේද? එතකොට බත් කියන්නේ යම්කිසි දෙයක්, ඒක හැදෙන්නේ මේකෙන් කියලා මේව වෙනස් නේද? එකට එකක් වෙනස් නේ. ආන්නේ ඒ මේක වෙනස්, මේකට මේක වෙනස්, මේකට කියලා මේ තුනේ තිබෙනා වූ ප්‍රභේදයේ වෙනස්කම තේරුම් ගන්න එකට කියනවා
පටිභාන කියන. මේ ඉස්සරහා තිබෙනා වූ දේවල් වල දැනුමට කියනවා පටිභාන. ඒකට කියනවා ඥානයේ ඥානය කියලා. මේ ඒ සාමිනාසලගේ ඥානිය ඔය වගේ කපල්ලිවනේ නේ යන්නේ. ඔයා ඔයා අමුතු විකෘති නැහැ. විකෘති නැහැ. හරි ඉතින් දැන් ඒ ආතනාංශයලා විසින් ඒ සිපිරිසිමියාපත් සාමිනාසලා විසින් නම් මුලින්ම ධර්ම සංගායනාවල් කරේ. එතකොට ඒ වෙලාවේ යොදපු වචනයි ඒ වෙලාවේදී ඒ දත්ත තීරුම් ටික ඒ විදිහට මෙන්න ඕනේ නේ නේද? අනිවාර්ය අනිරුක්ති දෙන්න අවස්ථාවක් නැහැ කියලා නේද? ඒ තරම් ඇත්ත වශයෙන්ම මේ වෙන වෙන වචන කෑලි කඩ කඩා මහත්යා එහෙම අර්ථ දෙන්න එහෙම අහිණියක් නැහැ මේකේ. එහෙම දුප්පත්කමක් ඒ හොඳට පරිපූර්ණව හොඳට තියෙනවා. අනිත් එක මෙච්චර කාලයක් අවුරුදු 2500ක් තරම් කාලයක් ගිහිල්ලා මේ එක එක තැන් තැන් වලින් අවුලගත්ත මේ කඩතුළු වෙච්ච වචන කෑලි ඔකට අහි කරන්න ඕනේ නැහැ. ඊට ඉස්සෙල්ලා ධර්මයේ අවබෝධ කරගත්තනේ කොච්චර. හිටියද සාහනස. දේශනා කරා. අනාර්ය ධර්මයක අනාර්ය දෙයකින් කොහොමද ආර්ය නිවැරදි ධර්මයක් ඔබ මෙසේ කරන්නේ? ඇත්ත වශයෙන්ම වෛද්‍ය විද්‍යාව කියලා කියන්නේ ඉංජිනේරු ශාස්ත්‍රය කියලා කියන්නේ කලාව කියලා කියන්නේ උයන පිහින චෙෆ් එක කියලා කියන්නේ ඒවා මේ ලෞකික මේ තිබෙනවා ඉදිනලා ජීවිතයට හොයාගත්ත එක. ඒකෙන් කොහොමද ආර්යයන් වහන්සේ නමගේ හිතේ පහළ වෙච්ච ඒ ආර්ය අවබෝධයන් තීරණය කරන්නේ? අනිත් එක තමයි ඒකේ තව ප්‍රශ්නයක් තියෙන අනිත් එක තමයි ඒ කියන්නේ ඔකි තියෙන මහත් වෙන ප්‍රශ්නයක් තියෙනවා මට දැනෙන හැටියට. ඒ තමයි හීනමානිය තියෙනවා. අභිමානිය. නෑ හීනමානිය. හීනමානිය තියෙන එකක් වචන වලට කියන්නේ හීනමානිය. ධර්මයේ ප්‍රකාශ කරන්නේ අභිමානිය. හීනමානිය කියන එක දන්නවා. හීනමානිය කියලා කියන්නේ දැන් මහත්කල ඉන්නවනේ ඉංජිනේරුවෝ ඉන්නවා මෙතන වෛද්‍යවරුෝ ඉන්නවා වෙන වෙන කවුන්සලර්ස්ලා ඉන්නවා හොඳ රස්සාවල් කරපු අය ඉන්නවනේ නේද? සෝවාන් වෙන්න පුළුවන් වුණාද ඔක? ධ්‍යානයක් ගන්න පුළුවන් වුණා. අඩු ධර්මයේ චිත්ත සමාධිය තියෙන එකක් නැති වෙච්ච එක නේ ඔක. එහෙම නෙවෙයිද? එතකොට මෙහෙම මේ ලෞකික දේවල් වලින් දැන් බලන්න වචනේ පාවිච්චි කරනදී වේද මහත්තයා කියන එකයි ડોක්ටර් කියන එකයි ගත්තොත් එහෙම হাই ක්වොලිටි අනුගින්ද මහත්තයා ડોක්ටර් එක නා තකිනේ නේ ડોක්ටර් නෑ අද හොඳ අනුමම තියෙන එක ડોක්ටර් කියන එකනේ ඉස්සෙම වේද මහත්තයා කරන්නේ අරයා මරනවා සනීප කරන්නේ දොස්තර කරන්නේ මොකද්ද සනීප කරනවා හැබැයි මහත්තයා වේද මහත්තයා කියන එක සිංහල එක. ඒකනේ ලෝකල්. ඒකට එන්නේ නැතන. ඒකට එන්නේ. ડોක්ටර් කියපු ගමන් මහත්තයා අතින් යනවා. දැන් බලන්න මේ අපේ ගැමි අර ඇලහද පෙක්කේ නම් යා කියලා කිව්වොත් අපේ ඇලවල් දැම්මේ මෙන්න මේ හතර පහ දිනා තමයි අපේ අර වතුර මේ අමුණ බඳලා ඇල හැදුවේ ඊට පස්සේ අනේ අපි කුඹුරු කරගන්නේ මේ මිනිසයා කියලා කිව්වොත් එහෙම. එයාට තැනක් එනවා. නෑනේ. ඇලවල් හදනවා කියන කීවේ තේරුම මොකද්ද? මොකද්ද හත්? ඉරිගේෂන්. ඉරිගේෂන් ඉංජිනේරේ. පුත්‍රජන් වහන්සේ කාලේ ඇලවල් හැදුවේ නැද්ද? අනුරාධපුරයේ යුගයේ කාලේ ඇලවල් හැදුවේ නැද්ද? ඔය වැව් ගැන්දේ මේ ඔක්ස්ෆෝඩ් ගිහිල්ලා ඉගෙන ගත්තා. ඒකත් තිබ්බෑ. දැන් ගිහිල්ලා
පිටරටවල ඉගෙන ගත්තා නෙවෙයිනේ ඔය කරේ. ඒ වුණාට අදත් කන්නේ අදත් ඔය අනුරාධපුරයේ පොළොන්නරුව පැත්තේ ගොයම් පැහෙන්නේ ඉංජිනේරු මේකෙන් නෙවෙයිනේ මහන්තයා. එන සාමාන්‍ය හිතලා බලන්න. ඒ වුණාට ඒගොල්ලෝ ඇලවල් වල වතුර හැරෙවොත් ඇලවල් සුද්ධ කරොත් ගණන් ගන්නවද? හැබැයි ඉංජිනේරු කියලා කිව්වොත් පිළිගැනීමක් තියනවා නේ. ඒ වගේ මහත්තයා මේකෙ තියෙන්නේ හීනමානයක් තියෙනවා. හීනමානය කියලා කියන්නේ ඇලවිදාන කිව්වොත් එහෙම තැනක් නෑ මම. වේද මහත්තයා කිව්වොත් තැනක් නෑ. අර මේ අර පොත්පත් වල වැඩ කරන අර ගණන් හදන එක්කෙනා කිව්වොත් වැඩක් නෑ. ගණන් ගන්න accountant කියන්නේ doctor කියන්නේ ඒ වගේම engineer කියන්නේ හොඳට හිතන්න බලන්න ඉස්සර මිනිස්සු පාරවල් හැදුවේ නැද්ද හැදුවා ඒ වුණාට මහත්තයා ඉස්සර මේ අපේ පාර දාපු එක්කෙනා කියන එකයි engineer මහත්තයා කියන එකයි ගත්තොත් එහෙම ඔකේ දෙක ඒකට තැන දෙන එක තමයි තියෙන්නේ ඒක නිසා අපි වචනේට අපි හැම වෙලෙම බාධු වෙලා ඉන්නේ අපේ මේ හොඳට අමුමුවේ තියෙනවා අපි අත්විඳින දේ ඒ වුණාට මේ ඒ වචනයෙන් මේ සත්‍ය පිළිගන්න කියන්නේ හැම වෙලාවෙම ඉංජිනේරින් ඉඳ ඉස්කෝල බලන්න ගමේ ඉස්කෝලෙට ගිහිල්ලා එයා ඉගෙනගෙන හොඳ තත්ත්වයටපත් වුණා. ඒ මිනිස්සයා ලෝකේට හොඳ වැඩදායක දේක් සිද්ධ කරත් එයා ගණන් ගන්න යන්නේ රෝයල් කිව්වොත් එහෙම ඩීසේන නයි කිව්වොත් ආනන්ද කොලෙජ් කිව්වොත් එහෙම විසාකා මියුසියස් කිව්වොත් එහෙම මොන මොට්ට මොඩ වැඩිය කරන්නේ නැහැ. හිතර මට හිතෙන තරම් ඒක නිසා වචනවල තියෙන අපි බය ඇති වෙලා ඉන්නේ. කවුරු හරි පිටරටින් වචනයක් දීපු ගමන් ඒ පිටරට වචනේ තමයි හරියට තියෙන්නේ. දැන් බලන්න මේ කවුරුත් අහනවද ඔයා මේ ඇලක්වත් හැදුවද වේලක්වත් හැදුවද කියලා අහනවද? ගමේ මොකක් හරි මේ ගමට සේවාවක් කරපු දෙයක්. හොඳට හිතලා බලන්න අනුරාධපුරයේ යුගයේ ওই රජවරු හොඳට මේ මහන්සියලා ඔය අලි දාලා ඇත්තු දාලා මිනිසු දාලා සේවකයෝ දාලා වලවල් හරලා වැව් හදලා ඕකේ බට් ටික කාගෙන තමයි යවන්නේ ඔය දේ දෙන්නේ අපිට. නැත්තම් ඉංජිනේරු ඇත්තටම ඉංජිනේරින් සිස්ටම් එක ඔය ඉංජිනේරු වචනේ ආවේ කොයි කාලේ? අවුරුදු 200ක් ඇද්ද? නැහැ. එච්චර නෑ. 40 ගණන් වෙලා ආවේ. බලන්න මේ වචනේ කොච්චර ගැම්මුද කියන්නේ. නමුත් ඒගොල්ලෝ ඉංජිනේරු අගහුරු කරනව නෙවෙයි. ඒ දැනුම හොඳයි. ඒක ඔක්කොම හොඳයි. නමුත් අපි හඳුන්වා දෙන්නේ ඒ වචනේ මම මේ පාරවල් හදනවා කියලා කියනද කියන්නේ. නෑ මම මේ මහපාර වැඩ කරන්නේ මේ ගණන් ගන්න. ඈ ප්‍රොජෙක්ට් ඒ එහෙම එකක් තියෙනවා. ඒක නිසා තමයි අරවදා හීනමානි. මහා ඒ එතකොට අර නිකන් තැනකට යනවා. මහා මාන්නේ කියන එක ඇවිල්ලා මේ ඒක අධිමානිය කියන එක ඒක වෙන ආර්ය ධර්මත් එක්ක එන එක. ආර්ය අධිමානිය කියන්නේ අරවත් ඉස්සාව. ඒක නිසා මේ ආර්ය අනාර්ය தත්ත්වය තේරුම් ගන්න ඕනේ සත්පුරුස අසත්පුරුස ස්වභාවය තේරුම් ගන්න ඕනේ ධර්මය අධර්මය තේරුම් ගන්න ඕනේ. තව ගොඩක් තියෙනවා ප්‍රඥාව මේ පැනවීම ආදී දේවල්. ඉතින් අපි ඉස්සරහදී හිමීට කතා කරමු.